सत्तुप सत्य चरणं शरणं जनानं ब्रह्मादि मूली मनीरं सिसमावहंतं पंकेरुहाहु मुदुको मलचारु अन्नं वंदामि चक्रवरलं कनमाददानं वंदामि चक्रवरलं कनमाददानं वंदामि चक्रवरलं कनमाददानं नमो तस्स भगवतो अरहतो सब्बधम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधारस्स चतुरेसारज्ज विसारदस्स धम्मराजस्स धम्मसामिस्स धम्मिस्सरस्स तथागतस्स सब्बन्युतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स गौरवनीय महासंघरत्न अवसराय अपि ईये कथा करबो कि अर मे किरीतेगे उपमा पोड्डक कथा करानं एवडा कोडनो ने अपि एकेन पोड्ड बलन ओ एके देन अपि मतक करविन आवे मने मेहेम एक දැන් ඒ උපමාවේදී අර තෝරගන්න ඕන ටිකක් තියෙනවා ඒ ටික පොඩක් විස්තර කරනකොට හරියයි ගෙම්බගේ උපමාව මතකනේ ඒක මෙහෙමයි මං කිව්වේ එකක් තමයි කිරිපිටි කියලා එකක් තියෙනවා හරිද කිරිපිටි මෙතන තියෙන්නේ සීනි මෙතන තියෙන්නේ තේකොළ මෙතන තියෙන්නේ උණු වතුර අපි දන්නවනේ දැන් මේ ප්‍රධාන හේතු ප්‍රත්‍ය ටික एक तो तमाइ अवसान किरीतेग किएन के हदेन किएन उन्नोक मेघ तमाइ किरीतेग मम मेकिंग हुए मेकिंग खवदावत गेमबेट लीट पाइन पुलवंद किएन पहले मेक हुए दें किरीपीटी सीनी तेकल नोत्रो किएन हेतु हतर प्रत्येक नाट पास अभी दान किरीतेग हदेन किएन ඒ කියන අපිට කිසිම තරකෙකුත් නැහැ දැන්. ඒ ඇහුවේ එතනදී ඒකෙන් ගෙම්බෙට කවදාවත් පයින්න පුළුවන්ද කියන එක. ඒ කියන්නේ ලොකු සනසක් ඉුවේ තියෙන දැන් එතකොට එක්ක කෝප්පෙට වැටලා හිටියේ නැත්නම් නැත්නම් එලියෙන් පැන්නේ නැත්නම් කවදාවත් මේකෙන් මෙහෙම හැදෙන්න බෑ කියලා. මං එතනදී ඇහුවේ මොන මොන ප්‍රත්‍යක්ෂ සාක්ෂියක් අරගෙනද කියන්නේ කිරිතේකින් ගෙම්බෙක් හැදෙන්න බෑ කියලා. ඒ ප්‍රශ්න මං ඇහුවේ. එතකොට දුන්න උත්තරෙත් තමයි මේ කියන කිරිපිටි සීනි තේකොළුණු වතුර කියන හේතු හතරේ එහෙම එකෙක්ට ඉන්න විදිහක් නැහැ කියන එක. පැහැදිලි නේද? එතකොට මම අර මෙතන කාරණාව කිව්වේ මෙන්න මේ කිරිපිටි කියන මෙන්න මේ හේතුව ගත්තාම මේක ඇතුලේ කවදාවත් ගෙම්බෙට්ට ඉන්න ඉඩයක් නැති නිසා මේ අවසාන ඵලයේ විදිහට ගෙම්බෙට්ට පයින්න බෑ. ඒ වගේම සීනි ඇතුලේ ගෙම්බෙට්ට ඉන්න බැරි නිසා අවසාන ඵලයට ගෙම්බෙට්ට ඉන්න බෑ. තේකොළ වල ගෙම්බෙක් නැති නිසා ගෙම්බෙට්ට ඵලයේ විදිහට ඉන්න බෑ. උණු වතුරේ ගෙම්බෙක් ඉන්න බැරි නිසා කවදාවත් ඵලෙ විතර ඉන්න බෑ. ඔය කාරණාවනේ අපි ගියේ. ඊට පස්සේ මං අනිත් පැත්තට ඇහුවේ මේ ගෙම්බා කියන එක අමතක කරන්ඩ කිරිපිටි සීනි තේකොළ උණු වතුර කියන හේතු ප්‍රත්‍යයෙන් අපි මේ කියන කිරිතේකට එන්න පුළුවන්ද කියන එක ඇහුවේ. පැහැල්ද? එතනදී ටක් ගාලා බස් ගාලා එන්නේ ඕ වෙනවා කියලා. එන කිරිතයක් හදනවා කියලා අපිට එනවා ටක් ගාලනේ. මෙතනදී මම මේක පොඩ්ඩක් මෙන්න මෙහෙම ඇඳලා පෙන්නනවා. මම අර ඊයේ දිගට කිව්වේ මෙන්න මෙහෙම එක. අපේ ඕක හිතනම් කිරිතේ කියන ඔය සංඥාව කිරිතේ කියන ඔය සංඥාව අපි හැමෝගෙම හිතේ තියෙනවනේ මේ තමයි අපේ හිත මේකට තමයි අර මම ඊයේ කිව්වේ අනුසය කියලා මොනවා හරි කියලා දැන් මේ මොහොතේ මොනවා හරි කියන එක කිරිතේකට ගිහිලා තියෙන්නේ මොකද දැන් මම කිරිතය ගැන කියනවනේ දැන් නිකන් බලන්න මම දැන් මේ මේ රූපේවත් මෙතන ඇන්දේ නැත්තම් ඒත් ලොකු සවන්නාට දැන් තේරෙනවනේ කිරිතේ එකක් කියන්නේ මේ වගේ කියන එකනේ ඒ කියන්නේ මම කිසිම රූපයක්වත් පෙන්වන්න නැතුව සද්ද මාත්‍රකින් හිතේ දැන් කිරිතේ එකක් උපද්දවුවා නේද
අන්නහරි දැන් ඔන්න ඔය කිරිතේක ගැන හිතේ තියාගෙන නේද කියන්නේ කිරිතේක හදන්න සීනි කිරිපිටි තේකුළු නතර දානවා කියලා ඔන්න බලන්න මේ රූපේ අපි කරන්නේ මෙන්න මේක මේ හිතේ තියෙන මෙන්න මේක ඇත්ත කරලා මේකෙන්නේ කියන්නේ එලියට අත දාලා මේක හදන්න කිරිපිටි ඕනේ කියලා මේක හදන්න ආයි සීනි ඕනේ කියලා හරිද මේක හදන්න තේකොළ ඕනේ කියලා මේක හදන්න උණු වතුර ඕනේ කියලා පැහැද මෙතන පේනවද ඊතල යන්නේ මෙහෙට කියලා ඊතල යන්නේ මෙහෙ හදවත පැති ඉඳන් එළියට තේරෙනවද එතකොට හදවතේ මේ හිත පැත්තේ ඵලය ඇත්ත කරලා නේද අපි එළියට දාලා මේ කිරිපිටි සීනි තේකොළ උණු වතුර කියන මේ කාරණා ටික ඵලයේ හේතු කියලා ගන්නෙ පැහැද මම මේ ලියපු වචනේව තේරුණා නම් ඵලයේ හේතු කියන එකද බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ හේතුඵල වාදයද පැහැද අපි ගන්නෙ අනිත් පැත්තට අපි ගන්නෙ ඵලයේ හේතුව අපි හේතුඵල නෙමෙයි බලන්නේ අන්න හරි ඔන්න ඔය හැදිච්ච ඵලය කියලා තමයි අර ඊයේ දවසේම මම කිව්වේ අනුසය කියලා මොනෝ හරි කියන ඵලය අපි හැමදෙස්සම කරන්නේ මොනෝ හරි කියන ඵලය ඇත්ත කරලා ඒ මොනෝ හරි එකේ හේතුනේ කියන්නේ අද පැහැලෙන් ඕක බලන තාක් ඔය විදිහට බලන තාක් අර අවුල අවුලෙන් අවුලට යනවා මිසක් ලෙහෙන්නේ නැහැ පැහැලද ඒ ඉතින් මේ හිතේ තියෙන මේ කිරි පිටි සීනි තේකොළ කුණු වතුර කියන ඒවෙන් හැදෙන කිරිතේක ඇත්ත තාක් කවදාවත් අපිට හිතේද කියනකෝ ඇස් දෙක වහන් හිටියත් කිරිතේකක් නැහැ කියලා හිතෙන්නේ නැහැ ඇයි මෙතන හිතේ තියෙනෝනේ අදහස මම මේ කිරිතේක කියලා හඳුනනනේ මොනෝ හරි කියන ඕන සංඥාවක් ඈ ඒ පැහැලනේ සියල්ල අන්න හරි ඒකට කියන්නේ හේතුඵලවාදය නෙමෙයි ඵලයේ හේතුවාදය කියලා ඵලයේ හේතුවාදය කියන එකෙන් ඵල පුරුද්ද වැඩි වෙනව මිසක් ඵලය පුරුදු වෙනව මිසක් හිතට හේතුව අහුවෙන්නේ නැහැ පැහැද ඒ කියන්නේ මේ ලෝකය කියන ඵලය ඇත්තම වෙනව මිසක් කවදාවත් හේතු අයින් වෙන්නේ නැහැ තහවුරු වෙනවා ඒ කියන්නේ අන්තිමට ප්‍රත්‍යක්ෂ වෙනව මේ ලෝකේ ඇත්තමයි කියන එක ඒක තමයි සසර පුරුද්ද කියන්නේ මොකට තමයි පැහැද නේද පැහැද මම මේක ආපු නිසා මේක මම කියනකොට මේ මෙන්න මේකත් මතක් කරන්න. මෙන්න මේක බලන්න. හරි මගේ දැන් පේනවාද මේක නම්. මේකේ තියෙන්නේ මේ අංගුත්තරනිකායේ අඤ්ඤතිත්‍ය කියන සූත්‍රය. මේක කියන්නේ මේ අඤ්ඤ තීර්ථකයෝ බුදුපියාණන්සේගෙන් කියන්නේ ශ්‍රාවකයන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් බුදුහාඳුරු කියනවා විස්තරයක් කරන්න කියන එක. මේකේ තියෙන්නේ මහණෙනි ඉඳින් අන්තොට පිරිවැජියෝ ඇවැත්නි මේ ධර්මයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක්ද? රාග දේශ මොහ. ඒ කියන්නේ අපි ගන්න මූලික මූල ක්ලේශ තුන. රාග දේශ මොහ. ඇවැත්දි මේ ධර්මය තුන් දෙනෙහි ඇවැත්දි මේ ධර්මයන් තුන් දෙනාගේ විශේෂය කවරද අදිප්‍රාය කවරේද තනස කවරේයි විචාරණෝ නම් ඒ කියන්නේ දැන් කවුරු හරි පිට කෙනෙක් පිට අන්‍යාගමිකයෙක් කෙලින්ම ඇවිල්ලා අපෙන් ඇහුවොත් මේ මූල කෙලෙස් තුනේ මොකද්ද තියෙන විවිධත්වය මොකද්ද තියෙන ස්වභාවය කියලා බුදුපණවස් මෙතන ලස්සනට කියනවා මේක කියන්න ඕන විදිය මේ මේකේ අර්ථය අපිට වටින්නේ මෙතන බලන්න මේ මෙන්න මෙතන පේනවනම් මෙතන මෙන්න මේක ඇල්ල මං ඉර ගැහුවේ මෙතන මොකද්ද කියන්නේ රාගයේ අල්පසාවද්දයයි ලැසියෝ පහවන සුළුයි. ඒ කියන්නේ රාගය කියන බැඳීම කියන මූල කෙලෙසය සාවද්දකමින් ඉතාම අල්පයි. ඒ කියන්නේ මහා සාවද්ද නෑ ලොකු වරදකට මට්ටම නෙමෙයි. දැරද්ද සුළුයි. හැබැයි කියන්නේ ලැසිව පහවන සුළුයි කියලා. අන්න අර හිමීට අයින් වෙන්නේ. පැහැද? ඊට පස්සේ පෙන්නන්නේ ද්වේෂය දෙවෙනි එක අපි ගන්න. ද්වේෂය මහා සාවද්දයයි. ඉගෙන තරහා ගත්තාම අඩි පොළවේ ගහන්න පුළුවන්නේ. ඉගෙන අතිශයින්ම වරදකාරී වගේ. හැබැයි ඉතාලම ශරිකණි වෙනවා. අර කේන්තිය ගියා කියන එකෙන් මං කියන්නේ මේ හුඟාක් මේ අන්තගාමි කෙනෙක් නෙමෙයි. සාමාන්‍ය මනුස්සර කේන්ති ගියා කියන එක ටක් ගාලා නිවෙනවා. අර නිකන් අයිස් කැඩේට උණු වතුර දැම්ම වගේ තමයි සුස් ගාලා යනවා. සෝඩ බෝතලේ කැඩුවා වගේ කියන්නේ. අන්න ඒ වගේ ස්වභාවය. එතන බලන්න රාගේ අල්ප සාවද්දයි ද්වේෂේ මහා සාවද්දයි. අල්ප සාවද්දේක ගෙවන්න සෑහෙන කාලයක් යනවා. ගෙවෙන්න හැබැයි ද්වේෂය කියන මහා සාවද්දේක ඉතාමිකමට ගෙවෙනවා. මේක ගෙවනවා කියන එක ලේසි නෑ. මේ කියන්නේ මූල කෙලෙස් තුනේ වෙනස. අපි මේ දෙකට තමයි ඔය ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න කියලා දඟලන්නේ. අර මං ඊයේ කිව්ව මතකද නැහැ ලොකු සනසලට අර ඇලෙන්නේ නැත්නම් ගැටෙන්නේ නැත්නම් වැටෙන්නේ මෝඩකමට කියලා. මේ මේක පෙන්වන හොඳම එක මේ. මෙතන කියනවා බුදු වෙනවා සතන. මෝහේ මහා සාවද්දයයි. ලැසිව පහ වෙන්නේ. ඒ කියන්නේ අතිශයින්ම සාවද්ද දරුණු වරද මෝඩකම. ඒක ගෙවන්න වෙන්නේ තිතාම හිමින්. හිමින්. ඔක අර තියෙන පල්ලෙහා මේ පාලියෙන් මෝහෝ මහාසාවජ්ජෝ දන්දා විරාගිතා. දන්දා කියන්නේ ඉතාම හිමින් යන්නේ. කිප්පා කියන්නේ ඉතාම ඉක්මනට යනවා කියන එක.
පැහැද අර දන්දා විඤ්ඤා කිප්පා විඤ්ඤා කියලා එහෙම තියෙන්නේ ප්‍රතිපදාව කිප්පා කියන්නේ ඊටාම ඉක්මනට කරතයි දන්දා විඤ්ඤා කියන්නේ ඊටාම මාරුයි කියන එක පැහැද මේක මට කියන්න ඕනේ මෙන්න මේ කාරණාව මෙන්න මේ රාගය කියන එක සාවත් දෙකම අඩුයි හැබැයි ගෙවෙන්නේ ඊටාම කල් ගිහිල්ලා හරිද ද්වේෂය කියන එක සාවත් දෙකම වැඩි ඊටාම කෙටි කාලෙන් ගෙවෙනවා හැබැයි මේ කියන මෝහය කියන එක සාවද්දයක් වැඩි ගෙවෙන්නේ ඊටාම කාලයක් ගිහිල්ලා මේක නිකන් බලනකො පොදු කුලකයක් අරගෙන පැහැදද මේ පොදු කුලකේ ලොකුම කෑල්ල කරන්නේ රාගය ද්වේෂය නෙමෙයි මෝහය මං අහන්නේ මේකයි අපි එකේ ඉඳන් 10ට ඉගෙන ගත්තාම ආයි 9 කෙනෙක් අලුතින් ඉගෙන ගන්න ඕනේ නැහෙනි නේද ඒ කියන්නේ එකේ ඉඳන් ඉලක්කම 10 වෙනකන් ඉගෙන ගත්ත කෙනාට 9 අලුතින් උගන්නන්න ඕනේ නැහෙනි හැබැයි එකේ ඉඳන් 9ට විතරක් ඉගෙන ගත්ත කෙනාට 10 අලුතින් ඉගෙන ගන්න වෙනවද නැද්ද පැහැදද නේද එකේ ඉඳන් 10 ගැන හිතට මෝහය වගේ එකේ ඉඳන් 9 කියන්නේ රාගය ද්වේෂය වගේ එකේ ඉඳන් 10 කියන ලකන් ඇතුලේ තියෙන රාගය ද්වේෂයයි එතකොට ඒක ගැන බලලා අයින් කරන එක නෙමෙයි මහලකු වැඩේ අර සම්පූර්ණ එක ඉගෙන ගන්න එක පැහැලේද මං කියේ පැහැලේද මේක ලස්සන දිනවා මං හිතන්නේ පිටකෝපදේශද කොහෙද ඒක කියනවා ද්වේෂය කියන මූල අකුසලයේ ලැහුවොත් කාමාවචර මට්ටමේ මිදෙනවා කියලා රාගය කියන මූල කෙලෙසේ ගැලෙව්වොත් එයා රූපාවචර මට්ටමින් ගෙවෙනවා කියලා හැබැයි අන්තිමට කියනවා මෝහය කියන එක ගලවන්න නැතුව අරූපයෙන් මිදෙන්නේ නැහැ. පැහැදද? එතකොට ආයි බලන්නකෝ අරූපාවචරය කියන හීන මට්ටම අර මං කිව්වා ඉතාලම සුඛයි කියලා ඊයේ අරූපය කියන හීන මට්ටම අල්ලන් ඉන්නේ මොකෙන්ද? මෝහේ. එතකොට මම කිව්වේ එකයි සෝතාපන්න වෙන කෙනෙක් කෙරවල දකින්නවා කියලා දකින්නේ මොන මට්ටමින්ද? මෝහේ කෙරවලම දකින්නවා. පැහැදද? මම කියන උසාවර මේ 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 සූත්‍රෙම දාලා විස්මා මේ කියන්නේ මම කියන එක විශ්වාස නොකර පෙළ බලන්න කියන එක. එතනින් අහු වෙන ඕන කෙනෙක්ට මේ රාගය ද්වේෂය ඇලීම ගැටීම අයින් කරන එක නෙමෙයි මහදී. මෝහය දැක්කොත් ඇලීම ගැටීම අයින් වෙනවා. අන්න හරි මේ කියන්නේ Nirodhayema තේරෙන්න ඕන කියන එක. ඒ කියන්නේ මෝඩ කමමයි අවිද්‍යාව කියන්නේ. අර කියන්නේ මෝහය කියන්නේ අවිද්‍යාවට මුල කියලා. අර මුල එන්නේ කොහෙන්ද කියලා අහනකොට කියන්නේ අවිද්‍යාවයි කියලා. මුල කියන්නේ මුලාව. මුලාව කියන්නේ මෝඩකමට නමක්. මෝඩකම කියන්නේ මෝහයට නමක්. ඒකයි මෝඩකම කියන්නේ අතිශයින්ම සාවද්දයි ගලවන්න බෑ ලේසියි. පැහැදද? ඇතරම් බුදු පියාණන් වහන්සේ නමක් ওই දේශනාවක් කරන්නේ නැතුව ශ්‍රාවක මේ දේශන වහනේ සමක්, ඒ කියන්නේ පසේ බුදු පියාණන් වහන්සේලා නම් දේශනා කරන්නේ නැහැ කියලා අපි දන්නවනේ. රහතුන් වහන්සේ නමක් හෝ ආර්ය ශ්‍රාවකෙක් මේ දේශනාව හරියට කරන්නේ නැතුව චතුරාර්ය සත්‍ය. මේ මෝහය ගැලවෙන්නේ නැහැ. ඒකයි මේ බව මේ භවය තුල මේ තුන් භවය තුල අරූපය කියන එකට ඊටාම ඉක්මනට යන්න බෑ සෑහෙන ආයාසයි අරූපේ වඩන එක හැබැයි එතන ආයාසෙන් හරි මිනිස්සු වඩන්නේ ඇයි එතන තියෙන මෝඩකම තේරෙන්නේ නැහැ පැහැද එතන ඇලීමකුත් ගැටීමකුත් නැහැ කියලා ගත්තට මෝඩකමක් කර හිටනවනේ මං අහන්නේ මේකයි ඇලීමක් ගැටීමක් නැති වෙන්න පුළුවන් ද මෝඩකම චුට්ටක් තිබිලා ඇලීම ගැටීම නැත්තම් මෝඩකම කියලා කිව්වට මං අහන්නේ මෝඩකම තියෙන තැනක ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද? එහෙමත් බෑ. පැහැල නේද? අන්න හරි. ඒ කියන්නේ හරියටම මේ ඇතුළ කියන්නේ මෝඩකමට නම. මේ කියන්නේ ඇලීමයි ගැටීමටයි නම. මේ දෙක කවදාවත් අයින් වෙයිද කියන්නකෝ මෙතන හිස් වෙන්නේ නැතුව. කරන්න බෑ. ප්‍රඥාවන්තයා දන්නවා මෙතන හිස් කරා නම් හරි කියලා. ඉතාම සියුම් හිඳ මොහොය ඒකයි අර කියන්නේ ප්‍රශ්නෙකදී ලෝභය ද්වේෂය පැත්තෙන් යනකොට මොන ආකාරයෙන් හරි විසඳ හැකි බලෙන් හරි හැබැයි මෝහය පැත්තෙන් ප්‍රශ්නයක් ගලවන්න ගියොත් එයාට ප්‍රශ්නෙව විසඳන්න තේරෙන්නේ නැහැ ඇයි ඉතින් මෙතන දැන් ඇලීමක් කරන්නෙත් නැහැ ගැටීමක් වෙන්නෙත් නැහැ එතකොට එයාගේ හිත ඉතාම සියුම් දැරද්දව පෙන්වන්න බෑ පැහැද ඒකල කොහොමද අර තියෙන්නේ දැන් අපි ඔය කමටහන් හරි මොන හරි ප්‍රතිපදාවකින් අපි කියමුකෝ නිවන කියන එකට ආසන්න හැබැයි නිවන නොවන දෙයක් එයා දරන් හිටියා කියලා කවදාවත් ලෙහන්න බෑ. ඇයි එයාගේ අර්ථයත් මේකට ඊටාම සමානයි දැන්. පෙන්වන්න බෑ හීනෙන් වත්. ඒකයි වැඩේ. තීරණ නිසානේ. ඒ මනුස්සයාට හැබැයි තේරෙන්නේ අර රූප රාගයයි කාම රාගයයි කියන ලොකු ටික ගෙවුවා කියලා. අන්න එහෙමයි. අන්න හරි. අපිට අද මම ඒක කිව්වා අපිට අද මේ ගින්න කියලා තේරෙන්නේ මේ කාමයයි රූපයි මේ මට්ටන්නේ අපි අරූපේ හීනෙන්වත් දන්නේ නැහැ නේද
ඒකයි මේ ලෝකේ ඉන්න මිනිස්සේ අරූපාවචර දහනක් වඩා ගත්තොත් ඒ මිනිස්සයා කනබුණේ කතා තරලා දානවා. එච්චර ප්‍රණීතයි ඒක. ඉතින් අර බමුණු එහෙම කරන්නේ තාපසවරු ශිෂිවරුන් කරන්නේ ඕක. රූපාවචර දහන වලින් උඩට යන එක. එතකොට අර මාස ගානට ලුණු ඇඹුල්ලත් ඕනේ නැති වෙනවනේ. එච්චර ඕනේ නැහැ. මොකද මේ කය එතකොට නිකම්ම නියුට්‍රල්. අන්න ඒ වගේ තත්ත්වයක් තියෙනවා. පැහැද? මට මේක කොහොමරි පෙන්වන්න ඕනේ. මේ රාගයයි ද්වේෂයයි කියන එක නෙමෙයි ලොකුම මෙතන කතන්දරේ. මෝඩකම. මේ මෝඩකම කියන මුල නිසයි ගහේ අතු දෙක බෙදෙන්නේ රාගය ද්වේෂයටයි. පැහැද? කවදාවත් ගහේ අතු බාලා නම් මුල ගලවන්න බෑ. අපිට හැමෝටම තේරෙන්නේ කැත්තක් අරන් මේ පොරවක් අරන් යනකොට ඉක්මනට ගහ කපතෙහි කියලා. හැබැයි අපිට අමතක වෙන කාරණාව පොළොව මට්ටමට කඳ කැපුවා. පොළොව යටයි මුල තියෙන කියන එක. මුල ගලවන්න බෑ පොරවෙන් ගල්ින්නක් හරි උදලක් හරි අරන් යන වෙනවා. ඕක කරන එක අමාරු. චේන්සෝ එකකින් අත්තක් කපන එක තප්පරෙන් යනවනේ. හැබැයි මුල ගලවන්න කොච්චර කල් යනවද? හැබැයි මං අහන්නේ වඩා වැඩදායි පළවත් වෙන්නේ මොකද්ද? අත්ත කපලා ඉන්න එකද මුල ගලවන එකද? අන්න ඒකයි මුල ගලවන්න අවුරුදු 5000ක් ගියත් ඒ මනුස්සයාට ආයි ගහ ඉපදෙන්නේ නැහැ. හැබැයි අතු කපලා දවසින් යා නිවාඩු ගත්තත් තව මාස තුනකට බලනවා. ඒක හරියන එකක් නෙමෙයි. අරූපාවචර දහන් වලට යනවා කියන ওই වගේවා. අත්ත කපනවා. ගහ මෙහෙ කොහොමත් මුල දහනද? ඒකයි තමයි. හරිද? මෙන්න මෙතන මෙන්න මේ සංකේතය මන් දන්නේ ලකුසන රහල් දිනවද කියන එක. අර ඕනම ස්විච් එක මේක තියෙනවා. අනිත් ඒක ෆෝන් වල කොහොමත් ඔබ තියෙනවා. මේ අර්ථය මොකද්ද? ඔන් ඔෆ් කියන එකනේ. මෙන්න මේ සංකේතය ඇත්තටම අද ලෝකේ තියෙන අන්ත දෙක පෙන්වන්නේ. මේ මැද තියෙන ඉර තමයි එක කියන එකට නම. මේ වටේ තියෙන රවුම තමයි බිඳුව කියන්නේ. එක කියන්නේ ඇත කියන එකට සංකේතය වර්තමානයේ. බිඳුව කියන්නේ නැත කියන අන්තයට සංකේතය. නිකම් බලන්න අපේ අම්මලා තාත්තලාගේ ආච්චිලා සීලාගේ කාලයට සාපේක්ෂව අද මේ කියන තාක්ෂණය දිනුනාද නැද්ද? දිනුනා නේද? දිනුනු වෙලා කියන්නේ තාක්ෂණය ඔන් ඔෆ් කියන එකේ වඩා වර්ධනයද නැද්ද? ඒ කියන්නේ ඔන් කරන්න ඕෆ් කරන්න තියෙන එකේ ප්‍රමුඛතාව වැඩි නේද අද? ඕනම දෙයක් මෙතන වෙන්නේ ඔන් කරොත්නේ ස්විච් එක ෆෑන් එක අරගෙන නේද? එතකොට තේරෙන්නේ නැද්ද තාක්ෂණය දිනුනු වෙන්න එක බිඳුව කියන එක ප්‍රමුඛ වෙනවා කියන එක? ඒ කියන්නේ මොකද්ද වෙන්නේ? එක බිඳුව කියන්නේ විද්‍යාවද අවිද්‍යාවද? හැබැයි ලෝකේ විද්‍යාව ලෝකේ විද්‍යාව දිනුනු වෙන්නේ යම්සේද මේ දහමේ කියන අවිද්‍යාව දිගටම වැඩි වෙනවා. එතකොට ඉස්සරහට එන්න එක බිඳුව අඩු වෙනවන්නේ බෑනේ. කාලයක් ඇයි බටන් එකේ බෝසනින් රොකට් එක උඩට යන. අදත් එහෙම වෙනවා. ඉතින් ඒ කියන්නේ මොකද්ද? බටන් එකක් කොමඩ සනින් මිනිස්සු ඉන්නේ අන්ත දෙකට. අද ඉපදෙන දරුවා ෆෝන් එකක් වැඩ කරන්න දන්නවා කියන්නේ සතුරු වියුත්තක් නෙමෙයි. ඒගොල්ලෝ ඉන්නේ අන්ත දෙකේ. ඒකයි ලෙහන්න ඕනේ. පැහැදිලිද? මේ වම් කියන්නේ මේකයි. මෙන්න මෙතන මෙන්න මේ කියන එකයි බිඳුවයි කියන එක අතර මැද තමයි අර කියන මෝඩකම තියෙන්නේ. පැහැදිලිද? මේ තියෙන්නේ ඇත කියන එකට නම. මේ කියන්නේ නැත කියන එකට නම. මෙන්න මේ මෝඩකම කියන එක නිසායි ඇත හෝ නැත කියන එක බිහි වෙන්නේ. පැහැදිලිද? පැහැදිලිද? හරි. අපි ආවේ මේකට. දැන් අපි කතා කරේ මෙන්න මේක. මෙන්න මේ කිරිපිටි සීනි තේකොළ උණු වතුර කියන හේතු හතර නිසා අපිට හිතෙනවා කිරි තේ එක හැදෙනවා කියලා. ඒක දැන්න දෝෂයක් නෑ කියලා ගමුකෝ. හැබැයි අපිට ප්‍රත්‍යක්ෂයි ගෙම්බෙක් නම් පයින්න බෑ කියන එක. එතන ගෙම්බෙක් පයින්න බෑ කියන්නේ මා අපි ඔන්න බානකො හිතේ අදහස. අපි ඔතන ගෙම්බෙක් පයින්න බෑ කියලා අපි කියන්නේ වචනෙට අපේ පොඩි හරි සැකයක් තියනවාද ගෙම්බ මේක ඉපදිලා ඉන්න ඇති නමුත් පයින් නෑ කියලා. කිරිතේකේ ගෙම්බෙක් ඉපදිලා හිටියා වෙන්න ඇති. හැබැයි ඌ පයින් නෑ කියලාද හිතෙන්නේ? ඒක තමයි. එතන දැන් ඔය අපිට වෙන්න බෑ කියන වචනේම එන්නේ අපිට බින්දු මාත්‍රයක්වත් සැකයක් නෑ නේද කිරිතේකේ කලින් ගෙම්බ හිටියා ඌ පයින් නෑ කියලා. එහෙම අදහසක් නෑ නේ අපිට. අපි දන්නවා ගෙම්බෙක් මේක ඉඳලම නෑ කියලා. ඉඳලම නැත්තේ ඇයි? ඉන්න පුළුවන්කම නිසාද? ඉන්න බැරිකම නිසාද? අන්න හරි. අන්න ඒ වචනේ මං කිව්වේ. අපිට ප්‍රත්‍යක්ෂයක් තියෙනවා මේ උපමාවේදී ගෙම්බෙක් පැන්නේ නෑ කියන්නේ ඉඳලා පයින්නේ නෑ නෙමෙයි. ඉඳලා පැන්නේ නෑත් නෙමෙයි. ඉඳලා නොපණීවි කියන අර්ථනුත් නෙමෙයි. ඇත්තටම ගෙම්බෙක් කියන එක මේ කිරිතේ කෝප්පේ හොයන්න බෑ. ඒ නිසයි පයින්න බැරි. ඒ නිසයි පයින්නේ නැත්තේ. පැහැදිලිද? ඒ කියන්නේ ඉපදිලාම හිටියේ නැති නිසයි ගෙම්බා පයින්න බෑ කියන්නේ. පැහැදිලිද? දැන් ওই ගෙම්බ කිනාට දෙනවා හරි. අපි ගෙම්බගේ පොඩ්ඩ ඉස්සරහට ගිල්ල ගත්තොත් මෙන්න මේක. දැන් ඔන්න ඔය කතාවේදී අර ගෙම්බාව අයින් කළා අපි මෙතනට ආවොත් කිරිතේක කියන එක ගන්නකෝ. අපි අද දන්නව නේද කිරිපිටි සීනි තේකොළ උණු වතුර කියන හේතු ප්‍රත්‍යයෙන් මෙන්න මේ කිරිතේ කියන ප්‍රතිඵලය හැදෙනවා කියන එක. පැහැදිලිද? ඇත්තටම මට මේක ඉතල කියන්න. අපි මේ කරන්නේ කිරිපිටි සීනි තේකුණු වතුර කියන එළියේ තියෙන හේතු වලින් කිරිතේ එකක් හැදෙනවා කියලා හිතන එකද ඇත්තරම වෙන්නේ? නැත්තම් මම දන්න කිරිතේ එක
මේ වෑන් හදන්න පුළුවන් කියලා හිතනකද වෙන්නේ අන්න හරි දන්න කිරිදේක් කියන්නේ මේ රූපේ හැටියට අර හිතපැත්තේ තියෙන එක එතනදි තේරෙනවා අපි කලින්ම මේක මේ වෑන් හැදෙනවා කියලා අරගෙනයි තියෙන්නේ කියලා නේද ඉතින් ඔය විදිහට දිගට හිතුවොත් අනිවාර්යෙන් කිරිතයක් හදන්න පුළුවන්කමම හම්බෙනව මිසක් කිරිතේ හදන්න අතක් එනවම මිසක් කිරිතේ බලන්න ඇහැ එනවම මිසක් කවදාවත් ඇහැක් ලබන්න බැරි වෙන්නේ නැහැ අතක් ලබන්න බැරි වෙන්නේ නැහැ අපි බලන්න ඕනේ අනිත් පැත්තෙන් ටිකක් දැන් මම කියන්නේ මෙන්න මෙහෙම බලන්න කියලා මෙතන මම මෙන්න පාඩින් ගන්න මේ මෙතන තියෙන ඊතලයේ තියෙන සිත පැත්ත ඉඳන් එළියටනේ නේද මං කියන්නේ මෙන්න මේ හේතු වල ඉඳන් හිත ඇතුළට එන්න කියලා පැහැදිලිද? ඒ කියන්නේ මෙන්න මේ කිරිතේ එක අයින් කරන්න දැන්ට හිතෙන්. මම අර ඊයර වචන වලින් කිව්වේ ඔන්න ඕක. මෙන්න මේ හිත සම්පූර්ණ සුද්ධ කරන්න කියලා. සුද්ධ කරලා දැන් මේ ඵලය කියන එකෙන් හිස්නේ හිත. මොනෝ හරි කියන හේකුත් නැහැනේ හිතේ දැන්. මේක කරන්න වෙන්නේ හිතෙන් ඈ. ඒ කියන්නේ මේක ඇත්තට කරන්න බෑ. හිතෙන් කරලා බලන්න කියලා මං කිව්වේ. එතකොට මෙන්න මේ කිරිපිටි, සීනි, තේකොළ, උණු වතුර කියන හේතු හතර හේතු පැත්තේ ඉඳන් හිත පැත්තරෙන් ඉන්න කියලා කිව්වේ. අපි ඉස්සෙල්ලා කරේ හිත පැත්ත ඉඳන් හේතු වලට ගියේකනේ. එතකොට ඵලයේ හේතුව ඇත්ත වෙනවා. දැන් මෙන්න මේ ටික මේ කොළපාටින් මම දාපු ටික මේ ටික හේතු. දැන් මේ ඵලයේ හේතුවනේ මේ යන්නේ. දැන් හේතු පැත්ත ඉඳන් අපි ඵලයට යන් කියලායි මම මේ කියන්නේ. එතකොට හරිනේ හොයාගත්තකනේ. හරිද? මොකද මේ මෙතන මේ දැන් ඔය ලොකහන්තු කිව්වා වගේ මෙන්න මෙතන තියෙන හේතු ටිකත් ආයි බලන්න ඕනේ මේක තියනවාද කියන එක. ඒක දෙවෙනි පියවරට යන්. හරිද? දැන් මං අහන්නේ මේකයි මෙන්න මේ කිරිපිටි කියන එක විතරක් තනි කරන්න තනි කරලා මං කියන්නේ දැන් කිරිපිටි විතරක් තනි කරන්න එතන මං තේරෙන්න මෙන්න මෙහෙම එකක් කරවොත් ඔන්න ඔහම ගමෝ කිරිපිටි වැටයක් කියන එක අපිට තේරෙන විදිහට මේ කිරිපිටි මං කියන්නේ මෙන්න මේ කිරිපිටි පැකට් එක ඕන විදිහකට හාරලා කඩලා කාලා ඕන එකක් කරලා ඒ කියන්නේ කරන්න පුළුවන් විදිහ තියෙන පහනේ ඕක බලන්ඩ ඕක අහන්ඩ ඕක ඉඹින්ඩ ඕක රහ බලන්ඩ ඕක අල්ලන්ඩ ඔය ක්‍රම පහ දාලා ඔය ක්‍රම පහට එහා දිනන නම් ඒ මොන හරි කමක් නැහැ කරලා මට මෙතනින් පුළුවන් නම් මෙන්න මේ කිරිපිටි පැකට් එකෙන් අවසානයේ අපි හිතන් ඉන්න කිරිතේ කියන මෙන්න මේ ප්‍රතිඵලය ගන්න පුළුවන් තැනක් තියෙනවද කියලා හොයන්න අපි හිතන් හිටියා කිරිතේ කියන එක හැදෙන්න කිරිපිටි ඕනේ කියලා මං අහන්නේ කිරිපිටි පැකට් එක හාර අවුස්සලා බලන්න කිරිතේ එනවද කියලා එතන නෑ කියන්න අදහස එන්නේ ඇත්තරම කිරිතේ එකක් මේකේ තිබුණාට දැන් නැති හින්දාද? ඒ කියන්නේ මෙන්න මේ කිරිපිටි පැකට් එකේ මේ කිරිපිටි පැකට් එකේ කිරිතේ එකක් තිබ්බා. නමුත් දැන් අපි හොයනකොට නෑ එහෙමද? එහෙම නෙමෙයිනේ. එහෙම නෙමෙයි. එහෙනම් කිරිතේ හදන්න ඕනේ නෑ කිරිපිටි පැකට් එකක් ගත්තනම් කිරිතේ තියෙනවා. එහෙම නෑ නේද? නෑ. එතන අපි ඔය නෑ කියලා කියන්නේ කිරිතේ එකක් එන්නේ නෑ කියලා අපි කියන්නේ මං කියන හොඳට හිතන්න කියලා තමයි. කිරිපිටි පැකට් එකේ අපි දන්නවා 100%ක් කිරිතේ කියන ප්‍රතිඵලය නම් තියෙන්න බෑ. පැහැදිලි නේද? එතකොට ඒක ප්‍රශ්නයක් වෙනවා. දැන් අපි කලින් කිරිතේ හැදෙන්න හේතුවක් කියලා ගත්ත කිරිපිටි කියන හේතුව දැන් කිරිතේ එකක් හදන්න උදව් වෙලාම නෑ. පැහැදිලිද? පැහැදිලිද? කලින් හේතුයි කියලා උදව් වෙලාම නෑ. දැන් මං හෙළුවා. මම ඇහුවේ ඒකයි. දැන් මෙතන ඔබ වහන්සේ මේ කිරිපිටි පැකට් එක කඩලා බලනකොට ඔබ වහන්සේට යන්තම් සැකයක් තියෙනවද? මම මේක කඩලා බලනකොට කිරිතේ එක දැන්නම් නැති වෙලා කලින් මේක තිබ්බා කියලා. ඒක නෑ කිරිතේ එකට අර උපකාර කොනිස්සේ. ඒක කොහොමද ආයි කිව්වේ? ඈ ආයි කිරිතේ එක නම් නෑ කිරිතේ එකට උපනිශ්‍රේ හේතුවක් කියලා කිව්වේ ආයි කිරිතේ එක දැන් හිතේ දන්න නිසාද නැද්ද? ඒක දැන් මම කිව්වේ දැන් අර කිරිතේ කියලා කියන පොඩ්ඩ අයින් කරන්න කියලා. පැහැද? මොකද නැත්තම් ওই විදිහට හිතන්න කවදාවත් කියන්නේ නෑ. අන්න හරි අන්න. අර මං කිය හાર્ට් එක ඇතුලේ දැන් කිරිතේ එක තියෙනවා දැන්. ඒක අපි දැන් මෙච්චර කල් අපි දරාගෙන හිටියානේ. මේ අපේ මේකට හේතු කියලා. ඒක කියනකොට තමයි හිත හෙල්ලන්න බය වෙන්නේ. එනේ හිත කියනවා ඌක වෙන්න බෑ මම දන්නවනේ මේ කිරිපිටි පැකට් එක හේතු වුණා කියලා. හැබැයි ලොකු සනස්ලට අග්ගාලේ කොහෙද ගිම්බුනම් පයින්න බෑ කියලා. ඒකට ආයි 100,000ක් ෂුවර් හිත. හැබැයි මේකට හෙල්ලෙන්නේ නෑ හිත. මං ඒක කිව්වේ අර සංවේදීකම කියන එක විවෘතයි කියන එක මෙතනටයි බලපාන්නේ දැන්. එයා අසීමාන්තිකව හිතන්න ඕනේ දැන් හිතපු එකට වඩා එහා එක. එතනදී අමාරුයි. හිත අනිවාර්යෙන් අමාරු කාර්යය. ඌ කියන්නේ නැහැ මේක හරි කියලා. මං කියන්නේ හිතට කියන එක පිළිගන්නත් එපා නොපිළිගන්නත් එපා. මම කියන එක පිළිගන්නත් එපා නොපිළිගන්නත් එපා. මධ්‍යස්ථව හිතුවනම් හරි සාධාරණ. පැහැදිලිද? මම මේක ඔප්පු කරන්න හදන්නේ මම කිව්වේ ලගම හදන්නේ මෙන්න මේක හිතට දාගන්න නැතුව හොයන්න කියලා. ඔය ඉස්සෙල්ලා හෙව්වේ හිතට දාගෙනද?
ඒක ටකල් කිව්ව දැන් කිරිතේ නම් නැහැ නමුත් කිරිතේක හදන්න උපනිශයයි කියලා පහද අර්ථය අන්න හරි මෙන්න මේ හිතේ කිරිතේක දරාගෙනයි දැන් ඔය කියන්නේ පහද ඔමන් උදාහරණයක් කිව්වොත් දැන් වතුර බොන්න ඕනේ කියලා හිතෙන්නේ ඔය තින ඉස්සරහා දියර බොනකොට වතුර කියලා තේරෙනවද කලින්ම හිතේ වතුර කියන එක දරාගෙන කියලා වතුර බොනවද අන්න හරි තේරෙනව නේද ඒ හින්දා නේද වතුර බොන්න පුළුවන් නේද දැන් එතකොට දැන් ලොකු හාමුදුරුවෝ නැගිටලා නාවත් ඔය මොහොතේ අපවත් වුණත් වතුර බොන චේතනාවෙන්ද නැද්ද ඉන්නේ මට කියන්න වතුර බොන චේතනාවෙන් මලොත් වතුර බොන කටක් ඉන්න ඕනද නැද්ද එහෙනම් ඉපදෙනවද ඉපද පහද මං කියන්නේ මම කිව්වේ උතනදී ඔතන හිතේ වතුර බොනවා කියන අදහස අයින් කරලා අලුතෙන්ම ඇවිල්ලා මෙතන එක බිව්වට පස්සේ ඒ හැඟීම ගන්න කියලා අර සබහා ධර්මය යතාව තමයි මං හිතන්නේ එතන ඉන්නේ ඒ කියන්නේ අර වතුර කෝපේ විදිහට බොන්න කියලා පහද මං කියන්නේ පහද ඔතන ඉඳන් වතුර බොන්න ඕනේ කියලා අත දාන්න එපා හරිද එහෙම දැම්මොත් වතුර බොන්න උන් නැතත් දිවට වතුර රස දැනුන් නැතත් හිත දන්නව වතුර තිනවා කියන එක ඒ කියන්නේ මැරිච්ච සැනින් ඉපදෙනවා ඇයි වතුර බොන ආතන හිතේ තිබ්බේ පත්තියන් වෙලා අනුසේ තිබ්බනේ මම කියන්නේ අනිත් පැත්තට දැන් නැගිටලා එන්න හැබැයි වතුර බොන්න ඕනේ කියන එක නෙමෙයි ඕක කරන්න බෑ මං කිව්වට එක්ක වතුර බොන්න නැගිටිනවා නැත්නම් වතුර නොබොන්න නැගිටිනවා ඔය දෙක තමයි කරන්නේ අන්නයි ඒකේ මම දැන් ලොකු හොඳට අහපු ප්‍රශ්නෙට උත්තරයක් ආව දන්නේ ඇයි අර අපිට මේක පේන්නේම කියලා හෙව්වේ ඔන්න ඔය ගතිය පැහැද අන්නරි පළපුරුද්දේ තියෙන විපාක වාරය තමයි ඔය ඔව් පළපුරුද්දනේ ඒ කියන්නේ මේ ලෝක සත්‍යය කරලා තින්නේ ඵලය පුරුදු කරපු එක. ඒකයි ඵල පුරුදු වෙලා තියෙන්නේ. පැහැද? පැහැදද? මම දැන් කිව්වේ මේකයි. මෙන්න මම අහන්නේ මෙන්න මෙතන. මෙන්න මේ කිරිපිටි කියන හේතුව හාරවුස්සල බලන්න. කිරිපිටි කියන හේතුව හාරවුස්සල බලන්න මේ හේතුව ඇතුලේ කිරිතේ කියන ඵලය තියෙන්න පුළුවන්ද බැයිද කියන එක. පහල අපි අර ඊගා තරුවේ පොඩ අවුරුද්දයක් ගත්තේ හරිද මම මේක දැන් කිව්වේ අර දැන් අපි කිරිපිටි සීනි තේකුළු නතර කියලා හේතු හතරෙන්නේ ගත්තේ එතන දැන් මම තාවගේ මම පෙන්නනම් ආයි මෙන්න මේක මම මේ දැන් කුරුළු ගියාට ගණන් ගන්න එපා ඒ කියන්නේ මේ කොළ පාට ටික අයින් කරාම අර මම ඊයේ කිව්වේ හුඟක් උත්සාහ කළේ හිත පැත්තේ කිරිතේක තියාගෙනනේ මේ කිරිතේකේ හේතුවක් කිරිපිටි කියලා පනවන්නේ එළියට අර මේකේ මාවට පේනවද නැහැ රතු පාට මේ උඩ ඊතලක් දාලා තියෙන එළියට මෙතන අපි කරන්නේ මෙන්න මේ හිතේක ඇත්ත කරලා තමයි මේකේ හේතු විදිහට ඉස්සරහට දාන්නේ. මම දැන් කිව්වේ ඒක නෙමෙයි. මම කිව්වේ හේතු පැත්තේ ඉඳන් ඵලයේ පැත්තෙමු කියලා. පැහැදද? එතකොට තමයි මේක අපිට ආවේ. කිරිපිටි කියන හේතුව කොච්චර කඩලා බිඳලා බැලුවත් කවදාවත් මේ ඵලය කියන එක හම්බ වෙයිද නැද්ද? හම්බ වෙන්න බැරි වෙයිද? හම්බ වෙන්න බැරි වෙයි. හැබැයි අපිට අද හම්බ වෙනවා මේ කිරිතේක හදන හේතුවක් කියලා. මොකද අපි ආහිතේ දරන් ඉන්නේ කිරිතේක හදන මේකෙන් කියලා. පැහැද? මම එකයි කිව්වා අර හිත හිස් කරනවා කියන එක ලේසි නෑ පොඩ්ඩක් හිතලා හරි ගන්න එක. අර එතනදි තේරෙනව නේද? ඒක අර වචනෙන් කියන එකට වඩා යහ ගිය අදහසක් තියනවා කියලා. අපි දෙපැත්ත ගන්නෙ. එක්ක කිරිතේකක් නෑ කියලා ගන්නවා කිරිපිටි වැට් එකේ. නැත්නම් කිරිතේක හදන්න හේතුව කිරිපිටි කියලා ගන්නවා ආයෙත් පැතර. අන්න ඕකෙන් තේරෙනවද මෝඩකම මහසාවද්ද වෙන්නේ ඇයි කියලා. අර ඉස්සලම පෙන්නුවේ. ඇයි දැන් මේකේ කෙලවරක් නැහැනේ දැන් එක්ක කිරිතේක තියනවා කියනවා කිරිතේක නැහැ කියනවා. මං ආයි කිව්ව එකයි මෝඩකම අතිශයින්ම දරුණු අකුසලයක්. මොකද මෙතන මේ කාම භව, කාම තණ්හාව. කාම භවනේ මේ කාම තණ්හාව. ඒ කියන්නේ මොනව හරි කියන ස්වභාවය නිසයි මේ කිරිපිටි එක හදන්න හේතුව කියන්නේ කිරිතේක හදන්න හේතුව කියන්නේ නෑ මේක කිරිතේකක් නෑ කියන්නේ ආයි අරගන්නකෝ කිරිතේකක් තියනවා කිරිතේකක් නෑ තියනෝ හෝ නෑ කියන එක ප්‍රශ්නේ නැති වෙන්න හෝ ඇති වෙන්න කිරිතේක කියන ප්‍රශ්නේ අන්න ඕකට තමයි මේ ගහන්නේ දැන් පැහැද ඒ උත්සාහය තමයි මේ දෙන්නේ පැහැද මෙතන අර්ථය ගන්න මේක කිරිපිටි පැකට් එකේ කිරිතේ කියන එකේ කඳුලක්වත් තියෙන්න පුළුවන්ද කියන්නකෝ තියෙන්න බෑනේ අපිට අවිශ්වාස අපි අවිශ්වාස වෙන්න ඕනේද කිරිපිටි මේ හදන මිනිස්සු කිරිතේ එකක් ඇතුළට දාලා යෝ කිරිපිටි හදුවේ කියලා. එහෙම බලින්වත් හිතෙන්නේ නැහැ නේ.
නෑ නේද මම ඒකේ අය ඒකේ පැත්තෙන් කිව්වේ කිරිපිටි කියන හේතුව තුල හීනෙන්වත් ගණ්ඩ බෑ කිරිතේ එක ඔය හොඳට ගන්න පොඩි දරුවෙට කිරිතේ එක කිරිපිටි පැට්ටයක් දුන්නොත් එයා කියයිද මේක මේ කිරිතේ හදන හේතුවක් කියලා නෑ එයාට ඒක සරලම කිරිපිටි කියතරයි පැහැද දැන් මම මේ කියන්නේ පොඩි එකා ප්‍රභාසරයි කියලාත් නෙමෙයි ඈ මම මේ කියන්නේ දැන්ට අපේ උපමාව හැටියට අපේ රළු නිමිති වල හැටියට යාට සුළුයි කියන එක අන්නරි අන්නේ ඒ පොඩි කාලේ ලොකු වෙනකොට ඔය සුරුද්ද තිබ්බා අපිට අන්නේ එකයි එතකොට බලන්න මම කියන්නේ මෙතන අර අපි පොඩ්ඩක් හිතලා ගන්න ඕනේ කියලා මේකයි අර මම ඉස්සර කිව්ව උදාහරණ දැන් ලොකු හාමුදුරුව මෙතන වතුර බොන්න ඕනේ කියලා බිව්වට පස්සේ වතුර බිව්වා කියලා හිතනවද කලින්ම වතුර බොන්න ඕනේ කියලා හිතලා වතුර බොනවද පැහැදිලිද ඔන්න ඔතන ලස්සන අර්ථයක් එනවා අපි කවදාවත් පෙනිලා බලනවා නෙමෙයි අපි බලලමයි පේනවා කියලා කියවන්නේ අද පැහැදිලිද ඒ කියන්නේ මොකද්ද අපිට මේ වතුර පෙවුනහම වතුර බිව්වා කියලා හිතනවා නෙමෙයි හිතලාමයි වතුර බොන්නේ පැහැදිලිද හිතන්න කියන්න කරන්න නම් මොන හරි දෙයක් හිතේ හම්බෙන්න ඕනද නැද්ද මොනෝහරි දෙයක් ගැනයි හිතන්නේ මොනෝහරි දෙයක් ගැනයි කියන්නේ මොනෝහරි දෙයක් ගැනයි කරන්නේ අභිසංස්කරණය කියනකොට කායේන වාචායේ මනසා කරනවා කියන්නේ චේතනහම් බිකවේ කම්මං වදාමි කියලා වෙන දන චේතනාව කර්මය වෙන්නෙම ඔය මූල චිත්තය තුල තියෙන හැඟීම මොනෝහරි තියෙනවා කියන එක පහල ඒ මොනෝහරි කියන ඒ උද්ෘතයට මේ මොහොතේ ගත්ත උපමාව තමයි කිරිතේ එක පහල දැන් පංචස්කන්ධ විස්තර කරනකොට තේරෙයි ලෝකය කියන්නේ මොනෝහරි කියන ස්වභාවයට නම පහල प्लान करने का गैटल हुई है एक अंब की लादा एक उदाहरण एक हरियट दें मुखद किए दें अभी निकंग तर मे अदा आप अदा सर मम्मी उपमा वाक्या अभी गोत् मी मेस्सो आस मनोहरी मनोहरी मी पैनी जाति मेहमे अल्लुहाम पलवी मी मेस ऐनवा ये मी मेस तमें प्रमुख मस हम मस एक उगे पास लंगिक आयना ये वगे मेक मेहमे पोदेनवा इक मे अंब संबंध निमित्त सियाल बहिनवा हेबाई यतन दी දැන් අපිට මෙහෙම වුණොත් එහෙම අඹ කියලා හිතනකොට අඹ ජූස් උයි අඹ හොදි ඔය ඔක්කොම මතක් වෙන්න ගත්තොත් දැන් මේක ඉවර යන්නේ නැණි මනසට ඔන්න ඔතන අර්ථයක් ගන්න පුළුවන් සමහර ලාට අපි හිතා ගන්නවා මේ අර්ථවලදී මුළු ලෝකෙම තින්නේ හිතේ කියලා ඒක හරි ඒක අර්ථයකට නමුත් 100ට 100ක් හරි නැහැ මොකද එහෙම වුණොත් එයා හිතා ගන්නවා මේ එළිය කියලා එකක් එහෙනම් මේ ඔක්කොම හිත පැත්තෙන් එන්නේ කියලා එත් එළියක් නැහැ කියන එක එළියක් ඇත්තද නැතද කියලා ප්‍රශ්න එන්නේ ඕකට අන්නේ එකයි ඒ විදිහට ගියොත් මම මේක කියන්න ගියේ මෙහෙම එකක් ඇත්තරම දැන් ලොකහඳුරු කියෝ වගේ අපි හිතමුකෝ විලාඩ් කියන අඹ ගෙඩිය දැන් ලොකහඳුරු අර කුස්සියේදී වැළඳුවා කියන එක ඇත්තරම ඕක විලාඩ් කියලා මුලින්ම ලොකහඳුරු තේරෙන්නේ නැත්නම් අර අඹ ගෙඩිය දැක්කහම අන්න හරි අන්නේ රූපේ මත පදනම් වෙලා දැන් ලොකහඳුරුට විලාඩ් අඹ ඇරෙන්න වෙන එකක් හිතෙන්න බෑ ඇයි දැන් නිමිත්ත තහවුරු කරානේ කලින් එහෙන් දැකපු එක අන්න හරි
අන්න එතන කූඤ්ඤ ගහපු නිසායි මේ මොහොතේ විලාට් කරන කූඤ්ඤ හිතේ තිබිලා ඒක ගිහිලා කෑවේ. හැබැයි මෙහෙමයි. මම මාමගේ ඇස් වහලා අඹ තිනව කමුද ගැලහුවෝ. දැන් කොහොමද එන තොගේ? දැන් එනවා විලාට්ද කාර්ත කොළඹන්ද අමුද ඔක්කම එනවා. හැබැයි එතනිනුත් තමන් මෙච්චර කල් හොඳටම ආසයි කියපු එක ඒත් ප්‍රමුඛ වෙනවා. मम कि තේරෙනවද අපි ඒක බාරගෙන ඉන්නේ අන්නයි මෙතන හොඳ දෙනවනේ මම යා කියන්නේ මම කියන්නේ බාර ගන්න එක නෙමෙයි බාර ගැනෙන තැන අන්න එතනටයි ගහන්නේ ඕක ඉවර වෙන්නේ කවද රහත් වුණාමද ගැනෙන තැන ඉවර වෙන්නේ පිරිනිවන දිවර ඉවර වෙන්නේ ඕක එතකොට මම ඊයේ කියපු එකයි සෝතාපන්න වෙන කෙනා දකින්න ඕනේ කෙලවර කියලා රහත් බවද පිරිණිවීමද පිරිණිවීම තල නිරෝධයයි තේරෙන්න ඕන උතනදී නැතුව රහත් වුණාට පස්සේ ඉන්න විදිය නෙමෙයි පහල්ද මං කියන එක පහල් නේද මං අර කියපු එකට උදාහරණයක් තවයක් කියනවා මේ හිතේ තියෙන කතාව පෙන්වන්න संयोजने तमाई अविज्जा निवरणं तन्ना संयोजनं तमाई संसारे दूवंड हेतु हेबै अद पंचस्कंदे अपिट लभिलद नेद्द एस कण नासय दिव शरीरे मनस किन ए हय इंद्रिय समन्वागत रूपस्कंद वेदना संज्ञा संकार विज्ञान किन स्कंद टिक लभिलद नेद्द लभिला रहातु नुनसरत स्कंद तीनोद नेद्द උන්වහන්සේලාට නැත්තේ මොකද්ද? උපාදානස්කන්ධ. උන්වහන්සේලායි අපේ වෙනස මොකද්ද? නෑ නෑ. රහතුන් වහන්සේලා පංචස්කන්ධ මට්ටමේ ඉන්නවා. අපි උපාදාන මට්ටමේ ඉන්නවා. පැහැද? රහත් වෙනකොට ගලවන්න ඕනේ නෑ උපාදානිය. ගැලවෙන්නේ උපාදානිය. හැබැයි උපාදානිය ගැලවෙන්න නම් ඒ උත්තරය දැකලා තියෙන ප්‍රඥාවෙන් පංචස්කන්ධයේම දෝෂය. පැහැද? එතකොට රහතුන් වහන්සේලා රහත් වීමෙන් පසු කුමක් කරන්නේද කියලා ප්‍රශ්නය අහනකොට කියන්නේ අනිච්ච දුක්ඛ අනාත්ත වඩමින් ඉන්නේ කියලා. වඩමින් නෙමේ වැඩමින් තියෙන්නේ. එතන බලන්නකෝ රහතුන් වහන්සේලා රහත් වුණාට පස්සේ සමස්ත සුඛයක නම් ඉන්නේ ආයි අනිච්ච දුක්ඛ අනාත්ත වඩන්නේ. ප්‍රශ්න නැද්ද එතන? එතන පෙනෙන ක්‍රියාවලිය ඉවරලා නැහැ. පැහැද? ඔය හුඟක් කට්ටිය වරද්දන්නේ බුදු පියාණන් වහන්සේලා ඇස තිබ්බනේ. ඒ නිසා මේ පේන මට්ටම ගැටලුවක් නැහැ කියලා. මට කියන්නකෝ බලන මට්ටමේද මොනෝhari තියනවා කියලා තේරෙන්නේ පේන මට්ටමේ මොනෝhari කියලා තේරනවද? අපි කියනවා නම් පේන මට්ටමේ ගැටලුවක් නැහැ කියලා. අනුසය සංඥාව පේන මට්ටමේ නැති වෙන්න එපයි. මම අහන්නේ අර හිතේ තියෙන මූල නැමිච්ච ගතිය මොනෝhari තියනවා කියන ගතිය බලනකොටද තියෙන්නේ පේන මට්ටමේම තියනවද? පේන මට්ටමේ තියනවා. හැබැයි මජ්ජේ සූත්‍රයේ කියනවා බුදුබණ වහන්සේ මද්දේද තැවරෙන්නේ නෑ රහතුන් වහන්සේලා කියලා. එතන කිව්වේ තැවරෙන්න බෑ කියලාද තැවරෙන්නේ නෑ කියලාද? තැවරෙන්නේ නෑ. තැවරෙන්නේ නැතුව ඉන්නේ තැවරෙන්න පුළුවන්කම තියාගෙනද තැවරෙන්න බෑ කියලා දැකලාද? අන්නරි තැවරෙන්න බැරි වෙන්නේ කවද්ද? පිරිනොම් බෑව. අන්නරි. ඒ සතිපට්ඨාණයෙන් තමයි නොතැවරි ඉන්නේ. පැහැද? विज्ञाने विज्ञाने संपूर्ण निरोध वेन्ने उपादान स्कंदे निरुज्जन्ति वेन्ने निरोधा निरुज्जन्ति देखतीना इमस्मिन् सति इदं होति इमस्सुप्पादा इदं उपपद्यति देखतीना उपादा उपपद्यति देखतीना इमस्मिन् असति इदं न होति इमस्स निरोधा इदं निरुज्जति किला तव वचनयक् किला निरोधा कियन्ने एकक् निरुज्जन्ति कियन्ने एकक्
මොකද නොකියා කිව්වේ වචන වලට ගියොත් රහත් වෙනවා කියන එකට සෝතාපන්න වෙනවා කියලා කෙනෙක් සෝතාපන්න ඵලය ලබනවා නම් එයා දකින්නේ Nirodha කියන එකට එහා ගිය Nirujjanti කියන තැන. ඒ කියන්නේ පංචස්කන්ධයේම ඉවර වීම. පංචස්කන්ධයේම කෙලවරක් නැතුව ඉතුරු නැතුව නැතිවීම දකින්න කෙනාටයි ප්‍රතිලාභයක් විදිහට රහත් ඵලය ලැබෙන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ උපාදානයේ Nirodha වෙන්නේ ඊට එහා එක දකින්න කෙනාට. පැහැදිලිද? මම නිකන් මේක ඉස්සරහට පෙන්නනම් මේ කතාව අහලා තියෙන්නේ කොහොම අර්ථයද? චක්කුම් බික්කවේ අනිච්චං කියලාද චක්කායතරම් බික්කවේ අනිච්චං කියලාද? එහෙම දහලා තියෙන්නේ. රූපම් බික්කවේ අනිච්චං කියලාද රූපායතරම් බික්කවේ අනිච්චං කියලාද? රූපම් බික්කවේ. රූපය කියන එකට නමක්නේ රූපං කියන්නේ. රූපං කියන්නේ රූපායතන නෙමෙයි නේද? ආහෙන රූපං කියලා පෙන්නන්නේ ආයතන මට්ටම නෙමෙයි නං. ඔය පෙන්නන්නේ උපාදානස්කන්ධ මට්ටම නෙමෙයි නේද? ඇහැ කියන්නේ උපාදානස්කන්ධයේ කොටසක්ද ස්කන්ධවල කොටසක්ද? උපාදානස්කන්ධයේ ඇහැ කියන එක හඳුන්වන්නේ කොහොමද? චක්කායතන කියලා. සලායතන කියලා හඳුන්වන්නේ. පැහැද? ඒතර බුදුපියන් වහන්සේ පොයින්ට් කරලා තියෙන්නේ ආයතන වලටද ස්කන්ධ වලටද? නැත්නම් ආයතන වලටද ඉන්ද්‍රිය වලටද? ආ ඉන්ද්‍රිය තියෙන්නේ පංච උපාදානස්කන්ධයේද පංචස්කන්ධයේද? ඒතර තේරුම් ගන්න ඕනේ පංච උපාදානස්කන්ධයේද පංචස්කන්ධයේද? තඩි මෝඩකම් බිහිවෙන්නේ පංචස්කන්ධේ. පහල. හයිලයිට් නොවෙන්නේ මොකක්ද නේද වන්නේ? ඔය බුදුවානස කියන්නේ උපාදානයේ Nirodha කරන්න කියලා කොහොමවත් නැහැ කියලා මම කියවන්නේ කලින්. එතන කියලා දෙනේ උපාදානයේ Nirodha වෙයි කියලා. අන්න හරි ඒක නිකම්ම Nirodha වෙනවා. අන්න හරි කිරෝල හේතුවය. ඇසම දෝසයි කියලා නොදකින්න තාක් ඇසෙන් ගැලවෙන්න බෑ සක්කරයටව. අන්නරි ආයතනය තමයි මේ මොහොතේ අවිද්‍යාව නිසා අපේ ගොංකම නිසා අපි හදාගෙන බලන එක. ඇහැ ආයතන වෙන හැටි කොහෙවත් නෙමෙයි. ඇහැම හැදෙන හැටි බලන්න කියලා කියන්නේ. පැහැද? මේ ක්‍රියාවලිය කියන්නේ උපාදානස්කන්ධ ක්‍රියාවලිය නෙමෙයි. උපාදානේ බලන්නකෝ මේක. මේක ආවිනම් මම කියන්නම්. මෙන්න මේ ගන්න. පංචස් කන්දයනේ. හරිද? මේක උපාදානයත් එක්ක අහුනොත් නේද පංච උපාදානස්කන්ධය කියන කෙන්නේ බලන්න මෙතන පංචස්කන්ධය කියන එකම නේද උපාදාන කෑල්ල නිසා පංච උපාදානස්කන්ධ වෙන්නේ එතකොට උපාදානය කියන එක නේද දැඩිව අල්ල ගන්නවා කියලා වර්ථයක් තියෙන්නේ අර කියන්නේ ළඟට අදලා දැඩිව අල්ලනවා කියලා එතකොට එතන මාර්ථය ගන්නකෝ ළඟට අදින්න හෝ ඈතට අයින් කරන්න දැඩිව අල්ලන්න හෝ අයින් කරලා දාන්න නම් දෙයක් හම්බ වෙනවද නැද්ද මට කියනකො මේ සමීකරණේ හැටියට උපාදාන කියන්නේ දැඩිව ඇල්ලීම. පෙළේ දින අර්ථෙම ගත්තොත්. දැඩිව අල්ලන්න නම් නිකම්ම තේරෙන්නේ නැද්ද මොන හරි තියෙන්න ඕනි කියලා. මට කියනකො මොන හරි කියන එක මෙතනින් ඔප් වෙන්න ඕනද නැද්ද? සමීකරණේ. පංචස්කන්ධය කියන්නේ මොන හරිද නැද්ද? එහෙනම් පිරිසිඳ දකින්න ඕනේ විනිවිද දකින්න ඕනේ මොන හරි කියන තැන නම් මොන හරි කියන එකෙන් තේරෙන්න ඕනේ ඇසම කනම නාසයම දිවම ශරීරයම මනමද නැද්ද? ඒ කියන්නේ මොකද්ද? පංචස්කන්ධයමද නැද්ද? හරිද අපිට මේක ලැබෙන්නේ පෙනෙන්නද බලන්නද පෙනෙන්න පෙන්නේ අන්න හරි ඒ කියන්නේ අර තියෙන තණ්හාව නිසාමයි ලැබුණේ අවිද්‍යාව මුල් වෙලා මම මේ කියන්න හදන්නේ මේ පෙනෙන මට්ටමේ දෝෂයක් තියෙනවා කියලා පෙන්නන්න අපිට ඇහැ ලැබෙන්නේ පෙනෙන්න මිසක් බලන්න නෙමෙයි ඒක තේරෙනව නේද හදෙන්නේ එතන මෙන්න මේක තේරුම් ගන්න ඔය ඒ කියපුවා මම කියනවා විස්තරේ අපි ඇස් කණ්ණාඩියක් ගන්න ගියොත් ඒක ගිහනන් ලොකු සනසනක් තේරලාදි අහන්නේ මොකද්ද ඇහැ මේ කාලේ බලනවා කියලාද ඇහැට මේ කාලේ පේනවද කියලාද ඇහැ පේනවද කියලානේ අහන්නේ ඇහැ බලනවද කියලා අහන්නේ නැහනේ මේ වචනින්ම බලන්නකෝ කන කියලා අහුවොත් අහන්නේ කන අහනවා කියලාද කන ඇහෙනවා කියලාද රස විඳිනවා කියලාද අහන්නේ රස දැනනවා කියලාද අහන්නේ
දැකද මූණ සංඥාව ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන්නේ පෙනෙන ඇහෙන දැනෙන හිතෙනවා කියන එකට පහද චක්කායතන සෝතායතන ගහනායතන කියන සලායතන වලට කියන්නේ කොහොමද බලනවා අහනවා විඳිනවා හිතනවා කියන එක පහද පෙනෙනවා කියන එක निराයාසෙන් වෙන එකක් බලනවා කියන එක ආයාසෙන් වෙන වැඩක් මම හරි ඊයේ පෙන්නලා කිව්වේ ඔප්පු කළාම මේක निराයාසයි කියන්නේ ඇයි පෙනෙන තැනටයි මේක ඇප්ලයි වෙන්න ඕනේ බලලා නෙමෙයි මේක කරන්නේ बलंडा ඇහ ලැබුණේ පෙනෙන්න. ඒ කියන්නේ මෙහෙමයි. ඇහ කියන එක මෙන්න මේ ඇහ කියන එක ලැබුණේ පෙනීමට. හරිද? අපි මේකේ බලන්න යනවා. හරිද? අපි බලන්න යනවනේ. මං අහන්නේ බලන්න යන එක වෙහෙසකාරී කියලා ගත්තා කියමුකෝ. මං අහන්නේ නොබලා ඉන්නවා කියන බැලීමක්ද නැද්ද? ඒත් බැලීමක්. ඒකත් වෙහෙසකාරී. තේරෙනවද? මේ බලන එකේ කොච්චර දෝෂේ බැලුවත් නොබලා ඉන්න බෑ. බලනවමයි අපි කියමුකෝ දැන් නොබල ඉන්න නම් මට ගන්න දෙන්නේ ඇස් දෙක වහගෙන ඉන්නේ කොහොමද දැන් ලොකු ලොකු හඳුළු හිතන්නේ මට පේන්නේ නැහැ කියලාද මට පේනවා මන් දන්නවා ඉස්සරහ කවුරු ඉන්නවා කියලා එහෙනම් ඔය ප්‍රශ්නේ දැම්ම ඇස් යුතුනේ අර ආවු නිසා මං කිව්වේ එතන ගැලවෙන්න ඕන කැලල ඔය දේන්නේ මම මේ නිකන් අර්ථයක් පෙන්වන්න ගත්තේ පැහැද කතා කරනවා कोई भी ले रहा है कतार आई दान ने या कतार उस मम्मूली में समाव गानो वो कम कतार ठीक है ना वो का हरेटा में सुना यार बागनी संग्रह की तरह मैं हाँ उतने कतार अरे राहत उन्नास से नहीं उन्नास की मामा पैविदी उन्नाट पास से सिवरा पूजा करना मामा सिवरा बिलिगा ने इड पास मैं आठ की ना पुड़ी हाँ දරෝබි වඩනවා කියලා ගහන්නේ පොල්ලෙන් අර වටපතින් ලොකු හාමුදුරන්ට. එතන බලන්න හිතේ කතාව ලේසි නෑ කියලා. ඕක ලස්සන කියනවා. චිර කතම්පි චිර භාසිතම්පි සරිතානු සරිතා කියලා කියන්නේ. බොහෝ කාලයක් කළා වූ බොහෝ කාලයක් කිව්වා වූ බොහෝ කාලයක් හිතුවා වූ දේ නිසාමයි සතර යන්නේ. චේතනා භවෝ කියලා වෙන්නනේ. මේ හිතන සිතුවිල්ලමයි භවය. වෙන මොකක්ද මේ? පැහැද? මම මෙතන කියන්නේ ගේ මේකයි. මම මේ මේ අර්ථයෙන් පෙන්න ලයින් කරා නම් බලන්න යන්නේ කවදාවත් කාටවත් නතර ගන්න බෑ. එයා හිතනවා නම් නොබල ඉන්න එක හොඳයි කියන එක. එයා දන්නේ නැහැ බලන එකට වඩා වෙහෙසයි නොබල ඉන්න එක. දෙකක් එක සම්පූර්ණ දෙකක්. දෙකක්. ඒ දෙක අතර සම්බන්ධය මේකයි. මෙන්න මේ ඇහැ කියන එක පොඩ්ඩක් දැන් ටයිම් කරන්න. මේක පොඩ්ඩක් අයින් කරලා මෙන්න මේ පෙනීමයි බැලීමයි කියන එක ගන්නකො. පෙනෙනවා කියන්නේ පංචස්කන්ධ ලෙවල් එකට මේ බලනවා කියන්නේ පංච උපාදානස්කන්ධ ලෙවල් එකට දැන් පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි සම්බන්ධ වෙන්නේ මොකෙන්ද උපාදානේ උපාදානයට කලින් තණ්හාව තණ්හාවට කලින් වේදනාව වේදනාවට කලින් ආයතන ආයතනට කලින් නාම රූප විඥාන සංකාර ආයි මෙතන මෙතන සම්බන්ධ වෙන්නේ මොකෙන්ද අවිද්‍යාවයි ආයි මොකද තත්තේ आई मनोहर की संज्ञा गिवे नतीता अभी पेन मट में बै अभी बल ना इतना हुदर तेरू मम्मी इतना की एक हम मंगिया विस्तर सही तो किया पंचस्कंद लेवल के मैं अभी किया नहीं बैठते लिखे मम्मी इतना दस मम्मी क्या फिर नो कने क्यू बलने का नती करा नंग यार हाथ तेनो की मम्मा पीली और हाथ तेनो तमें है भाई वैडे थी एने देखो वहाँ से ला रही है हाबूत नहीं सा बालने वाला नैतिक रण बै बालने का नैतिक विंडो होने का एक निरोध एक मिसल का निरोध करण डोने का ना निमे अभी ये तो हमको मनोहारी विधि का डर बालने का नैतिक करा गया ला एक यानी बालन डे आने का मैं आदेन नैतिक करा ओके नैतिक करा नहीं है भाई पेन मट्ट में तीनों नैद पेन मट्ट में तीनों अह तीनों नैद मम्मी इसे लगे पुकार अह लेबेन्म इन पेन बलान पेन අපි මොනෝhari සෙල්ලමක් දාලා බලන එක නතර කරා කිව්වට
පෙනීම නතර වෙලා නැහැ නේද? පෙනීමට ඇහැ ඕනේද නැද්ද? ඇහැ ඕනේ නම් පෙනෙන්න ඉපදෙනකොට ලැබෙන ඇහැ අපිට ලැබෙන්නේ පෙනීමටම නම් අපි පෙනීම සාධාරණේ කරා කියන්නෙම ආයි ඇහක් ලැබෙන්න ප්‍රත්‍ය තියනවද නැද්ද? ආයි ඇහැ ලැබෙනවා කියන්නේ ඉපදෙනවද නැද්ද? මෙහෙන් බලන් ගියොත් රහතුන් වහන්සේලා තා ඉපදෙනවා අපි හිතන් ඉන්න විදිහට. ඇයි උන්වහන්සේලාට ඇහැ කෙනෙක් ගැටලුවක් නැහැ වගේ ඇවිල්ලා? පැහැද? ඇහැ උන්වහන්සේලාට ගැටලුවක් නැත්නම් මොකක්වත් හින්දා නෙමෙයි. ඇහැම දෝසයි කියලා දන්න කෙනා දන්නවා මීට එහා දෙයක් කරන්න බෑ දැන් මට කියලා. දැන් ඇහැ ගලවන්නද? පැහැද? උන්වහන්සේලා දන්නවා මේ ඇහැම තුච්චයි නින්දිතයි පහත් බොල්. ඔන්න ඔය ඇහැම තුච්චයි කියලා දැකපු නිසායි මහා උත්තමයෝ පිරිනුවට පස්සේ ඇහැක් එන්නේ නැත්තේ. ඇහැක් එන්න පුළුවන්කම තියාගෙන පිරිනුවාම ඇහැක් එන්නේ නැහැ නෙමෙයි. උන්වහන්සේලා කලින්ම දන්නවා ඇහැම පැනවෙන්න බෑ කියලා. පැහැද? ඇහැම පිරිසිඳ දැකලා තියෙන්නේ. ඇහි පිරිසිඳ දැකීමක් නෙමෙයි ඇහැම. පැහැදිලිද? ඒක දන්න කෙනාට මේ ජීවිතය තුළ කොච්චර සෙල්ලම් දාලා විදර්ශනා කළත් මට කියනකෝ ඇහැ නැති කරගන්න පුළුවන්ද කියලා. බෑ. හැබැයි යාට කරගන්න පුළුවන් මට්ටමක් තියෙනවා මොකද්ද? බලන මට්ටම දුරු කර දැහැ. හැබැයි පේන මට්ටම හිටිනවා. හැබැයි උන්වහන්සේ සෝතාපන්න වුණේම පේන මට්ටමම දෝසයි කියලා දැකලා. ඒ නිසා කවදාවත් හෙල්ලෙන්නේ නැහැ පේන මට්ටමේදී. හිත සුද්ධයි. පැහැදිලිද? මම මේක ඔප්පු කරන්න ගියේ කවුරු හරි කෙනෙක් හිතන් හිටියොත් පේන ඇහෙන දැනන මට්ටම නම් ගැටලුවක් නැහැ කියලා. ඒක න අනිවාර්යෙන් ඉපදෙනවා. පේන ඇහෙන දැනෙන මට්ටමේ තියෙන දෝෂේ දැක්කොත්මයි බලන අහන විඳින හිතන මට්ටම ගෙවෙන්නේ. බලන අහන හිතන විඳින මට්ටම ගලවන්න බෑමයි පේන ඇහෙන දැනෙන හිතන මට්ටමේ දෝෂේ නොදක. දාරුජීරිය හාමුදුරුවන්ගේ කමටහන උදන තියෙන්නේ. එතන කිව්වේ දිට්ටේව දිට්ට මත්තම් භවිස්සති කියලා බැලුවොත් බැලුව පමණයි කියන එකද? නෑ, පෙනුනොත් පෙනුනා පමණයි කියන එකට. ඉතින් එතන පෙනුනොත් පෙනුනා පමණයි කියලා ගන්නේ බලන චක්කා එතනේ පැත්තරද පෙනෙන ඇහැ කියන එකටද? ඉතින් බුදුපියාණන් වහන්සේ කියලා දිනේ ඔච්චර මුළු සසරේම මුළු ජීවිතේම බුද්ධකෘත්‍යයේදී බලන එක දෝසයි කියන එක නෙමෙයි. බලන එක ගැන කතා කරලා වැඩක් නෑ. මහන්නේ පේන තරම තුච්චයි. එතකොට පහද? ඒ අර්ථය තමයි තියෙන්නේ. හරිද? ඒකමයි බුදුපියාණන් වහන්සේ කිව්වේ ඔය තියෙන අපි ඉන්න ආයතන වලට ලෝකෝත්තර ප්‍රඥාව කවදාවත් අල්ලන්න බෑ. ඒකයි කියන්නේ හත්වෙනි ඉන්ද්‍රිය ගන්න ඕනි කියලා මේකෙදි. හත්වෙනි ඉන්ද්‍රිය කියන්නේ මේ අලුතෙන් ඉන්ද්‍රියක් නෙමෙයි. යෝනිසෝ මනසිකාරය නිසා හැදෙන ප්‍රඥාව. අර මොකද්ද? පරණ හනමිටිය බිම තියලා සංවේදී වුණාට පස්සේ ප්‍රතිගාමි බලවේගයේ මැඩපවත්තලා අලුතෙන් ගත්ත එක හොඳට හිතලා ඒකෙන් ආපු අලුත් අදහස ඇත්තද නැත්තද කියලා විමසන්නේ. අන්න එතනදී තමයි ප්‍රඥාව හැදෙන්නේ. නැත්තම් අපි මේ බණ අහනවා කියලා අහන්නේ ප්‍රඥාව පැත්තේ නෙමෙයි. මෝඩ කමේ ඉඳගෙනමයි බණ අහන්නේ. බුදුවැණන්සේ කිව්වනේ නිවන කියන එක අත්දකින්න බෑ මේ ආයතන වලට. ඊට එහා එකක් තියෙන්නේ. ඕකම ඔප්පු කරන්න පුළුවන් හොඳ අදහසක් දැන් ලුකහඳුර කිව්වේ. බලන මට්ටමේ ඉන්න කෙනට කවදාවත් පේන මට්ටම අත්දකින්න පුළුවන්ද? බෑමයි. එහෙනම් එයාට සෑහෙන ප්‍රඥාවක් තියෙන්න ඕනේ නැද්ද ඒ මට්ටමේ තියෙන දුක තේරුම් ගන්න? ඒ දුක තේරුම් ගත්තොත් බලන එක ගෙවිලා පේන මට්ටමට එයි යම් දවසක. එදාට කියනවා රහත් කියලා. පේන මට්ටමත් ආයි නොවන දවසක් තියෙනවා. එදාට කියන්නේ අනුපතිශේෂ පරිණාම ධාතුව කියලා. හැබැයි යම් කිසි කෙනෙක්ට යම් කිසි උතුමන් වහන්සේ නමකට මේ ලෝකය තුළද නිවන අතුවින්න ඕන නම් ඒකට අවස්ථාවක් තියෙනවා. නවාංග කුල සමාපත්තියේ නිරෝධ සමාපත්තිය. නිරෝධ සමාපත්තිය විඳපු කෙනා තමයි ඇත්තම සුද්ධ නිවන දන්නේ. නැත්තම් රහතුන් වහන්සේලාත් සදාතනික සුවය ලබන්න නම් මේ ලෝකෙින් දෙදි බෑ. පිරිනිවන් පාන්න ඕනේ. ඒකයි කියන්නේ සාරිපුත්ත හාමුදුරුවෝත් කියන්නේ බුදුහාඳුනේ මං හරියට මාස ගාණක් රස්සාවක් කරලා පඩි ගන්න ඉන්න මෙහිකාර කොල්ලෙක් වගේ කියලා. මාස ගාණක් රස්සාව කරා කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයේ උප්පරිම දුක විඳලා ඉන්න උනාසේ. තාම හැබැයි පඩි ගන්න බලාගෙන ඉන්න වෙන්නේ ඇයි? තාම ඉන්ද්‍රිය ටික තියෙනවා. පඩි ගත්ත කියන්නේ මොකද්ද? ඉරිමුණ. ඒ උපමා හරි ලස්සන කියලා දෙන උනාසේ. අපිට තෝරන්න බැරි කමයි මේවා තියෙන්නේ. පැහැදිලි. අර බලුගුණේ කතාවත් ඕක තමයි. උනාස කියන්නේ බලුගුණක් දාගත්තොත් බුදු පියාණන් වහන්සේ කවුරු හරි කෙනෙක් මේක රූප ස්වභාවයක් කියලා පෙන්වන්න යනවද? නෑ කියලා කියනවනේ. එතන බලු කුණ කරේ තියන් ඉන්නවා හා සමානයි පංචස්කන්ධය දරන් ඉන්නවා කියන එක.
අද අපේ තියෙන බඩු කුණ නෙමෙයි මේ බඩු කුණේ පණුව වහලා තින්නේ අද අපේ ඒකට තමයි කියන්නේ පංච උපාදානස්කන්ධ කියලා පැහැදද අපිට මේ පණුව ගහපු බඩු කුණවත් පිළිකුලක් නැහැ අද රහතුන් වහන්සේලාට පණුව දැන් වැක්කෙරෙන්නෙත් නැහැ ඒ බඩු කුණ පිළිකුල ඊට වඩා පැහැදද පණුව නැති දැන අපිට පණුව ඉඳලත් මේක වෙරෙන්න බෑ පංචස්කන්ධ මට්ටම ඒ පංචස්කන්ධ මට්ටමල කොහොමද කවදාවත් ඇහැට නම් අහුවෙන්නේ නැහැ අපි අද මේ ඇහැ කියලා කියන්නේ ආයතනයකට පැහැදද අපි අද මේ මට පේනවා කියලා කියන්නේ පෙනෙන එකට නෙමෙයි බලන එකට ඒකට උදාහරණයක් මොකක්ද දන්නවද මෙන්න මේ හිත කියන එකේ අපි තියන් ඉන්න ඕනේ මොනව හරි කියලා හරිද මෙන්න මේ මොනව හරි කියන එක තියෙන තාක් ඇහැ තියෙනවා කියන්නේ මේකට කියන්නේ ඇහැ කියලා නෙමෙයි මේ මොනව හරි කියන එක තියෙන තාක් මේකට කියන්නේ ආයතනයක් කියලා පැහැදද මෙන්න මේ හිත සම්පූර්ණයෙන් සුද්ධ වෙච්ච දවසට මෙතන තියෙන හැක් හැබැයි පේන මට්ටම තාම ගෙවිලා නැහැ පැහැදද මම ඒක කිව්වේ සුද්ධ නිරෝධය නෙමෙයි කියන එක තමයි පැහැදද පැහැදද මම කියන්නේ ඒක විස්තර කළ යුතුයි හරිද මම කිව්වේ අර අර්ථේ ඒක ලොකුහඳුනේ තව පැහැදිලි කිරීමක් කරනවා නම් ගත්තා ඒක ආ පැහැදිලි වුණාද ඒක කියන්නේ මෙහෙම එකක් මේ මෙයාට අර හදවතේ කතාව නේද? ඒකනේ මෙහෙම එකක්. දැන් මේ හදවතේ අර මෝඩකම මහා සාවද්දේ ගොංකම නිසා අපිට හිතනවනේ අනුසයේදී මොනෝ හරි තියෙනවා කියලා. තියෙනවත් නෙමෙයි මොනෝ හරි කියන එක. මොනෝ හරි කියන එකේ අන්තයක් නේ මොනෝ හරි ඇත කියන එක. එතකොට මෙතන මෙන්න මේ හදවතේ තියෙන අපි දැන්ට ගමුකෝ තේ කියලා. දැන් තේ කියන එක තියෙනවා. රහතුන් වහන්සේගේ චිත්තය මං කියන්නේ අර උතන තියෙනවා මට නම් මතක නෑ. අනඤ්‍යතාවී ඉන්ද්‍රිය හෝ මොකක් හරි ඉන්ද්‍රියක් තියෙන රහතුන් වහන්සේලාට පිටන. ඉතින් මේ රහත් භවයේ ප්‍රඥාවට හඳුනන නමක්. සෝවාන් කියනට එක ඉන්ද්‍රියක් එනවා. සෝවාන් තන ඉඳන් රහත් වෙනකන් තව ඉන්ද්‍රියක් පිටනවා. අරගෙන් පස්සේ තව ඉන්ද්‍රියක් තියෙනවා. ඉන්ද්‍රිය තුනක් තියෙනවා උතන. ඒ කොහොම හරි මේ ඉන්ද්‍රිය තියෙන හිඳයි රහතුන් වහන්සේලාට තේරෙනවා තේ තියෙනවා කියන එක. එක්කෝ තේ නෑ කියන එක. හැබැයි ඕකට ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව ඉන්නේ අර ප්‍රඥා මහිමේ නිසා. මං ඒකයි දැන් කිව්වේ රහත් සිත කියන එකත් 100% සුද්ධතාවයෙන් නෙමෙයි තියෙන්නේ. ඇයි පේන මට්ටම ගිවිලා නැහැ. පැහැදද? මම ඒක කිව්වේ සුද්ධ නිරෝධය දකින්න නම් රහතුන් වහන්සේටම පිරිනම් පාන්න ඕනේ මේකේ. හැබැයි පෘථජන සෝතාපන්න සකෘදාගාමි අනාගාමි උත්තමයන්ට සාපේක්ෂව පෘථජන ගිහියන්ට සාපේක්ෂව රහතුන් වහන්සේලා කියන්නේ අතිශයින්ම සුකුම ජීවිතයක්. ඉතාම සැපයි ඉතාම සුන්දරයි ඒගොල්ලන්ගේ ජීවිත. ඇයි බර ඇත්තෙම නැහැ. හැබැයි පිරිනිවන් පාපු නිරෝධේ සාක්ෂාත් වෙච්ච මනසට සාපේක්ෂව රාහතුන් වහන්සේලාගේ හිතත් බරයි. පැහැද? ඔක තියෙනවා ලස්සන්ට සංකාර දුක්ඛයෙන් රාහතුන් වහන්සේලා දුක් විඳිනවා කියන තැන. ඒක පෙරේ හැමෝම තියෙනවා. මම ඒක පෙන්නන්නම්. ඒක තියෙන්නේ කුද්දකනිකායේ හෝ පිටකෝපදේශේ. මම ආපු නිසා වුණා කියලා ඉතින් පොඩ්ඩක් ශ්‍රද්ධාවෙන් එක හිතා ගන්න කියන්නේ. ශ්‍රද්ධාව ඕනේ නැහැ මෙතන හරියට හුණා නම් ලොජික එක. එතන බුදුහාමුදුරගෙන් අහනවා බුදු පියාණන් වහන්සේ මේ ලෝකේ තියෙන ලොකුම දුක මොකද්ද? ලොකුම බය මොකද්ද? කිංසු තස්ස මහ බය. කොමද්ද ස්වාමීනි ලොකුම බය? බුදු පියාණන් වහන්සේ මතක් කරනවා මේ ලෝකේ බය ඇති වෙන්නේ දුක නිසානේ දුක්ඛම් බයට එනනේ දුකයි මහණින් ලොකුම බය එතන බලන්න එතන බුදු පියාණන් වහන්සේ අපි මේ හිතන් ඉන්න අර්ථයේ 100%ක් වැරදි කියලා ඔප්පු කරනවා එතන අපි අද හිතන් ඉන්නේ රහතුන් වහන්සේලා කියන්නේ මේ ශාරීරික වෙහෙස තිය නැත්තු කියලා නේද ඒකයි මේ මහා දුකක් තියනවා කියලා අපි ගන්නෙ බුදු පියාණන් වහන්සේ අර්ථේ නිකම්ම අයින් කරනවා එතන කියනවා පැහැදිලිව මහණෙනි කායික දුක සහ මානසික දුක කියලා දෙකක් තියෙනවා කායික දුක ගැන කතා කරලා වැඩක් නැහැ කාටුණොත් කායික දුක තියෙනවා ඒ මට්ටමෙම අපි හිතන්නේ රහතුන් වහන්සේලාගේ දුක ඉවරයි දැන්. ඇයි කායික දුක් කියන එක අයින් කරා උන්වහන්සේ එතන? බුදු වෙනස එතනදි කියනවා මහණෙනි මානසික දුක තමයි ලොකුම බය වෙන්න උන තැන. මානසික දුක තුන් ආකාරයි. දුක්ඛ දුක්ඛ විපරණාම දුක්ඛ සංඛාර දුක්ඛ. දුක්ඛ දුක්ඛ විපරණාම දුක්ඛ කියන දුක දීර්ඝායුෂ මනුස්ස කාලවලදී දැනෙන්නේවත් නැහැ හොයන්නවත් බෑ කියලා කියන්නේ. විපරිණාම දුකක් තේරෙන්න නම් මේ තියෙන බඩුවක් කැඩලා බිඳලා වෙනස් වෙන්න හරි එපැයි. නිකන් ගන්නකෝ අසංකේයයක විතර මනුස්ස ආයුෂයක් තියෙන කෙනෙක් තරුණ කාලේ කියන එක ගෙවෙනවද කියලා තේරෙන්නේ නැහැ. පොඩි කාලේ හිටිය රූපේ කොච්චර කාලකින්ද ගෙවෙන්නේ? විපරණාමය හොයන්නවත් බෑ. වෙනස් වීම තේරෙන්නවත් නැහැ. එදාට දුක්ඛ දුක්ඛ මේ දුක්ඛ දුක්ඛය කියන දුක පිටින්නෙත් නැහැ. විපරණාමය කියන දුක එන්නෙත් නැහැ. සියුම්ම තියෙනවා ඒගොල්ලන්ට ප්‍රකට වෙන්නේ නැහැ. පැහැදද? හැබැයි බුදු පියාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි මේ ලෝකේ අල්ප ආයුෂ වුණත් දීර්ඝ ආයුෂ වුණත් 31 ලෝක ධාතුව වුණත් මේ ලෝකේ කොච්චර සක්වලවල තිබ්බත් සදාතනික ධර්මණ ධාතුව බුදු පියන් වහන්සේ නමක් වැඩලා අනාවරණ ඥාණයෙන් මේ උපදවා ගතියුතු
ආලෝකය කියලා පෙන්වන්න ඕන තැන තමයි සංකාර දුක. එතන මතක් කරනවා බුදුහාමුදුරුවෝ මහණෙනි දැනගන්න අනුපදිශේෂ පරිණාම ධාතුවෙන් පිරි නිවෙනතාක් සංකාර දුකෙන් ගැලවෙන්න බෑ කියලා. එතකොට අපි සංකාර දුක ගැන නම් අවබෝධ කරගන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම පෙන්වන්නේ නැත්තේ ඔතනට නේද? ඒකට බුදු වහන්සේ මොකද අනිච්චාවද සංකාරා කියලා පෙන්වන්නේ? අනිච්ච ස්වභාවය දකින්න ඕනේ සංකාර දුකේ. සංකාර දුක කියන්නේ මේ කයින් උස්සලා කරන අමාරුකම් නෙමෙයි. සංකාරය කියන්නේ මොන හරි තියෙනවා කියලා හිතන එක. වෙන මොකක්වත් නෙමෙයි ඔය. මම කියුවේ රහතුන් මම ඔක කිව්වේ ප්‍රත්‍යක්ෂ සාක්ෂි ඔය පෙළේ තියෙන නිසා උතන. පැහැද? රහතුන් වහන්සේ පවා ඇස් දෙක වහන් හිටියත් උන්වහන්සේ තේරෙනවා මේ ලෝකේ තියෙනවා කියන එක. හැබැයි උන්වහන්සේ අපි වගේ මෝඩ නොවෙන්නේ ඇයි? උන්වහන්සේ දැකලා ඉවරයි මෙහෙම එකක් වෙන්න බෑ කියන එක. හැබැයි ඔප්පු කරන්නද උන්වහන්සේ කවදාවත්? ඔප්පු කරන්න බෑ. ඕකට හොඳ උදාහරණයක් මේ සුදස්සන ලොකුහාඳුරු කියන දවසට. දවසට මුළු ගිහි කාලෙම මම බලහන ලොකුහාඳුරු කියන ලස්සන කතාවක්. ෆ්‍රිජ් තියෙන ෆ්‍රිජ් සීතකරන. දැන් බලන්න මේ මේ කතාව. ගමේ ඉන්න ෆ්‍රිජ් එකක් දන්නේ නැති මිනිස්සෙකුයි ෆ්‍රිජ් එක දන්න මමයි එකතු වෙලා ෆ්‍රිජ් එක ගැන දැන් මම අර මාමට කියන්න යන්නේ. මම කියනවා මාම එන්නකෝ මේ දින ෆ්‍රිජ් එක. ආ දැන් ඉතින් අල්ලලා බල්ලා ඔක්කොම කරා ඊට පස්සේ මං කියනවා ඇතුළේ පෙන්නනවා කියලා දැන් අරිනවා. අරින කොටම ඇතුලේ ලයිට් එකක් පත් වෙනවද නැද්ද? පත් වෙනවනේ. හරි. ඊට පස්සේ මම වාරිනවා බාන ලයිට් උත් පත් වෙනවා. දැන් මම කියනවා හරි හොඳයි දැන් ඉතින් මේකේ කොහොමද වැඩ ගන්න කියලා කිව්වහම මේක දැන් මං එනම් වහන්නම් කියලා බැහැවොත් අපි දන්නව නේද ලයිට් එක නිවෙනවා කියලා. අපි දන්නව නේද? මම මාමගෙන් අහනවා දැන් මාමි දැන් අර ඇතුලේ ලයිට් එක නිවුණා කියලා දැක්කද කියලා. මාමා මට කියන ගන්නේ නැද්ද ඔබ මහා මෝඩයෙක් නේ ලයිට් එක නිවුන්නේ නැහැ. ඔබ දොරනේ වැහුවේ කියලා. දැන් මම කිව්වොත් එහෙම නැහැ ලයිට් එක නිවිලායි තියෙන්නේ කියලා. මාමගේ ලයිට් එක පත් වෙලාමයි කියලා. මම නිවිලා කියන වරක පත් වෙලා කියනවා. ඔප්පු කරන්නේ කොහොමද? ඇරලාද නැද්ද? ඇරිගම පත් වෙලා. කවුද මෝඩයා වෙන්නේ? මම. හැබැයි ප්‍රඥාවන්තයෙක් නම් ඒ මාමට කතා කරලා මෙහෙ වරෙන්කෝ. මේ දොර අයින තියෙන පොඩි බටන් එක. මේක ඔබලා පෙන්නුවොත් ඇරලා තියෙද්දි. අන්න ඒ වගේ කියනවා දිට්ටි සම්පන්න කෙනා දිට්ටි ඍජු කරන දැන. මේ ලෝකේ ඇහැ අරපු සැනින් තේරෙනවමයි තියෙනවා කියලා. ආයි ඇහැ වහපු සැනින් තේරෙනව නෑ කියලා. හැබැයි ඇහැ ඇරලා ඉන්නකොටම මේ ලෝකේ පවතින්න බෑ කියලා ඔප්පු කරොත් අර ස්විච් එක පෙන්නුවා වගේ. ඒ කෙනාට ප්‍රත්‍යක්ෂයි ආයි හීනෙන්වත් බය වෙන්නේ නෑ. දොර වහනකොට ලයිට් එක පත්තුලා දින්නේ කියලා. නැත්තම් හිතන්නකො දැන් දොර වැහුවට පස්සේ ලයිට් එක පත්තුලා තිනවා කියලා හිතන් ඉන්න මෝඩයාට කොච්චර 1000ක්ද ලයිට් බිල් ගෙවන්න ඕනේ ලයිට් එක මාරු කරන්නේ කොහොමද ලොකු ප්‍රශ්නනේ. හැබැයි එයාට ප්‍රත්‍යක්ෂවම ලයිට් එක නිවෙනවමයි කියලා නිකම්ම එයාට ආයි කතාවක් නැහැ. පැහැද මං කිය උදාහරණ. ඒ උදාහරණ හරිය ලස්සන උදාහරණයක්. ඒක තේරුම් ගත යුතු කැලලක් තියෙනවා ඒක. පැහැද? හරියද? ඉතින් මං කියන්නේ මේකයි මේ සංස්කරණ දුක සංඛාරය තමයි අපි පිරිසිඳ දකින්න ඕන තැන. නැත්තම් අපිට ලිහින්න බෑ. චේතනාව බිහි වෙන්නෙම සංස්කරණය නිසා. සංස්කරණය කරන එකක් නෙමෙයි අපිට තියෙන පංචස්කන්ධ මට්ටමේ සංස්කරණය වෙනවා. සංස්කරණය වෙන තැනක අපි සංස්කරණය ආයි කරන්න යන එක තමයි අපි සංස්කරණය. ඔන්න ඕක නතර වෙන්නේ අபிසංස්කරණය දැක්ක කියන එකෙන් නෙමෙයි. සංස්කරණය දැක්කොත් අபிසංස්කරණය નિરાයාසෙන් නිරෝධ වෙනවා. අபிසංස්කරණය දැකලා අபிසංස්කරණයට කරන්න වෙන්නේ නිරෝධ කරන එක අපිටද? මං කියන වදනේ පැහැදිලිද නැහැ? බලන එක දෝසයි කියලා බැලුවොත් මේ බලන එක දෝසයි කියලා අපි හිතුවොත් අපිට කරන්න වෙන්නේ බලන් නැතුව ඉන්න එක. හැබැයි පෙනෙන තන දෝෂය දැක්කොත් බලන් නැතුව ඉන්න ඕනේ නැහැ. බලන් බැරි වෙන දවසක් එනවා. මං අහන්නේ වඩා වාසි මොකද්ද කියන එක. බලන් බැරි වෙන දවසක කියන එක. ඒකට අපි දකින්න ඕනේ බලන එකේ අහන එකේ විඳින එකේ දෝෂෙද නැත්නම් පංච උපාදානස්කන්ධයේ දෝෂෙද නැත්නම් පංචස්කන්ධයේම දෝෂෙද? අන්න හරි. ඒක තමයි කියන්නේ සංස්කාරය සංඛාරස්කන්ධයේ තියෙන්නේ පංචස්කන්ධ ලෙවල් එකට. සංස්කාර සංඛාර උපාදානස්කන්ධයේ තියෙන්නේ අපි මේ කියන ලෝකෙ ලෙවල් එකට. පැහැද? හරියටම මමයා ඉන්නේ කොහෙද? මම කියන්නේ සංකාරයට නම. මමයා ඉවර වෙන්නේ පිරිණිවන්ම පෑවොත්. පැහැද? මේක දැන් මන්ද නැහැ ඕක එහෙම තේරුණා වගේ හිටියට ඕකේ තියෙනවා ලොකු කතාවක් ලෙහෙන්න. මම නිකන් උඩින් මේ කිව්වේ කතාව.
පැල් මොකද නැත්තම් මේක කෙනෙක් අහලා හිතන්න පුළුවන් දැන් එහෙනම් විනාස අතර අන්න මෙකනිසම් එකම එන්න ඕනේ නැතුව මොනවත් වටෙන් කිව්වා කියලා බෑ අන්න ඒකත් බලන්න ඕනේ ඔය මෝහ අන්ධකාරය විනිවිද දකින්න කියන්නේ ඇයි මෝහ අන්ධකාරය අයින් කරන්න නැතුව නෑ ඒක හරි ඔයා ලොකහඳු කිව්ව එක හරි මං ඇහුවේ විනිවිද දකින්න කියන්නේ විදර්ශනාව කියන්නේ විදසුන් නෝන කියලා ඇයි මේක හොඳට හාරලා බලලා හරියටම එහෙම බලන්න කියන්නේ ඕක අයින් කරන්න නැතුව ඒකට හේතුව තමයි පංචස්කන්ධය දරන් ඉන්න තාක් මෝහය අයින් කරන්න බෑ පහල ඒක විනිවිද දකින්න විතරයි පුළුවන් පහල විනිවිද දකින්න තියෙන තියුණු ප්‍රඥාව තමයි ආයුධය උතන හැබැයි මෝහය 100ට 100ම ඉවර වෙනවා අනුබදි හේස පරිණාම ධාතුවේ පහල ඒක තව ටිකක් සල්ල කරොත් රහත් වුණාට පස්සේ ආයි උපාදාන කරන්න බැරි වෙනවා හැබැයි ස්කන්ධේ පිහිටනවා අර නිබ්බන්ති දීරා යතායම් පදීපෝ කිව්වා වගේ පහණක් නිවුණාසේ නිවුණාම ආයි දැල්ල හොයන්න බැරි වෙනවා පහල ඒ කියන්නේ ආයි බලන්න බැරි වෙනවා ආයි බලන්න බැරි වෙන්නේ පෙනීම තිබිලා නෙමෙයි පෙනෙන්න බැරි වෙන නිසාම බලන්න බැරි වෙනවා බලන්න බැරි වෙලා පේනව නෙමෙයි හොඳේ අහන්න බැරි වෙලා ඇහෙනව නෙමෙයි හොඳේ පෙනෙන්නම බැරි වෙලයි බලන්න බැරි වෙන්නේ ඇහෙන්නම බැරි වෙලයි බලන්න බැරි වෙන්නේ පහල පහල එහෙමයි වෙන්නේ ඕක හරියද හරි අපි හිටියේ කිරිබිඩි පැකට් එකේ අපි සෑහෙන ටිකක් දුරක් ආවා හරියද දැන් කොහොම හරි මම මේ කියන්න ඕනේ උනේ හිත තුල තියෙන මේ අනුසය සංඥාව දරාගෙන මිනිස්සේ කොච්චර ප්‍රශ්න ඇහුවත් එයා ළඟට අවිල යන්නේ ඒකයි හැමතිස්සෙම මනස විවෘත කරන්න කියන්නේ මේ හිත තුල චුට්ටක් හිස් කරලා බලන්න කියන එක පහල නැත්නම් අපි කරන්නෙම කිරිපිටි පැකට් එක කිරිතේක නැහැ නමුත් කිරිතේක හදන්න තියෙන හේතුවක් කියලා ගන්නවා මං අහන්නේ මේකයි කිරිතේක හදන්න හේතුවක් කියලා හරි දන්නේ කිරිතේක දන්න නිසා නේද ඒක අයින් කරමු කියලා මං කිව්වේ පහල පහලවා මං ඉතින් මෙහෙම මේ පොඩි වෙන විදිහකට අප්‍රෝච් එකක් කියනවා මෙහෙම මෙන්න මේ කිරිපිටි කියන හේතු විතරක් ගත්තොත් හරිද මෙන්න මේ කිරිපිටි එක ඇතුලේ කිරිතේක කියන එක කලින් තිබිලා දැන් නැති වුණා හින්දා නෑ නෙමෙයිනේ කලින් එක ඉපදිලා තිබ්බා ඒක හින්දා දැන් නෑ නෙමෙයිනේ කලින් ඉපදිලා දැන් මැරුණු හින්දා ඒක නෑ නෙමෙයිනේ මෙන්න මේ කිරිපිටි කියන මේ හේතුව කොච්චර හැරුවත් කොච්චර විමර්ශනය කළත් කිරිතේ කියන ඵලයක් පිහිටන්න බෑ මේකෙන් කියනවා කිරිතේ කියන ඵලය මේ කිරිපිටි කියන හේතුව ඇතුලේ තියෙන්නම බැරි වෙච්ච එකක් කියලා මම මේක දැන් අර ඊ කියපු අර්ථය කියනවා මෙතන අර්ථයක් ගන්න පුළුවන් අපිට සමුදය වෙලා දැන් නිරුද්ධ වුණා කියලා ඉතින් කිරිතේ එක සමුදය වෙලා දැන් නිරුද්ධ වෙලා කියලා කියද බැරිද මෙතන මොකද්ද මේ කියන්නේ සමුදේ වෙන්නම බෑ කියලා තේරෙනවද මේකේ? ඒ කියන්නේ Nirodhaya කියන්නේම සමුදේ වෙන්නම බෑ කියන එක කියලා. ඒකයි කියන්නේ යේ ධම්මා හේතුපබව තේ සංහේතු තථාගතෝ වාහ කියන කොට සෝවන් වෙන්නේ ඇයි? සමුදේ වෙන්න බෑ කියලාම තේරෙනවා මේක. බලන්න අර ඊ කියල මොනවද සමුදේ Nirodhayi කියලා කියන්නේ කියන්නේ. සමුදේ Nirodhaya නෙමෙයි. සමුදේ Nirodhayi කියන එක. අන්න හරි. හට ගැනිලම නෑ. හට ගැනෙන්නම බැරි වෙලා මුණ ගැහිලම නැහැ හම්බ වෙලාම නැහැ අන්නරි ඒ කියන්නේ මාරයා කියන්නේත් මරණයනේ මරණයම මැරිලා නම් බලද්ද එතකොට දැන් අපි දුක් වෙන්න ඕනේද අර ඒ වගේ අර්ථය. ඒකේ මං කියවල කොහොමද? ඒක දැන් ඒ දැන් එක එක ලොකු ස්වාමීන් වහන්සේලා කියන දේශනාවල වචන වෙනස්නේ. කෙනෙක් කියනවා පෙර නොතිවීම හරගෙන තුන තුන ඇති වුණා කියලා. කෙනෙක් කියනවා සමුදේම නිරෝධ වුණා කියලා. අපි මෙතන ගන්න ඕනේ ඒකයි. මෙතන තීක්ෂණ ප්‍රඥාවක් තියෙන ඕන කියන්නේ ඒකට. දේශකයන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්නත් ප්‍රඥාවක් තියෙන හොඳ තීව්‍රතනක්. ඒකයි එතන ශ්‍රාවක මට්ටම ලේසි වෙන්නේ නැහැ. හරියට ශ්‍රවණය කරනවා නම්. එතකොට අපි තේරුම් ගන්න ඕන කාරණාව කෙනෙක් බැරි වෙලාවත් කියන්නේ මේ හටගත්ත දෙයක නැතිවීමක් නම් ඒකට සමුදේ වැය කිව්වා කියලා වැඩක් නැහැ. ඒ කියන්නේ ඇතිවීමක් නැතිවීමක් ගැනයි කියන්නේ.
ඇත නැත කියන්නේ ලෝක දෙකක්. ඒ අන්ත දෙකක්. ඒ කියන්නේ අර එක බිඳුවකින් ලාංඡනය. ඔගේ දඟල වැඩක් නැහැ. සමුදය නිරෝධය කියලා කියන්නේ උදේ අවුවේ කියන්නේ ප්‍රඥාවට අහු වෙන ඥානයක්. උදයබ්බ ඥානයක්. ඔක කාටවත් දෙන්න බෑ. ඒ දහමෙන් තමන් ගෝචර කරලා අරගන්න ඕන එක. පහල එතකොට තේරෙන්න ඕනේ මම මේ කියන එක වැරදි හොඳ මේක කියලා දෙන එක හරියන්නේ නැහැ. දැන් මේ ආපු ඉඳන් මම කියන්නේ. එතන තේරෙන්න ඕනේ මනසට මේ තියෙන දේ නැති වෙනවා කියන එක නෙමෙයි. හටගත්ත දේ දැන් නැති වුණා කියන එක නෙමෙයි. හට ගන්නම බෑ. නමුත් මෙතන හට ගැනීමේ ස්වභාවය යුක්තයි කියලා කියන්නේ. පහල. ඇයි බං කිව්වේ හට ගන්නම බෑ හට ගැනීමේ ස්වභාවය යුක්තයි කියලා? සමුදේ වෙන්න බෑ සමුදේ ස්වභාවයෙන් යුක්තයි කියලා මං කිව්වේ ඇයි? පංචස්කන්ධයේ තියෙන ගැටලුව. ප්‍රඥාස්කන්ධයට තේරෙනවා මේක පැනවෙන්න බෑ කියලා. හැබැයි පංචස්කන්ධය කියනවා නෑ පැනවෙනවා කියලා. පහල. අපිට අහුවෙන්න ඕනේ පංචස්කන්ධයද ප්‍රඥාස්කන්ධයද? ප්‍රඥාස්කන්ධය. එතන අහු වුණා නම් ඇලෙන්නවා කියලා දඟලන්නෙත් නෑ ගැටෙනවා කියලා දඟලන්නෙත් නෑ. ඇලෙන්න ගැටෙන දින මධ්‍යස්ථය තුල නොතවරි ඉන්න පුළුවන් යාට. අන්න හරි අන්න හරි. හැබැයි ගණ්ඩකෝ ඒකයි එතන ලොකු හඳුනේ අතර හැංගීම තියෙනවා නම් ගැටලුවක් නැහැ නෑ කියන වචන තුල. හැබැයි අර බෑ කියන එක ටිකක් තීව්‍ර නිසා හැමදෙසෙම මම කියන්නේ. හරිද? එතන මැද කියන එක තුල තැවරෙන්න බැරි කියලා මනසක් තියෙන උත්මයයි නොතවරේ ඉන්නේ. අන්න හරි. ඔන්න ඔය හැංගීමටයි කියන්නේ ලෝකෝත්තර මනස කියලා. ඔය හැංගීම කියන්නේ රහතුන් වහන්සේ කියන එක. ඔය හැංගීම කියන්නේ නිරෝධය කියන එක. වෙන මොකක්ද මේ? ඉතින් මම අහන්නේ මෙච්චරයි. මම ඊයේ කියපු එකමයි. සෝදාපන්න වෙන්නේ අනාගාමී එකේ කෙරවල වගේ දැකලාද? නැහනේ. අරිහත් බව දැකලාද? නෑ නිරෝධය. ඔව්. ඒකල කොහොමදනේ තේරෙන්න ඕන කියලා. මම ඒක කිව්වා මේක කිව් එකක් අතරදී කියන එක. ඒක තමයි මනසට තේරෙන්න ඕන එක. අන්න හරි. අර කියන්නේ මේ අච්චරියන් අබ්බූතං බන්තේ කියලා පෙන්නන්නේ. එනේ යටිකුරු දේ උඩුකුරු වුණා ආශ්චර්ය අද්භූත දහමක් මේ කියන එක. ඔය 180කින් අනිත් පැත්ත ගැහුණා කියන්නේ ජීවිතේ ඔන්න ඕක වැටහිච්ච කෙනෙක්. ඊට මෙහා කෙනට කියන්න බෑ. පැහැදිලිද? ඔය හොඳ උදාහරණයක් තියෙන දැන් අපි අහලා දිනවනේ මම නෙමේ මගේ නෙමේ රූපේ මගේ ආත්මික ගන්න බෑ කියලා. මට කියනවා සාමාන්‍ය මනුස්සයෙක්ට ඔය වචන කිව්වා කියලා කවදාවත් මගේ නෙමෙයිද? මගේ නෙමේ කියන එක මගේ වෙලා තියෙනේ මනුස්සයට. ලියන්න බෑ. ඔය කියන්නේ මම නෙමේ මගේ නෙමේ මගේ ආත්මය නෙමේ. මොකද නේතං මම නමේ සෝමස්සින් නමේ සෝ වත්තාති කියලා පෙන්නන්නේ උඹට ඕක තේරෙයි මහණ කියලා කියන්නේ උතන. නැතු ඕක කරපන් කියලා නෙමේ. ඕක කරලා ලියන්න බෑ. කරන්න අත දානවා කියන්නේ මම වෙලා මගේ වෙලා මගේ ආත්මය වෙලා. අන්න හරි. ඔය අර මොකක්ද දන්නවද? අර හිතේ මම ඉන්නවා. උඩ ඉන්නේ මමයි මම නෙමේ කියලා දෙක. ඒ දෙක අතාරින. මම අන්න හරි. ඕවට කියන්නේ ඇති නැති බව කියලා. ඉතින් ඒක මම කියතන ඉතාලම සූක්ෂමයි ඔය ප්‍රඥාව. ඒක තමයි. ඒකම තමයි අත්‍තර මම විශ්සර කරන්න ඕන කියලා මේකේ. ඕක තමයි තේරුම් ගන්න ඕනේ. ඕක නැතුණම් අහුවෙන්නේ නැහැ කොහොමද? ඕක මජ්ජේ සූත්‍රයේදී. මජ්ජේ සූත්‍රයේ මෙතරයි. ඒකේ හය ආකාරයෙන් පෙන්නනවා. ඒකේ අර මට හුඟා ක්ලස්සන්ට වැඩිච්ච එක තමයි අර. සැප එක අන්තයක්, දුක එක අන්තයක්, උපේක්ෂාව මැද. අපි මෙච්චරලා කතා කරන්නේ මොකද්ද? සැපේ දුකත්, දුකේ හුලත්, උපේක්ෂාවේ අනිච්චත්. ඒතර උපේක්ෂාව කියන්නේ සංස්කාර ස්කන්ධයේ බිහි වෙන තැනක. පැහැද? මම මේක අභිධර්මයේ කියලා කියන්නේ. අභිධර්මයේ අහලා තියෙනවා නම් මම ලොකු සමහරවල් අහලා තියෙන්නේ. ඇහැට පෙනෙනවා කියන්නේ සැපද දුකද උපේක්ෂාවද? උපේක්ෂාව කියන්නේ ආයි අනිච්ච ස්වභාවය දෙයක්ද නැද්ද? රහතුන් වහන්සේලා ඉන්නේ පෙනීමේ නම් උන්වහන්සේලා උපේක්ෂා මට්ටමේ ඉන්නවද නැද්ද? ඒ කියන්නේ සංකාර දුක තියෙනවද නැද්ද? ඒකයි අභිධර්මයේ කියන එකේ ලස්සනට ඔකල හෙලා දිනවා. අපි විකාර කරලා ගන්නේ ඕවා. ඇයි තේරෙන්නේ නැහැ නේද වැඩ? ඒකයි වැඩේ. සැප දුක ලෙසත් දුක හුල ලෙසත් උපේක්ෂාව අනිච්ච ලෙසත් අන්න හරි අන්න හරි. ඒක තියෙන්නේ නත්ති දින සූත්‍රේනේ. දට්ටබ්බ සූත්‍රේ හෝ නත්ති දින සූත්‍රේ. කෙසේද? ඒ අර්ථය තමයි ඔය කිව්වේ. මම එතෙන්දී අහන්නේ මේකයි. සැපේ දුක තේරුනාට පස්සේ දුකේ හුල තේරලා උපේක්ෂාව අනිච්ච තේරනවද? නැත්නම් දුකේ හුල තේරලා සැපේ දුක තේරලා උපේක්ෂාව අනිච්ච තේරනවද? නැත්නම් වෙන විදිහකට? උපේක්ෂාව අනිච්ච තේරිච්ච මනස අර දෙකම ගලවනවා. මං ඊයේ පටන් ගන්නකොට අහපු ප්‍රශ්නෙට උත්තරේ දැන් එන්නේ. සැපේ තියෙන දුක පෙන්වන්න දන්නේ සැපේ දුක දන්න කෙනා නෙමෙයි.
දුකේ හුල දන්නගෙනත් නෙමෙයි උපේක්ෂාවේ අනිච්ච දන්නගෙන තේරනවාද අර 31 ලෝකතලයේ පොදු කුලකේ කොහෙද තියෙන්නේ කියලා උපේක්ෂාව කියන දන්න ඒකයි රහතුන් වහන්සේ ලෝකේ ඉන්න කෙනෙක්නේ උන්වහන්සේවත් ඔය කුලකේ ඇතුළට දාලා තින්නේ බල මේක තේරෙනද රහත් උනත් මේ කර්ම ඉවර වෙන්නේ නැහැ කියලා ඒකයි ඔය රහතුන් වහන්සේලා ඔච්චර උදං ගන්නන්නේ පිරිනුවම් පෑම ඔච්චර මංගල්‍යයක් කියලා හොඳට තේරුම් ගන්න ඔය කියද්දි කියනවා ලොකු සවන් වහන්සේලා නිරෝධ සමාපත්තිය කියන එක ජීවිතේ නොලබන කෙනෙක් මේ හුස්ම රැල්ල පවා අතිශයින්ම පීඩාකාරී කියලා ඒ කියන්නේ සාමාන්‍යයෙන් ස්වාමින් වහන්සේලාට ඒ කියන්නේ රහතුන් වහන්සේලාට මේ බලන ඇවිදින එක ගැන කවර කතාවද හුස්ම රැල්ල පවා වෙහෙසයි කියලා කියන්නේ ඇයි ඒ හුස්ම වැටෙනවා කියන එක තේරෙන එක වෙන්න බැරි එකක් නේ ප්‍රඥා ස්කන්ධයට හැබැයි උන්වහන්සේලාට තේරෙනවද නැද්ද ලෙහන්න බෑ ඒක ලබන මං කිව්වේ රහතුන් වහන්සේලාට ඔය ලොකු සවනාසලා කියද්දි විස්තර කරද්දි කියන්නේ හුස්ම රැල්ල වැටීම පවා අතිශයින්ම වෙහෙසයිලු අපිට අද හුස්ම තේරෙනවද හුස්ම ගණන් ගන්නෙත් නෑ අපි අද නමුත් නිකම් බලනකො හුස්ම රැල්ල එච්චර වෙහෙසයි කියලා දැනන කොහොම මනසක් වෙන්න උනද ඒක මනස සියුම් සහ දුකේ කෙලවර දැකලා ඉවරයි පහල පහලද ඒකෙන් තේරුම් ගන්න එපා රහතුන් වහන්සේලා කියන්නේ දැන් ඉර්ධියෙන් වඩනකොට හුස්ම රැල්ලට හිත තියන කට්ටිය නෙමෙයි ඈ උන්වහන්සේලාට තේරෙනවා මේ හුස්ම රැල්ල පවා ගැටලුයි කියන එක ඔතනින් ගන්නකො ආනපාන සතිය ලෙහන්න බෑද බලන්න ආනපානේ වඩන කෙනාට තේරෙනොත් හුස්මක්වත් වැටෙන්න බෑ කියලා ඒ මට්ටමින් දරුණු ආනපාන සතියක් තියෙන එතන අතෝ අපි දැන් හුස්ම රැල්ල කියන භාවනාව වඩන්නේ හුස්ම රැල්ල බල බලනේ ඕක ප්‍රඥාවන්තයෙක් බලන්නේ හුස්ම රැල්ල ගැන බලන්න නෙමෙයි අර තියෙන ලොකු අර කරදරකාරී ආයතන වල දෝෂයෙන් මිදිලා එක තැනකට හිත කොටු කරනවා ඒ කොටු කරගන්නේ ඒ කරමණය කරන්නත් නෙමෙයි පැනවෙන්න බෑ කියන එක දැක ගන්න ලේසි විදර්ශනාවයි දැන් එකකනේ තියෙන්නේ නැත්තම් අපිට පේනවා ඇහෙනවා දැනෙනවා හිතනවා මලවදයක් නෙමෙයි ඒක විදර්ශනාව කරන්න ලේසි වෙන්නේ නැහැ හිත සමාහිත කරනවා කියන්නේ එක අරමුණකට ගේනවා ඉතින් මං කියන්නේ මෙච්චරයි එයා වදමල වදමල කියලා කමටහනක් වැඩුවත් එයා දන්නවනම් වදමල පැනවෙන්න බෑ කියලා දෝෂයක් නැහැ නැත්තම් වදමල වදමල කියලා වඩන්න වඩන්න ඇහැ කියන එක හැදෙනවා මිසක් ලෙහෙන්නේ නැහැ පැහැද ඒකද ලොකහාමුදුරු හොඳට දෙන්නේ නැද්ද ලොකහාමුදුරු නැගිටින්නෙම තේ එකක් ගන්නනේ ඉතින් මමත් එච්චර තමයි ඉතින් මම අලුත් මොකක් වදිනේ ඒ අර්ථය එතකොට නිකන් ලොකහාමුදුරු හිතන්න අපි කොයි මොහොතේද විදර්ශනාවෙන් පිට ඉන්න ඕනේ කියලා මේකේ එහෙම තනක් පැනෙව්වා කියන්නේම ඒ මනුස්ස විදර්ශනාව දන්නේ එහෙම එයා විදර්ශනා නොකර ඉන්න තනක් හදාගත්ත කියන්නේ පියාගි භූමියෙන් එළියේ අඩුම ෂණයනේ ඇහැ පිය ඔහොම කරනකොට ඒක ගන්නවා කියන එක ගන්න ඉස්සෙල්ලා ඇතුළේ ඔව් ආයිත් අර මාමගේ පිටේ මම ඉතින් දැන් පොඩ්ඩක් දීර්ඝ උත්තරයක් මට දෙන්න පුළුවන්. අපි මෙහෙම ගත්තොත් මෙන්න මේක පොඩ්ඩක් බැලුවා නම් වටිනවා. මම මේක පෙන්වන්න හිටියේ මෙන්න මේක. හරි. මේ තියෙන්නේ මොනෝ හරි කියන සංඥාව. හරිද? මෙන්න මේ මොනෝ හරි කියන දැන්න දැන්න දාගන්න තේ කියලා. මම අහන්නේ අර ඉස්සර මාමහ ප්‍රශ්නෙට තමයි පොඩ්ඩක් උද්දෘත කළා. තේ කියලා තේරෙන්නේ රූපේ විතරද තේ කියලා තේරෙනකොට. නෑ නේද? තේ කියන රූපේ තේරෙනව නෙමෙයි නේද? තේවල සුවඳක් තේරෙනවද නැද්ද? මට කියන්නකෝ මෙන්න මේ තියෙන තේ කෝප්පේ සුවඳ මේකයි කියලා මාමට තේරෙනවද නැද්ද? දැන් මාම ගාව තුන තේකේ සුවඳ තියෙනවා. මම කියන්නේ ওই සුවඳ නෙමෙයි. මම මේක අල්ලන්නවත් නොදී මාමට තේරෙනවද නැද්ද මෙච්චර රස නැති කියලා මේ තේක? නැත්තම් කවදාවත් තේ කියලා ඇල්ලවතුර දුනොත් බොනවද? ඇයියේ? තේ කියන සංඥාව තුල රසනේ ගතිය දන්නවා. පැහැද? ඒ කියන්නේ මොනවා හරි කියන සංඥාවේ මෙන්න මේ 11 ආකාරය මෙන්න මේ 11 ආකාරයම තියෙනවා මොනවා හරි කියන සංඥාවේ අතීතය තියෙනවමයි වර්තමානයේ තියෙනවමයි අනාගතය තියෙනවමයි හීන අපි කියන්නේ පහත් තුච්චයි කියලා අපි කියන්නේ හීන කුල කියලා ඒ කියන්නේ හීන ගතිය මෙතන මේ ඇත්තම තියෙන්නේ අන්න හරි මේ තියන්නේ මේ ඩුවැලිටි එක ඕලාරික අදහසද මෙහෙම ගන්න
ඒ තමයි ඔව් මේකේ ගොඩනේ මම මේ කියන්න ගියේ අපිට හිතෙන ඕනම දෙයක මේ 11 ආකාරය තියෙනවා හැබැයි අපිට ගෝචර වෙන්නේ සමහර ප්‍රමුඛයෝ විතරයි එකක් නෙමෙයි 11න් ප්‍රමුඛ වෙන කිහිපයක් තේක ගත්තාම අපිට කවදාවත් හීනයි කියලා තේරෙන්නේ නැහැ හොඳ තේකක් බිව්වොත් හැබැයි අපි දන්නවද නැද්ද ගෙදර බීපු තේකට වඩා මේ තේක හොඳයි කියලා එතකොට මොකද්ද හීන උනේ ගෙදර තේක හීනයි මේක ප්‍රණීතයි පැහැද මම ඒක කිව්වේ අර තේ කියලා ගන්නකොට සාපේක්ෂකය ඇවිල්ලා ඉවරයි පැහැද එතකොට දැන් දුර ළඟ කියන්නේ මොකද්ද ගෙදර තේක දුරයි දැන් ඕක ළඟයි දැන් ටිකට කලින් මාම අර බිම තියලා ගණිද්දි එතකොට දුරයි දැන් ළඟයි ඕක ෂණේට ළඟටද හැකි හීන ළඟ අනිත් එක දුර ප්‍රණීත ඒ කියන්නේ ළඟ දුර හීන ප්‍රණීත හරිද ඊටසේ සියුම්ද ඝනයිද ඊටසේ බාහිරයිද අභ්‍යන්තරයිද අතීත වර්තමාන අනාගත මෙතන නෑ නෑ මේ 11 ආකාරයට මේ 11 ආකාරයකින් සමන්වාගත නිසා තමයි මාත්‍ර කියන්නේ නැතුව ස්කන්ධ කියලා අර්ථකථනය දාන්නේ පැහැදිලිද මේ 11 ආකාරයකින් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ කොටස් පහම හැදිලා තියෙන්නේ මේ 11 උපනිශ්‍රියෙන් පැහැදිලිද කොටස් 11ක් ආව කියන්නේ මාත්‍ර නෙමෙයිනේ මේ තියෙන්නේ ගොඩවල් ඒ හිඳයි සාසනීය පෙන්වන්නේ පංචස්කන්ධ කියලා පැහැදිලිද මම මෙතන එක අර්ථය මතක කරගන්න අද හුඟක් වරද්දවල කියන එක දැන් හුඟක් කට්ටිය කියනවා පේනකොට ඇහෙන්නේ නැහෙනි ඇහෙනකොට පේන්නේ නැහෙනි මට කියන්න කවද්දෝක අත්දකින්න ලැබුණේ ඔය මට්ටම අත්දැකලා තිනවද ඔය මට්ටම අත්දැකලා තිනවද පේනකොට ඇහෙන්නේ නැහැ කියන එක අත්දැකලා තිනවද අන්න හරි ඔය කියන්නේ මේ චිත්තවල අතිශය මාත්‍ර මට්ටම ඔය කියන්නේ චිත්ත මාත්‍ර ගැන ඔය කියන්නේ මාත්‍ර ගැන ඔය මාත්‍රය කෙනෙක්ට මෙහෙම ලෝකේ කලකිරෙන්න පුළුවන් අද එහෙම කලකිරෙනවා බොහෝ කට්ටිය ඒකයි මේකේ දෝෂේ කට්ටිය කලකිරෙනවා පේනකොට ඇහෙන්නේ නැහෙනි ඒ හින්දා පේන මොහොතේ ඇහෙනකේ ආස්වාද නෑලු ඉතින් මං කියන්නේ කවදාවත් ඕක අල්ලන්න පුළුවන්ද මනසට බුදු පියාණන් වහන්සේ පුළුවන් ඕක කරන්න ඔය උන්වහන්සේම තමයි ඕක කිව්වේ මේ තේරුම් ගන්න ඕන ලකුණු මේක අපිට මේ ඇහැට පේනකොට කනට ඇහෙන සද්දේ ආස්වාදයක් ලැබෙන්නේ නැහැ කියන එක නෙමෙයි මේ කියන අනිච්ච අපි තේරුම් ගන්න ඕනේ පේන කොටම මොකද්ද තියෙන අනිච්ච කියලා. ඇහෙනව ගැන කතා කරලා නැහැ පේන තැන මොකද්ද දෝෂ කියලා තේරෙන්න ඕනේ. ඒක නොතේරි කෙනෙක් කිව්වට පස්සේ ඕක නිකන් හරියට මේ වගේ. හාල් වල මුංගෙට නැහෙනි. එහිඳ හාල් එපා කියනවා වගේ. හාල් වල මුංගෙට නැති එක කොහොම සවහවෙන්නේ? අපි තේරුම් ගන්න මොකද්ද? හාල් වල මුංගෙට නැති හිඳ හාල් අයින් කරන එක නෙමෙයි. හාල් කියන එකම අයින් වෙන න්‍යාය. පැහැද? පැහැද මං කියන එක? මේ ටික තියුරයි හොදේ. මේක මට තේරෙනවා මේක මාර අමාරුයි මේ වචන වලට කිව්වට සෑහෙන්න තේරුම් ගන්න ඕනේ. ඒකයි මේ වචනනේ කියන්න හදන්නේ. මම කිව්වේ අපිට අපි කවදාවත් ලෝකේ කලකිරලා වැඩක් නැහැ. මේවා මේ මාත්‍ර මාත්‍ර වලින් හැදිලා ස්කන්ධ වෙලා තියෙන්නේ. ඕවා හිතලා වැඩක් නැහැ. වැඩක් නැහැ. ඔය මොකක්ද ආයි කරන්නේ? අන්න හරි ඒක ආයි කරන්නේ පංචකාමයේ දෝෂ නේද ඔය කියන්නේ? ඉතින් පංචකාමයේ දෝෂ දැක්කම අයින් වෙනවද අයින් කරන්න වෙනවද? ඒකට කියන්නේ නිස්සරණේ වුණා කියලා නිස්සරණේ කරා කියලාද? නිස්සරණේ කරා කියන එකෙන් උද්‍යංගමත් අංගම දැකලා නැහැ. නිස්සරණේ වෙන්නේ උද්‍යංගමත් අංගම දැක්කොත්. සමුදයංච අත්ංගමංච කියන එක. උද්‍යංගමත් අංගම කියන්නේ තායි සමුදේ වැටෙනවා. උදයව්වේ කියන්න එකටම නමක් උද්‍යංගමත් අංගම කියන එක. පැහැදිලි. ඔකේ වෙන අර්ථයක්ත් දීලා තියෙනවා. නමුත් මම සංයුත්තනිකාය කියවනකොට මට අහු වුණා අත්ංගමේ කියන්නේ නිරෝධේ නමක් කියලා තියෙනවා. පැහැදිලි. ආසෝදා දිනසන ඒක එහෙම තමයි වෙන්නේ ඒක ඒක අර ඔප්පුම වුණා පෙලේ ලස්සන තියෙන හින්දා ඒ අර්ථය දාලා තියෙනවා මොකද ඒකයි දැන් ඔය හුඟාක් වෙලාවට කියනෝනේ කට්ටිය ආසෝදා දිනු නිස්සරණ දැක්කනම් හරි කියලා එහෙමත් නෙමෙයි සමහරවිට කියන්නේ ආස්වාද ඒ ආදිනව දකින්න කියලා කියන්නේ ආස්වාද ඒ ආදිනව දකින්න නම් ආස්වාදේ විඳින්න වෙනවද නැද්ද ආස්වාදේ අන්න ඒකයි හරි ඒක මම ලොකු හන්දර කිව්වේ සමහරවිට කියන්නේ ආස්වාද ඒ ආදිනවනේ ඒ කියන්නේ මොකද්ද? ඉපදුනාට පස්සේ දුක දැකහම වගේ කියන්නේ ඔය. ආස්වාදයේ ආස්වාදයේ ලෙසක් දකින්නවා කියන්නේ ඉපදෙන තැනම දුක තේරෙන්න ඕනේ. පැහැදද? ඇතර මොකද පෙලේ දින ආස්වාදයේ කියලා මන් නෙමෙයි. ආස්වාද මාත්‍රයේ දුක තේරෙන්න ඕනේ කියලා. පැහැදද?
එකෙනෙ මොනෝහරි කියලා තේරෙන තැන දුක තේරෙන්න උනේ ආට. එහෙම නොත් තමයි රහත් බව සාක්ෂාත් වෙන්නේ. ලොකු හඳුරු කියපුවා හරියට හරි. ඒක තමයි මමත් කිව්වේ දැන් ඔය ඒ සම්බෝධි සූත්‍රයේ බුදුපියන් වහන්සේ දැක්කා කියලා කියන්නේ රූපයේ ආස්වාදයක්. ඒක හොඳට බලන්න පාළිය රූපස්සස්සාදෝ කියලා තියෙන්නේ. බුදුපියන් වහන්සේගේ රූපස්සස්සාදෝ බලන්න කියලා නෙමෙයි බුදුහාට පස්සේ. රූපය තුලම බලන්න කියලා කියන්නේ. නිකන් කියනකො බෝසතාණන් වහන්සේ නමකට අනාවරණ ඥානය පහළ වෙන්නේ නැහෙනි. සම්බුද්ධ ඥානය පහළ වෙන්නේ බුදු වුණොත්. බුදු නොවෙන්න තප්පරයට කල්නොත් උන්වහන්සේ පෘථග්ජනයිද නැද්ද? පෘථග්ජනයට අහු වෙන්න ඕනේ ලෝකේ ඇතහා නැත කියන අන්තද නැද්ද? උන්වහන්සේ ගිහි ගෙයින් නික් මුණා කියලාද? කියන්නේ අබිනිෂ්ක්‍රමණය වුණා කියලාද? අහලා තියෙන අබිනිෂ්ක්‍රමණය කළා කියලාද? කළා කියන්නේ ආයාසද නැද්ද? ආයාසින් ගියේ ඇයි? මේ ලෝකේ දුක දැකලා. ඒ බුදුහාමුදුරුවෝ බොහොමඩදී කිව්වේ මොකද්ද? ලෝකේ දුක මහන්නේ අන්ත දෙකේ තියෙන්නේ. එක්ක කාම සුකල්ලි කාණියෝ නැත්නම් අත්ති කිලම තාණියෝගේ. ඔය දෙක අනාර්යයි අනත්ත සංහිතයි. අපි කිසි වචනයක් ඕනේ අනාර්යයි කියනෝනේ දෙකම. අනාර්යයි කියන්නේ මොකද්ද? මහන්නේ මේක නැවැත්මට නෙමෙයි හිත, පැවැත්මටයි මේ දෙක හිත. ඇයි ඒ මැද අහුන්නේ නැහැ ඔය දෙකේම? බුදුහාමුදුරුවෝ බුදු වුණා කියලා පිළිගන්න පුළුවන් වෙන්නේ බුදුහාමුදුරුවෝ මධ්‍යම ප්‍රතිපදාව කිව්ව නිසා. බුදුහාමුදුරුවෝ අන්ත දෙකේ දෝෂ කියෙව්වා නම් උන්වහන්සේ බුදු වෙලා නෙමෙයි. එහෙනම් උන්වහන්සේ තර අන්නේ තීර්ථකෙක් වගේ මොකක් හරි වෙන සාසුන් උන්වහන්සේ වෙන්නවක් කියලා. පැහැදද? බුදු පියාණන් වහන්සේ මජ්ජේන ඒතේතේ උභවන්තේ භික්කවේ තථාගතෝ මජ්ජේන අභිසම්බුද්ධා කියලා පෙන්නද්දි මේ අභිසම්බුද්ධත්වයේ ලැබුවේ මජ්ජයට පැමිණලා කියලා පෙන්නද්දි කෙනෙක් ආයි තෝරගත්තොත් එහෙනම් මැදට ආවනම් හරි කියන එක නෙමෙයි කිව්වේ. වචනෙට කිව්වට උන්වහන්සේ කිව්වේ මැද තැවරෙන්න බැරි අර්ථයක් මට තේරුණා කියලා. අන්නයි. ඕලුවන් හරියටම සමානයි. කාටවත් බෑ හොඳ කෙනෙක් නොවි ශ්‍රේෂ්ඨ වෙන්න. නරක කෙනෙක් කවදාවත් ශ්‍රේෂ්ඨ වෙලා නැහැ සාසනේ. නරක කෙනා මෙහෙම වෙදි ශ්‍රේෂ්ඨ වෙනවා. අපිට නොතේරෙන මැදින් එයා හොඳ වෙලා. අඟුලිමාලේ වගේ කෙනෙක්. අතිශයින්ම නරකයිනේ. හැබැයි අපිට තේරෙන්නේ නරක කෙනෙක් හොඳ වුණා නෙමෙයි ශ්‍රේෂ්ඨ වුණා කියලා. හැබැයි මතකද මං ඊයේ කිව්වා වගේ මම නැවතිලා ඉන්නේ ඔබ නැවතින්න කිව්වහම අර නරක ගතිය අයින් වෙලා හොඳ ගතිය හිතරෙනවා. එතකොට මේ සාසනේ කවුරු හරි දින්න නම් නරක මිනිස්සයා හොඳ වෙලා ඉන්නව දවසක ඒ කෙනාටයි යහපත් වෙන්න ශ්‍රේෂ්ඨ වෙන්න අවස්ථාව තියෙන්නේ. මම ඒකයි ඊයේ කිව්වේ මේ සාසනේ ඵලයක් නෙලා ගන්න කවුරු හරි කෙනෙක් කැමති නම් එයා කළ යුත්තේ එකයි වහ වහ හොඳ වෙන එක. ශ්‍රේෂ්ඨ වෙන්න දඟලලා ශ්‍රේෂ්ඨ වෙන්න බෑ. ශ්‍රේෂ්ඨත්වයේ ලැබෙන එක නයිට් පදවිය ලබන්න බෑ. නයිට් පදවිය ලැබෙන එක ඒක රජතුමාගේ හෝ රජතුමිය මේ කුමරිය ගියේ තියෙන ඒ අවශ්‍යතාවය නැත්නම් එයාට තියෙන මේ විධිවිධානය නිසා සපුරා ගැනීමයි මා කළ යුත්තේ. අදාළ ඒ ප්‍රතිලාභය මට ලැබෙයි නයිට් පදවිය. අර ඒ කාලේ ඔය ඉඳලා තියෙනවනේ නයිට් ඩොර කියලා කට්ටිය. ඒක ඔය සර් අයිසැක් නිව්ටන් කියන්නේ. ඒ සර් කියන්නේ නයිට් පදවියට එන එක. ඒවා නිකන් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒවා ලබන්න බෑ. අර කරපු සේවාවට ලැබෙන එක. මම ගණිතයක් කියනද? අයිසැක් නිව්ටන් නයිට් පදවිය බලාගෙන ඕක කරා නම් ලැබෙන්නේ නැහැ. අද අපිට මේ එකක්වත් ලැබෙන්නේ නැත්තේ ඕකයි. අපි නිවන් දකින්න ඕනි කියලා දඟල්නවනේ. ඒ දැඟලීමම නිවන නෙමෙයි. ඇත්තනවා. ඔය දැන් ඔතනදී හොඳ ප්‍රතිතරකයක් ගෙනවා කට්ටිය. ඉතින් හාමුදුරනේ ඉතින් නිවන් දකින්න තණ්හාවක් තියෙනවනේ කියලා කියන්නේ. මට මේක කියන්න ඔය අර්ථය හරි තමයි. නිවන් දකින්න තණ්හාවක් හදාගන්න නම් නිවන ගැන එයා දන්න කෙනෙක්ද නැද්ද? ඉතින් එහෙනම් එයා සෝවාන්ද නැද්ද? ඈ නෑ නෑ ඒක තමයි. දැන් ඔව් එතකොට ඔය තණ්හාව ගැන මේ අපි හිතන් ඉන්න තණ්හාව නෙමෙයි. ඔය කියන්නේ ඉරිදිපාද පැත්තා. සේකයයි දන්නේ නිවන් දකින්න උන තණ්හාව. සාමාන්‍ය මනුස්සයෙක් නිවන් දකින්න මං තණ්හා වුණා කියලා කියන්නේ මොකටද? ආයි මේ ලෝකෙ දෙකට තණ්හා වුණා කියන එක. පැහැදිලි. ඕකේ මූලපරය ලස්සන කියන්නේ මහන්නේ සමහර මිනිස්සු කියනවා නිවන් දකින්න එකකුත් ඉන්නවලු. ඒකට කියන්නේ අමු මඤ්ඤණාවක්. ඔය සිංහලෙන් කියන්නේ මඤ්ඤං කියලා. මඤ්ඤණාව කියන්නේ තණ්හාවට නමක්. ඒක තියෙන්නේ netti ප්‍රකටව පෙඩගෝදේශේ. ලතා යනු මඤ්ඤණාවට නමක් කියලා තියෙන. ලතා කියන්නේ සෙනෙහෙට නමක්. සෙනෙහ කියන්නේ තණ්හාවට නමක්. තණ්හාව කියන්නේ දුකට නමක් ඉතින්. අර ඒකයි බුදුහාමුදුරු කියන්නේ නොදන්න මිනිස්සු මේ සසරේ නිවන් දකින්නවා කියලා හරි ප්‍රමාද වෙනවා. හැබැයි ප්‍රඥාවන්තයෝ නිවන් දකින්නවා කියලාවත් මඤ්ඤණා නැහැ. මොකද එයා දන්නවා දකින්න නිවනක් තියෙනව නෙමෙයි. අර කියන්නේ හැම විටම හැම තැනම හැම මොහොතෙම තියෙන නිදහස් වූ යත් දෙන්න කියලා. ඒකයි අර කියන්නේ හැම තැනම නිවන තියෙනවා. අපිට හම් වෙන්නේ නැති එකයි ප්‍රශ්නේ. මොකද අපි දැකලා නැහැ ඒක.
පැහැදිලිවතාව. ඒකයි මේකේ අර්ථය ගන්න තියෙන්නේ. ඉතින් මම කතා කරන් ගියේ ওই කාරණාව. අපි අර මෙතන එක පොඩ්ඩක් අපි හමාර කරලා ස්කන්ධ වලට යන්. මම මේකේ මතක් කරේ කිරිපිටි සීනි තේකොළ නතුර කියන එකෙන් අපිට තේරෙනවා කවදාවත් ගෙම්බෙක් ඉන්න බෑ කියන එක. හැබැයි අපේ මනස කියන්නෙම ඒක නොවුනට නම් කිරිතේකේ නොමයි කියලා. ඒක දෝෂයක් නෑ ඒක අපේ හිතේ ස්වභාවය. නමුත් අපි හිතර ඉඳ නොදී පොඩ්ඩක් ඊට එහා යෝනිසෝ මනසිකාරයෙන් හිතුවොත් යෝනිසෝ මනසිකාරය කියන එකේ අර්ථය වෙන්නනේ ඉපදෙන තැනම හොඳට මනසිකාරය වෙන්න ඕනේ. යෝනියකෙන ඉපදීමනේ. උත්පත්තියම බලන්න ඕනේ හරියට. එනවා බලන්න ඕනේ මොකද්ද? තේ කෝප්පේ හැදෙන තැනම කොහොමද තත්ත්වය කියන එක. හොඳට තේරුම් ගන්න බුදුපියන් වහන්සේලා පහළ වෙලා ඇත්තම මේ තේ කෝප්පේ කියන එක ඇත්තම යථාර්ථයේ පවතින එකක් නම් උන්වහන්සේලාට කවදාවත් මජ්ජයක් පනවන්න බෑ. උන්වහන්සේලාට කියන්න වෙන්නේ ඕක නැති කරන්න කියලාම තමයි. මං ඊයේ කිව්ව කතාව මොකද්ද? ඇතිවීමක අවසානයේ නැතිවීම සේම නැතිවීම යම් දවසක අවසාන වෙන්න ඕනේමයි ඇති වෙලා. ඇතිවීමේ අවසානයේ නැතිවීම තමයි. අපිට දැන් ඕක අහගත්තාම සතුරු වෙන්නේ නැති කරද හැකි කියලා. හැබැයි අපිට අමතක වෙනවා නැති වුණා කියන්නෙම ඇතිවීම පටන් ගත්තා කියන එක. පැහැදිලිද? අර මිනිස්සු ගාක් හිතන් ඉන්නේ තී ඉපදලා හිටියට මැරුණා නම් ඕක වැඩේ හරි කියලා. ලොකුම ප්‍රශ්නේ තියෙන ඉපදලා මැරණ එකද මැරලා ඉපදෙන එකද? ලොකුම ප්‍රශ්නේ මැරලා ඉපදෙන එක. ඔබ සාරිපුත්ත හාමුදුරුවෝ පිරිනමන් පාන යනකොට කියනවා උබේන විදං මරණමේව නාපරම් පුරේවා පච්චත්තාවා කියලා වෙන්නවද නැත්නම් එතන පෙන්වන්නේ මහණෙනි මේ ලෝකේ ඔය බලන්න ලෝකේ එතන ආර්ය ශ්‍රාවකයෝ හිතන පැත්ත අපිට හිතෙන්නෙම අනිත් පැත්තට ගොම් පැත්තමයි අපිට හිතෙන්නේ මොකද්ද ඉපදිලා මැරෙනවා ඉතින් අපි ආයෙ ආරි ඉපදෙනවානේ හැබැයි උන්වහන්සේ පෙන්වන අනිත් පැත්ත උන්වහන්සේ කියනවා මහණෙනි මැරිලා ඉපදෙනවා ඉපදිලා ආයි මැරෙනවා උන්වහන්සේලා පෙන්වන්නේ නිරෝධ පැත්තමයි හිත මේක ඉපදිලා මැරිලා මැරලා ඉපදෙනවා කියලා අපිට පෙන්නේ ආස්වාද පැත්තනේ උනාදර අනිත් පැත්තට ගන්නේ මැරිලා ඉපදිලා ඉපදිලා ආයි මැරෙනවා දෙපැත්තෙන්ම මරණය මහන්නේ උබේන විදං මරණ වේවා දෙපැත්තෙන්ම මරණය ඒ නිසා වහවහ ප්‍රතිපදා හික්මෙන්න කියලා කියන්නේ ඒ කියන්නේ ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩියේ කොයි පැත්තෙන් කැපෙනවා වුණත් අනිවාර්යෙන් නිවනක් නැතුව කැපෙනවා වගේම උඹලා ඉපදුනා කියන්නේම මැරෙනවා මැරුණා කියන්නේ ආයි ඉපදෙනවා හිතාදා ගන්න බෑ ඔය අපිට ඒකයි මේ අර්ථය පිළිහිටපු කෙනෙක්ට තේරෙනවා මේ ලෝකෙ මොන පිස්සු කෙලියක් නතර වීමක් නැහැ. එයා බලන්නේ පිස්සුව සදහට හොඳ කරගන්න මගක් මිසක පිස්සුව අඩු කරගන්න නෙමෙයි. නමුත් සාමාන්‍ය මිනිස්සු හොයන්නේ පිස්සුව නැති කරගන්න මගක් නෙමෙයි පිස්සුව අඩු කරගන්න මගක්. ඒවට තැන් තියන උඩ පිස්සන් කොළු ටික. නිය සංඥා නා සංඥා දෙනවා කියව. පිස්සු වැඩි උන්ට යන පල්ලෙහා තැන් තියන අවිදි මනර කියව. පිස්සුව පොඩ්ඩක් මැද බැලන්ස් කරන කටියට මනුස්ස තලේ දිනවා. එච්චරයි වෙනස ඉතින්. පැහැදිලිද? හරි. මෙතන මම පෙන්වන්න ගියේ හිත පැත්තේ ඵලය ඇත්ත කර ගැනීම තමයි අනුසය. ඕක තියෙන තාක් අපේ මනස ගෙවෙන්නේ නැහැ. හිත හැදෙන්නේ නැහැ. මෙන්න මේ හිත කියන එකට මේ ඵලය ආවේ කොහොමද කියලා පරීක්ෂණය කළොත් ඒකේ නා ඉන්නේ පරීක්ෂණයක. ගවේෂණයක නෙමෙයි. අපි අද කරන්නේ ගවේෂණය කියන එකට සාධකය තමයි අපිට අද හිතෙනවමයි මේ කිරිතේ හදන්න කිරිපිටි ඕන වුණා කියලා. ඒකට කියන්නේ අපි දන්න දේ අපි දැන් දැනගත්තා කියන එක. ඔකටම උදාහරණයක් කියන්න දැන් ගවේෂණේ පරීක්ෂණේ කියන ආපු නිසා අපි හිතමු නිකන් මාමගේ ටෙලිෆෝන් එක නැති වෙලා දැන් කියලා. හොයනවද නැද්ද? හොයන්නේ ටෙලිෆෝන් එකද නැද්ද? හොයන්නේ ටෙලිෆෝන් එක නේද? එතකොට දන්න දේ හොයන්න නේද ඔච්චර දඟලන්නේ? වලිකාගෙන? දත් මිටිකාගෙන? මිනිමරහගෙන? මට කියන්නකෝ නැති වෙච්ච ෆෝන් එක ලැබුණාම තියෙන මහා සතුටක්ද අර තිබ්බ දුකෙන් චුට්ටක් දුකඩු වෙන එකද? නමුත් අපිට හිතනව නේද අද නැති දේ හොයලා තමයි සතුටු වෙන්නේ. අපි දන්නේ නැති විචදේ හම්බුණා දැන් නම් හරි කියලා. ඒ අපේ තියෙන මෝඩකම. හරිනම් සැබෑ සතුට ලැබෙන්නේ දන්න දෙයක් සාක්ෂාත් කරගත්තොත්ද කවදාවත් අහන්න බැරි වෙච්ච යහපත කමුණුද? මං අහන්නේ අපි නිවන කියලා අපි මෙච්චර කාලා අහලා තියෙන අපි දන්නේ නැති දෙයක්ද දන්නම දෙයක්ද? අපි අහලා තියෙන දන්නම දෙයක්. ඒකයි ලොකු සතුටක් නැත්තේ මේක. ඒ මොහොතේ සතුට විසෑහෙන කික් වෙනවා හිත. ආ මේක අපි කලින් අහලා නැණි ටික් කාලේ යනකොට තේරෙනවා මේක අපි අහලා තියෙන ඕනේ කොහොමද කියලා. අපි හදාගත්ත දේ තමයි අපි දන්නවා කියන්නේ. හරියට මම කිව්වර කෝපෙ හිස් කරනවා කියන එකේ යථාර්ථය මොකද්ද? කෝපෙ හිස් නොකරන තාක් අපි ඉන්නේ අපේ මොඩල් එකේ. පෙර නොයසුවිරු දහමක් කියන්නේ අපි කලින් බිඳුවක් හරි අහපු මොඩල් එකක් දැහෙන්න ඕනේ. කවදාවත් හීනෙන්වත් දන්න තියක් ඇහෙන්න ඕනේ. එතනින් තමයි හිත අනිත් පැත්තම හැරෙන්නේ. පැහැදිලිද? බුදුහාඳුරන්ගෙන් ආනන්ද හාමුදුරුව අහනවා මේ ආනන්ද හාමුදුරුවන්ට බුදුහාඳුරුව කියන තැනක් තියෙනවා. ආනන්ද මේ ලෝකේ මිනිස්සු හීනෙන්වත් නොගිය තැනක් තියෙනවා. ඒ තමයි නිවන. හරියටම හරි. ඒ වචනේ අපි බල අඩු කරලා තියෙනවද මේ? අපි කියනවා කෙනෙක් දැන් මම මට කියත හැකි මේ ලෝකේ වංශකේ නෑනේ.
මට ඉතින් ඔතනින් ආයේ කියද කි ඔය ඔය හිට ටික පොඩ්ඩක් නම්මන්න ඇයි දුණු වචනකින් නැවෙනවනේ හිත ඔක පෙරණවැසිරු දහමක් හොඳේ සාධක ගන්නවා අන්න ඒකයි එතනදී බුදුහාමුදුරු කිව්වේ ඒකයි මේ ලෝකේ වසගේ නෑ කියලා කවුරුර කියනවනම් පිළිගන්න එපා මහණෙනි නොපිළිගන්නත් එපා මහණනි ඔබට ප්‍රඥාවක් තියෙනවනේ හිතලා බලන්නකො එහෙමද නැද්ද කියලා පොඩ්ඩක් හිතුවනම් තේරෙනවා මේ ලෝකේ ඇත්තටම වසගේ තිබිලා නෑනේ ඉන්න මේක කියන්න දෙයක් ඇයි අපිට එහෙම හිතෙන්නේ නෑ නේද ඒ හින්දාම තමයි කියන්නේ අපි සසර මෙච්චර එන්න තිබ්බ අපේ පාඩුව කියලා අපේ ක්වොලිෆිකේෂන් එක සසර එන්න ඕනේ මොඩකම් විමසන්න නැති එක විමසීම තියෙන කෙනාටමයි සාසනිය අර තියෙන පඤ්ඤාවන්තසයන් දමෝ නායන් දමෝ දුප්පඤ්ඤස මහානි ප්‍රඥාවන්තයට ඇරෙන මේ සාසනේ ළඟටවත් එන්න බෑ කාටවත් ඒ අර්ථයෙන් ගත්තහම බලන්න ඕනේ අපි බෞද්ධයි කියලා ඉපදුනාට අපි ප්‍රඥාවන්තයෝද කියන්නේ මේක අපි සදාම පැහැදිලි කරගන්න ඕනේ අන්න හරි එතන දුරුමතරේ මෙහෙමයි මේ කියන කෙනාගේ එකට විමසනව නෙමෙයි තමන්ගේ දෝෂෙන් අහන්න ඕනේ පැහැද තමන්ගේ නොයසු නොදුක්කු දේ අමවෙනක අහන්න ඕනේ ඒකත් මෙහෙමයි මාමේ මම කලින් අහපු නැද්දයක් උන්වහන්සේ කියයි දන්නේ එහෙම නෙමෙයි එතකොට ඕන බොරුවක් කියලා රවට්ටද හැකි ඒක ගලපත හැකි නෑ මම කියන්නේ අර වගේ හිතන් ඉන්න කට්ටියවත් රවට්ටන්න පුළුවන් ඇයි දැන් කට්ටිය දන්නේ මෙච්චර කල් නොහපු ගමන් උන්වහන්සේ කියයි රවට්ටන මගෙන චූටි ගුණ්ඩුවක් දුන්නාට පස්සේ ඡන්ද දෙනවා වගේ තමයි කට්ටිය. අන්න ඒකයි. හොඳට තේරුම් ගන්න ශ්‍රාවකය වැඩ වෙනවා කියන්නේ සෑහෙන ගැටලුයි මේ සාසනේ. හරිනම් ශ්‍රාවකය වෙන්නේ අඩු වෙන්න ඕනේ. ඇයි නිවෙන්න නිවෙන්න ආයි අඩු වෙන්න ඕනේ ඒගොල්ලෝ. හැබැයි වැඩි දිනාද කියන්න කියන කට්ටිය වැඩි වෙනවා. පත්තු වෙනවා එන්නේ. බලද? මම කියන්නේ මේකයි මේ ශ්‍රාවකය වුණ කට්ටිය මම මොකක් කිව්වා නෙමෙයි. ඒ උතුම ඒ කියන්නේ ඒ ශ්‍රාවකයන් වහන්සේලා ඒ දේශයන් වහන්සේලා න්‍යාය පෙන්වන හින්දා ඉතින් අර කල්යාණ මිත්‍ර විදිහට සම්බන්ධ වෙනවා ඉතින් මං කියන්නේ මේ මෝඩ විදිහට සමහර මිනිස්සු වෙනවනේ ඒක වැරදි කියන එක ධ්‍යාන කරලා ඒ වගේ ඒවට සුබවලට අපු වෙලා ශ්‍රාවක පිසිනු වැඩි වෙන තත්ත්වයක් ඒක තමයි ඒක ලොකුහඳුනේ සම්පූර්ණ ලෞකිකයි එතන ওই බුදුහාඳුර කියන්නේ ධ්‍යාන මග ලෞකිකයි එතන කියන්නේ මොකද්ද මම මේ සූත්‍රය මම පෙන්වන්නම් බුදුහාඳුර කියනවා මහන්නේ සමතය වඩන්න ඕනේ ඇයි සමාධිමත් සිතකට ඇරෙන විදර්ශනාවට උචිත වෙන්නේ නැහැ මනස. අද මේ පටලවලා තියෙන ධානය කියන්නේ නිවන කියලා හිතාගෙන. දැහැණ කියන්නේ නිවන නෙමේ අතිශයින්ම ලෞකිකයි ඒ දහම. ඒ කාලේ හිටපු අසිත කාල දේවල් අද හිටියානම් අපේ කට්ටිය කියලා වඳිනවද නැද්ද? ඇයි ඉතින් යා මේ දිවාසු කොෆිනේට යන්නේ තවුසාවටලු. අද කවුරුත් එහෙම යනවද? නිකන් හිතන්නකෝ. ඒකයි බුදු පියාණන් වහන්සේ කිව්වේ ඉරිදීය කියන්නේ ප්‍රාතිහාර්යක් නෙමේ කියලා. දේශනාවයි ප්‍රාතිහාර වෙන උතර. ඒ කියන්නේ ඉරිදිය පාන්න පුළුවන් ඇත්තෝ මේ පහතුත් නෙමෙයි. ඒක අතිශයම උත්කෘෂ්ටයි සාසනේ. නමුත් ඒ හැම දැනටම වඩා ප්‍රමුඛ දේශනා ප්‍රාතිහාරය. දේශනා ප්‍රාතිහාර තුල ඇයි ඒක ප්‍රාතිහාරයක් වෙන්නේ? ප්‍රාතිහාරය කියන්නේ වෙන කාටවත් ඒක කරන්න බෑ කියන ලේසිය. ඒක ලේසියෙන් ඒක කරන්න බැරි වෙන්නේ මේයි. තේරුම් නැද කොහොමද මෙතන මේ ඊටාම ශුන්‍යත ධර්මතාව පෙන්වන්න තමන්ගේ පැත්තෙන් කොච්චර බලයක් දාන්න ඕනද කියන එක. මේකයි මං කියන්නේ කැමැත්තේ නෑ කියන එක පෙන්වන්න මොන්ඩි සෝරි දරුවෙට පුළුවන් අද? ඒ පොඩි කාගෙන් අහුවොත් ඔය මොන හරි අතේ තියෙන පැන්සල ඔය ඔයා හිතන් විදිහටම තියාගන්න පුළුවන්ද කියලා පොඩි කා අත උස්සල ගේයි බෑ කියලා. ඒ මිනිහා දන්නවා මේක හැමදාම කැඩෙනවා. අන්න හරි ලෝකේ වැඩිම ලාභ ලබන එකම බිස්නස් එක ඉන්ෂුරන්ස්. ඇයි ඒගොල්ලන්ගේ තුරුම්පුව මොකද්ද? රිස්ක් එක. ඔය රිස්ක් එක තමයි කැමසේ නෑ කියන්නේ. ඉතින් මං අහන්නේ මෙච්චරයි දැන් කැමසේ නෑ කියලා වචනේ අහගන්න කලින් ෆෝන් එක ගණිත ගැරන්ටි කිල්ලුවේ නැද්ද? ගැරන්ටි இல்லන්නේ ඇයි? දන්නව වසගේ පවත්තන්න බෑ කියන එක. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ෆෝන් එක වසගේ පවත්තන්න බැරි කම නෙමෙයි දුකට හේතුව. ඔය දුකේ හුල ඔය කියන්නේ. මං කියන්නේ ෆෝන් එක වසගේ පවත්තන්න පුළුවන් නම්. අර ඊයහව ප්‍රශ්නේ තමයි දැන් ඉන්නේ. ෆෝන් එක ස්ථිරයි නම්, සුබයි නම්, සුකයි නම් මම ඒකයි කිව්වේ තන. උතන හරියට ක්ලියර් වෙන්න ඕනේ. පැහැද? මන්ද නැහැ උතන තමයි පැහැදිලි කරගන්නම් තියෙන්නේ. පැහැද? පැහැද? හරි. මේකද අපි හමාර කරලා මයන් ඈ. මේ ආවුසම් මම මේක පෙන්වන්න ගියේ හිත තුල ඵලය ඇත්ත කරන තාක් එයා ඊටාම පරිණත මනුස්සයෙක් වෙනවා මේ ලෝකේ. පැහැද? එයා මනසින් එන්න එන්න ඉස්සෙනව මිසක් අර මනස උසස් මට්ටමින් ලෙහෙන්නේ නැහැ. මනස උසස් කරලා නෙමෙයි අපි දිනේ මනස ටික ටික වර්ධනය කරලා දිනේ අපි උස්සලා උස්සලා දිනේ මේකේ. ඒක තේරුම් ගන්න. පහල හරියට ගත්තොත් මේ 31 ලෝකතල වාසී සියල්ලම මනුස්ස මට්ටමේ තමයි ඉන්නේ. ඇයි මනස එන්නේ නැ පුරවනෝ මිසක්
ඒ උසස් මනසින් ප්‍රයෝජනෙ ගන්න. පහද? කියන්නේ මේ ලෝකේන 31 ලෝකවාසී සියලු සත්වෝ එන්න එන්න මගේ කර ගැනීම මගේ නොකර ගැනීම කරනවා මිසක. මගේ කරගන්න හෝ මගේ නොකරගන්න මම ය හොයන්නේ නැහෙනි. හරියට මනසින් උසස් කෙනෙක් හොයන්නේ මගේ කර ගැනීම හෝ මගේ නොකර ගැනීම නෙමෙයි. මගේ වීමටත් මගේ නොවීමටත් මැද ඉන්න මමයා. ඔන්න ඕක හොයලා ඉවර කරපු කෙනාට කියනවා මිනිස්සෙක් නෙමෙයි කියලා. ඒ බුදුබණන්සේ එහාදි කියන්නේ ඔබ මිනිස්සෙක්ද කියලා මම මිනිස්සෙක් කියන බෑ කියලා කියන එකට. ඔබ දෙවියෙක්ද කියලා වහම මම දෙවියෙක් කියන බෑ කියන එකට. එහෙනම් ඔබ යක්ෂයෙක්ද කියලා වහම මට යක්ෂයෙක් කියනවත් බෑ කියන එකට. එහෙනම් ස්වාමීනි ඔබ හන්දර මොකද්ද මං කියන්න ඕනේ කියලා අහනවා. ඔබට කියන්න ඕන නම් බුද්ධ කියලා කියන මම බුද්ධ කියලා කියනවා. බුදු පියන් වහන්සේ එතන ආඩම්බරකමට කිව්වනේ මේ උන්වහන්සේට වචනයක් නැහැ අතර කියන්නේ එතන. අනන්ත කෙනෙක් කියලා කියනවා. ස්වභාවය නිසා. ඒක තමයි. ඒ කියන්නේ ඔය බුදු පියන් වහන්සේ පෙන්නන තථාගත කියන වචනේ ගන්න. තත ආගත කියන එකෙන් තථාගත කියන්නේ. තත කියන්නේ නියතත්වයට ස්ථිරත්වයට පැමුණා කියන එක. දැන් අපි කල්පනා කරනවා දැන් ස්ථිර නැහැ කියපු ලෝකෙ උන්වහන්සේ ස්ථිර වුණේ කොහොමද? ඒ කියන්නේ අපි හිතන තතේ නෙමෙයි. උන්වහන්සේට තේරුණා මෙතන තිරත්වයක් ස්ථිරත්වයක් සදාතික සදාතනික බවක් පැවැත්මක් තියෙන්නම බැරි වෙච්ච තැන. ඔන්න ඕක තුල තතේක ඉන්න උන්වහන්සේ. ඉන්ද්‍ර කීලයක් කියලා කියන්නේ හිත. ඉන්ද්‍ර කීලය කියලා කියන්නේ ඒ ටැඹ යොදුන් මේ යොදුනක් ඒ කියන්නේ සාමාන්‍ය හැතැම්ම ගාන පොළොවට බසලලු තියෙන්නේ. ඒක හොල්ලන්න බෑ මහවුලකින්වත්. ඒ වගේ මනස කෙලින් වෙනවා පැන වෙන්න බෑ කියලා දැනදන. පැන්. ඒක ඇත්තම තේරෙන්නේ මේ ලෝකේ පුරුතඥයන්ට. මේ මනුස්සය හොලවන්න බෑ කියලා. උන්වහන්සේගේ හිත දන්නවා මෙතන හොලවන්න නෙමෙයි හොලවන්න නැති වෙන්න නෙමෙයි හොලවන්නම බෑ කියන එක. ඒ කියන්නේ හෙලවිල්ලක්ම පැනවෙන්න බෑ කියන එක දන්නවා. හැබැයි බාහිරට තේරෙනවා මෙයාව නම් හොල්ලන්න බෑ කියලා. පැහැදිලිද? ඒයි අර සියලු වර්ණනා සියලු ප්‍රශංසා සියලු දුක් දුම්නස් නිරෝධය දැකගෙන ආගේ නැහැ. උන්වහන්සේගේ හිතේ බිඳුව මාත්‍රකවත් ආඩම්බරයක් නැහැ. බිඳු මාත්‍රකවත් අමුතු හැදියාවක් සීලයක් කියන එකක් උන්වහන්සේට දරන්න ඕනේ නැහැ. උන්වහන්සේ කොහොමද සීලේ ඉන්නේ? මිනිසුන්ට තේරෙනවා අපිට වඩා හොඳට හික්මිලානේ. ඒ සාපේක්ෂකම. සිව මනතත්යක් කරේවා. කිසිම වෙනසක් වෙන්න බෑ. වෙන්න නැතුව වගේ තමයි අපිට පේන්නේ. අපිට එළියෙන් පේන්නේ රහතුන් වහන්සේ නමක් කිසිම දෙයකට හොල්ලන්නේ නෑ වගේ, හෙල්ලෙන්නේ නෑ වගේ. හැබැයි හෙල්ලෙන්නේ නැත්නම් හෙල්ලෙන්න පුළුවන්කම තියාගෙන නෙමෙයි. හිත දන්නවා හෙල්ලෙන්නම බෑ කියලා. හෙල්ලෙන්න බෑ කියන එක දන්න කෙනා හෙල්ලෙන්න නැතුව ඉන්නවා. පහල්. ඒ කියන්නේ රහතුන් වහන්සේ නමගේ බෙල්ල මිරිකලා අපවත් කළොත් උන්වහන්සේට වේදනාව දැනෙන්නේ නැහැ නෙමෙයි. දැනෙනවා. හැබැයි උන්වහන්සේ ඔක ඉවසන්නේ ඇයි? මරණය හා සමාන වේදනාව ඉවසන්නේ ඇයි? උන්වහන්සේ දනෝ මැරෙන්න බෑ මේ ශාසනයෙන්. වේදනාව පැනවෙන්න බෑ කියලා දන්නවා හිත. ඒ හිඳ කෑ ගහන්නේ නැහැ. ගෝධි ගහම අර මේ කපාගෙන බිමට පයින් එක්කන. ඒ තමයි එතන කියන්නේ මෙහෙම එකක්. එතන උන්වහන්සේලා කියන්නේ ජීවිත සමසි මහරහතන් වහන්සේලා කියලා. රහත් වෙන විදි ගුවක් තියෙනවා. ඒකයි බුදු පියාණන් වහන්සේ කිව්වේ මග ආයි අත්හරින්න එපා. මග වැඩුවොත් මහණෙනි ඔකත් පිටකොබසේ හම්බෙනවා. මම ඒක පෙන්නනම් ආයි. බුදුහාඳුරෝ කියනවා මේ ලෝකේ කල්යාණ මිත්‍රයෙක්ගේ ආශ්‍රයෙන් ගතිය චුට්ටක් වෙනස් කරොත්, පහත් ගතිය චුට්ටක් උසස් කරොත් මහණනි ඔබ ඒකාන්තෙම සූදානම් වෙන්න බුද්ධ ශාසනයක නිවෙන්න පුළුවන් හැම ලැබෙනවා. බුද්ධ ශාසනය නිවෙන්න බැරි වුණොත් මිනිසෙක් විදිහට නිවෙන්න බැරි වුණොත් දෙවියතරයෙක් නිවෙන්න පුළුවන්. එහෙම බැරි වුණොත් බ්‍රහ්මිකලා නිවෙන්න පුළුවන්. එහෙම බැරි වුණොත් පසේ බුදු වෙලා පිරිනුවම් පාන්න පුළුවන්. එහෙමත් බැරි වුණොත් අනාගතයේ බුදු ශාසනයක බුදු පියන් වහන්සේ නමක් යටතේ සාමෝක්ඛංශික දේශනාවකින් නිවන් දකින්න පුළුවන්. උන්වහන්සේලා චූටි උත්සාහයක් දරන්න අපත යන්නේ නැහැ කවදාවත්. පැහැදිලි. ගෝධික මහරහතන් වහන්සේගේ කතාව උන්වහන්සේ අවුරුදු ගාණක් විදර්ශනා වඩන වෙන්නේ නැහැ. ඒ මොකද මේ උන්වහන්සේට තේරුන්නේ නැහැ විදර්ශනා වැඩෙනවා කියන එක. පැහැදිලිද? හැබැයි උන්වහන්සේ නොදැනීම බෙල්ල කපන මොහොතේ හිත තීව්‍ර වෙනවා. එතකොට ඒකයි කියන්නේ එළියේ මිනිස්සුන්ට පුදුම දුකයි. මේ හාමුදුරු සී දිනසාගෙන මලා කියලා. බුදුහාමුදුරු කියන හොයලා බලන්න මගේ ලයිව් එකෙන් බුදු පුත්‍රයා දැන් හොයන්න නැහැ කියනවා. ඒ කියන්නේ මරණයත් පිරිණීමත් දෙකම එකට වෙන්නේ. අර ගලෙන් වැටෙනකොට විදර්ශනාව සම්පූර්ණයි. සියල්ල සම්පූර්ණයි. හැබැයි මිනිසුන්ට තේරුණේ මේ ශාසනය මෙච්චර මෙහෙම මේ භාවනා කරපු මනුස්සයත් මලානේ සී දිනසාගෙන. ඒ තමයි ගොංකම. ඒකයි මං කිව්වේ කවදාවත් අපිට කෙනෙක් මයින්ඩ බෑ බාහිර. අපිට මයින්ඩ පුළුවන් නම් එක මිනුමයි තියෙන හිත. වැඩදීනේ ඔය හිත මයින්ඩ මිනුමක් අපිට නැහැ නේ.
එකයි මං කිව්වේ අර කියනවා වගේ අපිට බල්ලෙට්ට ගහන්න බෑ මේ සසරේ හරිනම් කොහොමද දන්නේ බෝධිසත්වයෙක්ද කියලා ඒකට කියන්නේ මේ අරගෙන තුරුල් කරගන්න කියන එක නෙමෙයි ඒ කෙනාගේ ස්වභාවයට යන්න දෙන්න කියන එක අන්න තමයි දැන් අපි නිකමට ගත්තොත් මම මේ කියන්නේ මේක මේ අර නිකන් ඕවර් තින්කින් එකක් නෙමෙයි හයිපොතෙටිකල් හිතන එකක් නෙමෙයි අපේ හිත අපි සංසුන් කරගන්න ඕනේ කියලා කෙනෙක්ට හිතනවා නම් බුදුබණවාසේ කියන්නේ අනුමතග්ග සූත්‍රවල මේ සසරේ අම්මා තාත්තා නොවිච්ච කෙනෙක් ඔබට නැහැ නේ මහණෙනි එහෙම හිතන්නකෝ ඒතර කොච්චර සෙනෙහසක් එනවද අපි වුණා නම් මට හිතන් ඉන්න නිසා අපි කරන්නේ නැහැ නේ මේ ළඟදීද බැලුම් නැති කරගන්න ඕනේ අන්න එතකොට අපේ අම්මා තාත්තර යම්සේ කරුණාවක් අපේ තියෙනවද අර සීල දනට ඒ කරුණාව තියෙනවා ඒ කෙනා බය වෙන්නේ නැහැ මට පිනක් ලැබෙන නිසා දන් දෙනවා කියන මට්ටමට යන්න ඉතින් ඔය මොකද්ද ඔය හොඳ දේ කරන්නේ උඹට මොනව හරි දෙන්නම් කියලා අර තියෙන්නේ ඉතින් වැඩක් තියෙනවද හරි ලාභයක් ලැබෙන එක වාසිය කියමුකෝ ඔය ලාභි භුක්ති දිනා ඉපදෙන්න ඕනද නැද්ද බුදු පියාණන් වහන්සේ කියනවා ඉපදීම තුච්චයිලු පින් කරලා ඉපදෙමුලු ඒකයි මං කිව්වේ එතන එහෙනම් ගැටලුයි ඔය කතන්දර මයිගයි වරේ දකින්න ওই බංගේ කතාව හරියට ගත්තොත් මනසට ඒ මිනිස්සයා ආයි දාණේ ගැන 100%ක් දන්නව හරියට ඊට මෙහා දන්නේ නැහැ බල් සංසාර ස්වභාවය දකින්න උසාවියක් ඒ ඒකේ කියන්නේත් මම මෙහෙම එකක් මේ අතිශය ශුන්්‍යතා ප්‍රසංගිත සාමුක්ඛංශික දේශන අහන්න ඕනේ නැහැ කවුරුත් මුලින් මේ ලෝකයේ දින ධර්මතාවයට පොඩ්ඩක් හිතන ගමන් හරි මේක අනිත්‍ය වෙලා කැඩිලා බිඳලා යනවා කැමතිසේ පවතින්නේ නැහැ ඔය මොන හරි වචනකින් මේ ලෝකයේ අර්ථය තේරුම් ගත්තා නම් ඒක වටිනවා ඒක නයිස් ක්‍රමේ පාරමිතාවක් වෙනවා කාමයේ ආධිනව දැකලා දිනෝ යා එයාගේ හිතට සුදුසුයි නිවන කියන්න අද අපි පටලව ගන්නෙ කාමයේ ආධිනවය නයිස් ක්‍රමයේ කියන එක නිවන් කියලා හිතන් ඉන්නේ අන්න ඒකයි මොකද අර කලින්ට වඩා අපේ හිත හුඟක් සංසුන්නේ දැන් ඒ ප්‍රඥාවන්තයා දන්නවා සංසුන් වීමම දෝසයි කියන එක වැහද සංසුන් වෙන්න වෙන්න හරි ප්‍රඥාවන්තයා දන්නවා මේ සංසුන් වෙන එකේ දෝෂයක් තියෙනවා. එතනින් තමයි එයා ගලවන්නේ ඔබ. පැහැදිලිද? ඒක තමයි කතාව ඉදේ. දැන් බුදු ගණන්සේ කියනෝනේ තමන්ගේ හෝ තමන්ට වඩා ඉහළ ඥානයක් තියෙන කෙනෙක් ආශ්‍රය කරන්න කියලා. එතකොට මට හැමදාම ආපු කාරණාව තමයි මේක. අපි දුමු මාම මට වඩා තේරුමක් තියෙන කෙනෙක් කියලා මම මාමව ආශ්‍රය කරා නම් මට සාපේක්ෂව මම පඬිතෙක් ඇසුරු කරා තමයි. හැබැයි මාමට සාපේක්ෂව මම ආයි බාලයද නැද්ද? පැහැදිලිද? එතකොට මාමගේ පැත්තෙන් අසුරු කරන්න වෙන්නේ බාලයද නැද්ද? හරි. ඒක අධිශය තිබුණ තැනක් ඕක. ඔතන පඬිතය කියලා පෙන්වන එකව. මාර්ගවලාභී උතුම්. උන්වහන්සේලාට මේ ලෝකේ සියලු දෙනා, ඒ කියන්නේ මම කියා දෙනම් කියන්නේ රහතුන් වහන්සේ නමකට ළඟට ගෙනල්ලා දුන්නත් එහෙම මිනිහක් මරහන් කියලා. මරන්නේ නැහැ තමයි. මරන්නේ නැත්තේ මරන්න බැරි නිසා. ඒ හින්දා කවදාවත් ඒ පඬිත මනසට බාලයෙක්ගේ ඇසුරක් ලබන්න බෑ. අපි අද බාලිය ඇසුරු කරන්නේ නෑනේ. අපිට බැරි වෙලානේ මේ ඇසුරු නොකර ඉන්නේ. රහතන් වහන්සේට බැරි නිසාම ඇසුරට ලැබෙන්නේ. ඒකයි හොඳයි දැන් බුදුපියන් වහන්සේ ළඟ සුචිලෝම කරලෝම දෙන්න හිටියත්. ගතිය විකෘති වෙනවා. ඒකේ මාමේ මෙහෙමයි ඔක හොඳ කතාවක් දෙනවා හුඟ කට්ටිය කියනනේ මේක. මේ ගෙවල් දොරවල් වල මේක කරන්න බෑ හඳුනේ මාර වෙහෙසයි මේවා මේ පන්සලකට මෙන්න ඕනේ කියලා. ඒගොල්ලන්ට අර්ථය දෙලා නේද උදින්. මම ඊටම සර කතාව කියනද? මෙන්න මේක ගන්නකො. අපේ ගෙදර මම ගංජා ගහන්න පුරුදු වුණොත් මට විදි දෙකයි තියෙන්නේ මගේ ගංජා ජීවිතේ දිනු කරා යන්න. එකක්. අපේ පවුලමට හදා ගන්න වෙනවා මට ගංජා බොන්න උපනිශ්‍රී කරන උදව් කරන පැත්තට. නැත්තම් මට ගෙදර දාලා ගංජා බොන්න උණ්ඩකට යන්න වෙනවා. ඒකනේ කරන්න වෙන්නේ. ඔකේ හොඳ පැත්ත හිතන්නකෝ බලන්න. මම යහපත් වුණොත් ක්‍රම දෙකයි තියෙන්නේ වටපිටාවට. එක්කෝ මගේ යහපත ඒගොල්ලන්ට ගණ්ඩ වෙනවා නැත්නම් මට ඉන්න දිලි ඒගොල්ලන්ට යන්න වෙනවා. වඩා වාසි මොකද්ද? යහපත් වුණොත් තමන් අනිවාර්යෙන් එක්කෝ පරිසරය යහපත් කරනවා නැත්නම් මාව යහපත් තැනකට යවෙනවා. ඒක નિરાයාසයෙන් වෙන්නේ. අද මේ මිනිස්සු දඟලන්නේ මම යහපත් කියලා හිතාගෙන අනිත් එක්කෝ පහත් කරන්න. ඔය කරන්නේ ගංජා බොන වැඩක්. ඒක හරියන්නේ නැහැ. ඒ හිඳයි මෙච්චර මේ ගැටුම් මේ ශාසනයේ අර්ථේ. නිකන් හිතනවා සෝතාපන්න වෙච්ච උත්තමෙක් මේ ගෙවල් දොරවල ඉන්න මිනිසුන්ට ගහලා බැලලා එයි කියලා. එහෙම වෙනවා නම් ඒ සෝතාපන්නකම දෝසයි. පැහැද? එහෙම වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ආචාර ධර්ම වල උඩින්ම ඉන්නවා. පැහැද? ඒගොල්ලෝ දන්නව වරද වරද හැටි හොඳට දන්නව ඒගොල්ලෝ. ඒකයි වැඩේ. ඉතින් ඒකයි ඒ අර්ථ තියෙනවා සෑහෙන. ගෙවල් දොරවල ඉන්න මිනිස්සු හිතනවා නම් අර අපිට ඕනේ ශනික නිවන් හින්දා ගහලා දාලා ඉන්න හිතෙන්නේ. හරි. එළමයි යarthi ඉතින්. අපි මේ වැතර ගියොත්
මට මේක ඔප්පු කරන්න ඕනේ මෙච්චරයි මෙන්න මේ හදවත කියන කෑල්ල අයින් කරලා හරිද මං කිව්වේ නිදහස්ව හිතන්න කිරිපිටි පැකට් එකෙන් කවදාවත් කිරි තේ එකක් ගන්න පුළුවන්ද බැයිද කියන එක මං ඒක අර හැමසේ මතක් කරේ සමුදේ වෙච්ච කිරි තේ එක මෙතන නැති වුණා නෙමෙයි තිබිච්ච කිරි තේ එකක් දැන් නැහැ නෙමෙයි කලින් තිබුණා මම පැකට් එක අරනකොට නැහැ එහෙමත් නෙමෙයි එක පාට අදිච්ච සමුපන්නව නැති වුණත් නෙමෙයි අදි සමුපන්නව පහල වුණත් නෙමෙයි තිබුණත් නෙමෙයි නොතිබුණත් නෙමෙයි තිබුණේදත් නොවේත් නොවේ නොතිබුණේදත් නොවේත් නොවේ 64 දෘශ්‍ය ඔකම කියදැයි ඔතන පහල පහල ඒ කියන්නේ මෙහෙමයි ඔතන සබ්බාස සූත්‍රය පෙන්වනවානේ 20 ආකාර සත්කාය දුට්ටිය ඔතන ගන්නෙ එක්ක රූපය මම කියනවා නැත්තම් මගේ රූපය කියනවා නැත්තම් රූපය තුල මම ඉන්නවා කියනවා නැත්තම් මම තුල රූපය තියනවා කියනවා ඒ වගේ අපිට හිතෙන්නේ මෙහෙම නේද කිරිපිටි පැකට් එකේ කිරිතේ නෑ හැබැයි කිරිතේ එක කිරිපිටි පැකට් එක අනුසාරයෙන් තියෙනවා අර දෘෂ්ටි ගාණයෙන් තමයි අපි දඟලන්නේ ඒ මට්ටමෙම කිරිතේ කියන එකත් අපි සත්කාය දෘෂ්ටියෙන් අල්ලනවා පහල ඒ විස්තර විග්‍රහ ලස්සන තියෙනවා වෙ හරිද ඉතින් එච්චර දරුණු විස්තර නැතුව මම කිව්වේ අපිට අද තේරෙන්නේ නැද්ද කිරිපිටි එකේ නම් කිරිතේ නෑ හැබැයි කිරිතේ එක හදන්න නම් කිරිතේ කිරිපිටි ඕනේ කියන එක ඔන්න ඕක තමයි අපි කියන්නේ අර සිබ්බණිය කියලා මැහුම්කාරිය කියන්නේ ඒකට බැඳුම් ඔන්න ඕක අපි නාමයත් රූපයත් විඥාන අනුසාරයෙන් බඳිනවා පහල නාමය කියන්නේ තේ එක රූපය කියලා දැන්ට ඕදාරික ගමු කිරිපිටි පැකට් එක කිරිතේ එක හදන්න කිරිපිටි ඕනේ කියලා ගන්නකොට මේ දෙක අතර බන්ධනයක් ලෙහන්න බෑ මලාට පහල එක්කෝ යා දකින්න ඕනේ කිරිපිටි පැකට් එක පවතින්න බෑ කියලා නැත්නම් යා දකින්න ඕනේ කිරිතේ එක පවතින්න බෑ කියලා එකක් පවතින්න බෑ කියලා නොදකින තාක් දෙවැන්න කොහොමත් ඊළඟ තැන නඩත්තු කරනවා හැබැයි යම් දවසක තේරෙනොත් කිරිපිටි පැකට් එකත් කිරිතේ කියන්නේ එකම පැත්තේ ඉන්න එකම බලකඳුරේ දෙන්න කියලා ආයි දෙකක් නැති කරන්න ඕනේ නැහැ මොනෝ හරි කියන සංඥාවට ඔය දෙකම පොදු වෙනවනේ මම අර ලෞකික උදාහරණයක් කිව්වේ නාම රූප වෙන්නන්න ඊට වඩා ගැඹුරුයි අර්ථය ඔතන හරියට දැක්කොත් කිරි පිටි සමානයි කිරි තේ සමානයි මොනෝ හරි කියන එකට එයාට වැටහෙනවා කිරි තේක පැනවෙන්න බැරි යම්සේද කිරි පිටි පැනවෙන්නත් බෑ නේද කියන එක පහල පහල යarde බහලරි මේකේ මේ මම ටිකක් අර තේරුම් ගන්න කියනනම් මේ අර එලිය ඇතුලේ කතාව එහෙම පැටලෙන තැන් එනවනේ උගා මේ එලිය අය ඇතුලේ කතාව ඒක ඇත්තටම මට මොනව හරි කියන සංඥාවක් මම කියන්න උත්සාහ කළේ ඒක මම මෙන්න මෙහෙම ගත්තෝ හරිද ලෝකය කියන අපි ලෝකය කියලා හඳුන්වන මෙන්න මේ ලෝකය ආකාර කිහිපයකට බෙදලා තියෙනවා එකක් තමයි මේ ලෝකය කියන්නේ ධාතු හය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන ඔය එක ආකාරයක් ලෝකයට සමාන විදිහ. තව එකක් තමයි ආයතන 12. ආයතන 12 කියන්නේ ඇස කන නාසය දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම. එතන 12යි. ඒ කියන්නේ ආයතනත් ඊට එහා පැත්තට අහු වෙන ආයතනත්. ඒ කියන්නේ චක් ආයතන රූප ආයතන. එතකොට දෙවරක් ආය 12යි. ආයතන 12ක් මෙතන අහු වෙනවා. ඊට පස්සේ ආයෙ තියෙනවා අටලොස් ධාතුව කියලා එකක්. අටලොස් ධාතු කියන්නේ ධාතු 18 ආකාරයකට ගත්ත හැකියි. ඒ තමයි චක්කු ධාතු, අනිත් එක රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු. එතකොට එතන 3යි, 3 වරක් 6 18යි. පහල. ඊට පස්සේ තව බෙදනවා ස්කන්ධ විදියට. ස්කන්ධ එන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. පහල. ඊට පස්සේ මේක තව විදියකට ගන්නවා පටිසම්පාදයට. අවිද්‍යාවේ පටන් ජාතිය දක්වා කියන්නේත් ලෝකය තමයි. මම මේ අන්තිම එක එච්චර ගෝචර නැහැ හුඟක් විස්තර නැති හින්දා අවිද්‍යාව විනම් පටිසමුපාදේ ජාති වෙනවා තියෙන්නේ ජරා මරණ ඒව මේව තස්ස කේවලස්ස දුක්ඛ කන්දර සමුදය හෝති කියන්නේ ආයි ලෝකේ පැල දැන් මෙහෙමයි මම මේ කරේ ලෝකයේ විස්තරයක් නෝ නෙමෙයි ඈ පැල හොඳට තේරුම් ගන්න අපි හැමෝම පටලව ගන්නවා ලෝකයේ ස්වභාවය තමයි ස්කන්ධ කියලා ඒ වචනාර්ථයේ දෝෂයක් නැහැ හැඟීම දිනවන මෙතන මම කියුවේ මේ ලෝකයේ විස්තර නෙමෙයි ලෝකයම සමානයි ධාතු 6. ලෝකයම සමානයි ධාතු 18. ලෝකයම සමානයි ආයතන 12. ලෝකයම සමානයි ස්කන්ධ 5. ලෝකයම සමානයි පරිසම්පත. බල. ඔන්න ඕක පීඩා හිටින්න ඕන අර්ථයක්. අපිට නැත්තම් තේරෙන්නේ ලෝකය කියලා එකක් තියෙනවා. ඒකේ විස්තරය මේක කියලා. බලද? මෙහෙම ගත්තොත් අපි ගමු මෙහෙම එකක්. අපි දැන් හැමෝම අපි ගමු බිස්කට් කියලා. හරිද?
බිස්කට් සමානයි ඕන්නම් ස්කන්ධ පහෙන් ගන්න පුළුවන් නැත්නම් ආයතන 12න් ගන්න පුළුවන් ධාතු 18න් ගන්න පුළුවන් නැත්නම් පටිසමුපාදෙන් ගන්න පුළුවන් නැත්නම් මේකට ලෝකය කියන්න පුළුවන් නැත්නම් මේකට මොනෝ හරි කියන්න පුළුවන් පැහැදලා මේ අර්ථය පැහැදිලිද අපේ අපේ මනසේ තියෙන්නේ මේ වගේ අර්ථයක් බිස්කට් කියලා මොකද මම මේක කියන්න හේතුව සමහර නිර්වචන තියෙනවා මෙහෙම ඒවා හරිද මේක බිස්කට්නේ හරිද මේ බිස්කට් නම් කට්ටිය හිතනවා අපේ හිතට මේ බිස්කට් එකෙන් පහක් එනවා කියලා තස් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ මේ බිස්කට් එකෙන් එන්නේ කියලා හිතනවා එහෙම එකක් මේ ලෝකෙ වෙන්න බෑ අන්න හරි මේ මට්ටමෙම විඥානයේ මායාව කියලා අන්න හරි ඒක නෙමෙයි मैजिक मैजिक एक बरुव नहीं मैं मैजिक एक बरुव क्या मैजिक के होता है एक अतल बरुड़ मैजिक एक पूछता अन्य वहाँ इन्नी होगा हरद मैंने मैं अर्थ वाले बाहर पा मैं इधर मे अंत बाहर एलिया मे बैठते हैं अतल मे बैठ वो कहता इधर बच्चे आउल संवेदी मनस गण हरि तम एक आई हनमीटी ससरे हनमीटी देना विज्ञाने එහෙනම් විඤ්ඤාණයක් නෙමෙයි ආරදී වෙනම කරියා හල ඉතින් මම මේක කියන්න ගියේ මේ මෙතන තියෙන රූපයෙන් එහෙම මේ පහක් එනවා නෙමෙයි පැහැද මෙතන වෙන්නේ ඇත්තරම බිස්කට් එක සමානයි පහට පැහැද බිස්කට් එක කියන්නේම පංචස්කන්ධය බිස්කට් එක කියන්නේම ආයතන 12 බිස්කට් එක කියන්නේම අටලොස් ධාතුව බිස්කට් එකම කියන්නේම අවිජ්ජා පච්චෙන් ජාති ජරා ව්‍යාධි මරණ කියන අවිපටි සමපාද मे हेम तरीम हिंड ना दिन पंच पान स्कंदे मैं तेरना पट व्याप तेज तेरने मटन तेने प्रमुख वेने का इतना दंडा नहीं मे किसकोपम सूत्र क्या इतना मम की मेहमा इतना मटन तेरे मेहमिक ए स्वामी महंसला इतरुटिक दंडे इक दमंट प्रमुख उरपे उदाहरण मम पंचस्कंद पट्टी मट तेरना गेम को मंग ओकम की हे भाई लोक तेरने मे धातु हे पत्ते पट व्या आकाश अभी तेना मुलिम कथा स्वामी महंसला प्रश्न मुन्न मेन का हे भाई यम तनक तीनवा पेन विंड बैग हर दिन तीन तेरना ना पहले अंतिम मे उपमा वाली इंगेना बुद्धिया मे एक माइकला ए अरे उपमा हाए विविध बट इक तन पटंग तनक हो शून्यता अना फोकस नहीं कट मुल एक अतु विना पहले इक दो सर हर मैं
ප්‍රශ්නයක් එනවා. ඒක තමයි මම කිව්වේ. බුදු පියාණන් වහන්සේ ඇරෙන්න අර කෙනාට කෑල ගහේ මොන උපමාවද කියන්න ඕන කියලා මට හොයන්න බෑ. ලොකු සන්නදර හොයන්න බෑ. මාමට හොයන්නත් බෑ. අපිට වෙන්නේ තොග විදියට විකුණන එක තමයි. පේන්නේ. ඒක ඇත්ත 84000ක් මේ ඔක්කොම පාරවල් කැපෙන්නේ බුදු පියාණන් වහන්සේ නිසා. ඔය කියද්දි කියන්නේ බුදු පියාණන් වහන්සේ අනන්ත සසර පාරමිතාව කියලා හුරු කරන්නේ බුදු පියාණන් වහන්සේලා හැමෝමේ ඔය 84000ක තියෙන හුරුව. එතකොට උන්වහන්සේ බුදු බව ලබනකොට දන්නවා මේ චරිතය මේක තමයි කියන එක. ඒකයි බුද්ධ කියන එකේ විශේෂය. පුළුවන්. 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 ඒ ඒකම තමයි කියන්නේ සෝතාපන්න කෙනෙක් දහසක් නවින් ප්‍රතිමණ්ඩයි කියලා. හැමකින් බහින්න බෑ. ඔය කිව්වට හැමකින් බහින්න බෑ. එයාට කොහොමත් ප්‍රමුඛ වෙන්නේ එයාට අනන්‍ය මාර්ගය. අන්න හරි. අන්න ඒකයි. ඔය නානත්ත කයා ඒකත් සංඥාවිනේ රහත් වුණොත්. يعني කයවල් වෙනස් එක සංඥාවිනේ රහත් වුණාසලා. පැහැද? බුදු පියාණන් වහන්සේලා ඒකත් සංඥා ඒකත් කයා. දෙවිස්මා පුරුෂ ලක්ෂණුත් එකයි කය. සංඥාවත් එකයි. අපි මේ අපිට තියෙන නානත්ත කය නත් සංඥා එක. ඒකයි වඩා අමාරුයි නානත්ත කය නාන සංඥා වලට යන එක. උද්ගල පඤ්චස්ති වල කියන්නේ ඒක ලේසි නෑ. විශාල. හැබැයි ඒකයි කියන්නේ බුදු පියාණන් වහන්සේ කියනවානේ ධර්මය කියන්නේ තූලං අනුන් කියලා. ඒ කියන්නේ පටිසෝත ගාමින් නිපුණං ගම්බීරං දුද්දසං අනු. දුද්දසං අනුන් කියලා පෙන්වන්නේ වචන දෙක. දුද්දසං කියන්නේ දුෂ්කරයි. අනුන් කියන්නේ තාම ශුද්‍රයි සිව්. ඒකේ අර්ථය මොකද්ද? මේ මහා සාගරය වගේ ජලාශයට බහිනවා කියන එක ලේසි නෑ. හැබැයි මහා සාගරයට බයින්න ඕනේ නැහැ මැදටම එක දිය දෝතක් බොන්න පුළුවන් වුණොත් සාගරේ රහත් ගන්නවා. ඒකේ අර්ථය තමයි මැදට බැස්ස කියලා දෝෂිකුත් නැහැ. ගොඩේ ඉඳන් වතුර බිව්වා කියලා දෝෂිකුත් නැහැ. ඒ දෙක වෙනස් වෙනවා කියන අගනට. බලන්න. ඇත්තටම අපි මේ කොච්චර දැඟලුවත් කවදාවත් හීනෙන්වත් විශ්වාස කරන්න බෑ ඉස්සරහ කෙනා තේරුම් ගන්නවා කියන එක. ඇයි මට ප්‍රත්‍යක්ෂ සාක්ෂියක් නැහැ කවදාවත් උකට. ඇයි ඉතින් මම කියන වචන ටික පාඩම් කරලා කාටවත් කියන්න බෑද? අපිටත් ප්‍රශ්න අහන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා. ඊට එහා ප්‍රශ්න අහන්නත් බෑ. ඒ ප්‍රශ්න වලට ඉතින් උත්තර දුන්න කියන අපිට හිතනවා හරි කියලා ඉතින්. ඉතින් එහෙම වෙන්නේ නැහැ කියලා තේන්නේ තමන්ට. ඒ මගින් තමන්ට තමන් අවංකවම ප්‍රධානයි. සෘජු බව ඍජු බව අවංක බව කියන්නේ උකට. සක්කෝ උජුච සූජුච කියන මට පේනනේ කර්ණිම සූත්‍රය. يعني මේ උත්තරීතර ප්‍රතිපදාව වෙනුවෙන් තමන් කළ යුත්තේ මොකද්ද කියලා තේරෙන්න නම් අරග වෙන්න ඕනේ. ඔන්න ඕක තමයි මං කියුවේ ප්‍රතිපදාවක් වඩන්න මේ ශාසනයේ තියෙනවා කියලා. ඕකේ මාමේ ඔය දැන් ඔය කියපු එකට උදාහරණයක් කියන දැන් ඔය මහා පුන්නම සූත්‍ර දේශනාවේදී ඕකේ බුදුහාමුදුරු පංචස් උපාදානස්කන්ධ ගැන විස්තර කරනවා. ඒකේ බුදු පියාණන් වහන්සේ ප්‍රඥාව කොච්චරද කියනවනම් එතන ඉන්න පෘථග්ජන භික්ෂුන් වහන්සේලාට හිතෙනවා ඉතින් දැන් මේ කවර ආත්මයක ඉන්න කෙනෙක්ද මේ අනාත්ම ස්වභාවයේ විපාක විඳින්නේ? දැන් මේ කිව්වේ අනාත්මයි කියන එක සුද්ධ විදිහට පෙන්නලා. උන්නාතර මොන ආත්මෙ ඉන්න එකද අනාත්ම ස්වභාවයේ දුක් විඳින්නේ කියලා. බුදුහාඳුරෝ කියනවා ඩග්ගාලා මේ සමහර මෝග පුරුෂයන්ට හිතෙනවා මෙච්චර ශුන්්‍යතා දාමක් කියනකොට අනාත්ම වූ තැනක මොන ආත්මයක් දුක් විඳිනවද කියලා. අර භික්ෂුන් වහන්සේවත් එල්ල කරේ නැහැ හොඳේ. එච්චරට තීරයි බුදුන් වහන්සේගේ මේ ප්‍රඥාව. හිත හාරලා ගත්ත කියන අර්ථය. අද ගන්න බෑ. ඉතින් ඔය ඔය සූත්‍රය කියද්දි මට හිතෙන මෙච්චරයි. එතන නම් එක ස්වාමීන් වහන්සේ රමනේ. අද බණ කියද්දි ලක්ෂයක්ම හිතනවා ඇති ඕක. මමෙක් නෑලු. එතකොට මේ දුක් විඳින්නේ මොකද්ද? ඕක හිතනවා. පැහැද? එන්න එන්න සාසනේ පිළිලා තියෙන්නේ. පැහැද? ඉතින් ඒකයි ඉතින් කනගාටු වියුතු නෑ. කනගාටු වෙන්න වෙන්න තව ඉතින් අගාදර යනවා මිසක් මේ. ඇඬුවා කියලා අම්මා ඉපදෙන්නේ නෑ නේ මැරිච්ච කෙනා. ඒකයි. හරිද? මම මෙතන උත්සාහ කරේ මෙන්න මේ ගන්න මේ බිස්කට් කියන එක කවදාවත් බිස්කට් එක තුල තියෙන සංඥා පහක් ඇවිල්ලා පංචස්කන්ධ හැදෙනව නෙමෙයි. මේ බිස්කට් එක ඇහෙන් දැක්කාම ඇහක් හැදෙනව ඕව නෙමෙයි. ඇහ කියන්නේම බිස්කට් එකට නම. දැන් මේ උඩින් බලද්දි මිනිස්සුන්ට අවුලනෝද? ඇහ කියන්නේ බිස්කට් එක කියන්නේ කොහොමද කියන එක. මෙතන තමයි ඉඳපච්චේතාව කියලා වෙන්නේ.
ඒකමයි ලොකෝඳුනේ කියන්නේ පෙනෙන මට්ටමින් කවදාද සාසනය අල්ලන්න බෑ ඊට එහා බලන්න ඕනේ කියලා අපි වෙදනවා නෙමෙයි බෙදලා දෙනවා පරිප්පුව බෙදලා දෙනවා හොඳට කාවන් කියලා හොඳට කනවා අපි ඕක ඒකයි අපි මැහුම අපි ගොතන්න මේ මැහුම් කාරියට බැලලා නැහැ අපි අපි මේ මම කියන්නේ මැහුම් කාරිය ඒ කියන්නේ අපි හන්දිස චෝදනා දාන්නේ තණ්හාව නිසානේ අපි යන්නේ සසරේ තණ්හාව කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි මම පැහැදද ඒක හරියට කියන්නේ මෙහෙම ඇඟිල්ල දික් කරනකොට තේරුම් ගන්න කියනවා තුන් පැත්තක් ඉන්නේ මට ඒකයි මේකේ ප්‍රශ්නේ ඉතින් මම මේ කිව්වේ මේ මම මේ වැඩිපුර උලුප්පන්නේ අපිට බොහෝ දුරට හිතනවා මේ එළියේ තියෙන එක නෙමෙයි ප්‍රශ්නේ එළිය ඇතුළට එන එකයි ප්‍රශ්නේ කියලා ඉතින් ඒතකොට යා නොකිය කියන්නේ මොකද්ද එළියේ එළියේ ප්‍රශ්නයක් නැහැ මේ එළිය ඇතුළට නාව නම් හරිනේ එතකොට එතන ගන්නෙ මොකද්ද එළියේ ප්‍රශ්නයක් නැහැ කියද්දි යා ගන්නවා රූපේ දෝෂයක් නැහැ නාමේ දෝෂයි කියලා අනිත් පැත්තට කෙනෙක් හිතනවා නාමේ දෝෂයක් නැහැ රූපේ දෝෂයි කියලා මට කියන්නකෝ නාමේ රූපේ දෙකේම දෝෂයක් නැද්ද දෙකේම දෝෂයක් තියනවාද ඒ දෙකේ දෝෂයක් නැහැ ඒකයි කිව්වේ නාමේ රූපේ දෝෂයකට දාලා කවදාවත් නිවෙන්න බෑ ඇයි රූපේට දෝෂ දැම්මොත් නාම පැත්තෙන් අරූප වෙනවා රූපේට දෝෂ දාන්න නැතුව නාමේට දෝෂ දැම්මොත් මේ පැත්තේ රූප වෙනවා කවද බේරන්නේ බේරන්න බෑ ඔතන නාමේ හෝ රූපේ නෙමෙයි වැරද්ද අපි නොදන්න කමේ ඔතන අවුල වෙන්නේ පැහැල්ද අවිද්‍යාවයි මුල පැහැල්ද නැතුව මේ මොනෝ හරි කියන එක එළියේ නෑ කියලා අයින් කරලා හරියන්නේත් නෑ එළියේ මොනෝ හරි දිනව හිතේ මේ ආපු එකයි ප්‍රශ්නේ කියලා මේක අයින් කරලා හරියන්නේත් නෑ මොනෝ හරි කියන එක හැදුනේයි කියලායි බලන්න ඕනේ නාමේ කාන්තයක් රූපේ කාන්තයක් විඥානේ මැද්දේ කියලා දෙනවා ඇත්තරම විඥාණය තමයි තෝරගන්න ඕනේ ඔගේ පැහැල්ද පැහැල්ද විඥාණයම ගැටලුව කියද්දි විඥාණය දෝෂයි කියන එක නෙමෙයි විඥාණයේ දෝෂ උනේයි කියලා බලන්න ඕනේ. ඉතින් නැත්තම් විඥාණය නම් දෝෂ විඥාණයෙන් කරා නම් හරිනේ. අනේ විඥාණයම දෝෂයි. විඥාණය නේ. ඔව් ඒකට අර පාලියෙන් කියන්නේ විජානාතීතිකෝ භික්කවේ තස්මා විඥානති උච්චති. විඥාණය. විඥාණය කියන්නේ ඔව් ඒ කියන්නේ ඒක මෙහෙමත් ගත්ත හැකි ඔය විජානනය කියන එකට ඒත් ගත්ත හැකි විදසුණු වලින් දරගන්නවා කියලා. අර්ථ ගත්ත හැකිද? ඒක අර ඒකේ දෙකක් තුනක් තියෙනවා. ජානාති පජානාති විජානාති කියලා තුනක්. ජානාති කියන්නේ දැනගන්නවා. විජානාති කියන්නේ විශේෂයෙන් දැනගන්න උවිල ගන්න පුළුවන්. පජානාති කියන්නේ සම්‍යක් ප්‍රඥාවෙන් දැනගන්නවා. ඒ කියන්නේ හැමදෙම කියන්නේ සම්මප්පඤ්ඤාය දට්ටබ්බන් කියලා. එනදී සම්‍යක් ප්‍රඥාවම ඕනේ. පැහැද? අර අතන අර කිව්වා වගේ මම අර හැමදෙස්සම මේ දවස්වල ඔය දේශනාවල උළුප්පපු කාරණාවක් තමයි ඇත්තම කොම්බුවයි මෙන්න මේක බලන්න අපි ගමු ලෝකය සහ ලෝක යේ කියලා එකක් එනව නේද තේරුම් ගන්න ඕනේ ආ ලෝකය මෙන්න මේ කොම්බුවයි හල් කිරීමයි නම් තේරෙන්නේ ආ ඉන්නේ ලෝකය තුල පැහැද එනවා අපි තේරුම් ගන්න ඕනේ ලෝක යේ කතාවක් නෙමෙයි ලෝකයම කියන එක අපි ලෝකයේ තැවරලා ඉන්නවා කියන උදාහරණය තමයි අපි කොම්බුවයි අල්ගිරීමක් දරන් ඉන්නවා කියන එක. අපි බලන්නේ අක්ක දෝසයි කියලා නෙමෙයි අක්කගේ දෝෂයක්. පැහැල. ඔය ගේ වචන ඒ ඔක්කොම ලෝකයේ කතා. ඒ කියන්නේ සිබ්බණිය. තණ්හාවෙල දිනන. අක්ක හොඳයි. අන්න ඒකයි. එහෙම කිව්වේ අම්මා හොඳයි. දරුවා නරකයි. ඒ හින්දා අම්මව මරමු කියලා කියන්නේ. ඒතරදී සැප තියෙන තැනක සදාතනික සැපය එකයි මැදම ගත යුතුයි හරි කෙනෙක් පැහැද හරි මෙන්න මෙන්න මෙතන මම මේ ආයෙ නැව තීව්‍ර කරන්නේ බිස්කට් එක කියලා හිතන නෙමෙයි හිතන තැනම පංචස්කන්ධයමයි ඔය තියෙන්නේ බිස්කට් එක කියලා හිතන තැනම අටලොස් ධාතුවමයි තියෙන්නේ පංචස්කන්ධයල හිතන තැනම අවිද්‍යාපච්චයෙන් පටිසමුප්පන්නේ ඇදලමයි තියෙන්නේ මෙතනින් මේක තේරුම් ගන්න මේක ආපු නිසා කවුරු හරි කෙනෙක් කියනවා නම් ලෝක යේ පටිච්ච සමුප්පාදය දැක්කාම හරි කියලා. ඒකේ ගැටලුවක් තියෙනවා. මොකද ලෝක යේ පටිච්ච මම කියන්නේ වචනාර්ථයේ ගැටලුවක් නෑ හංගීම තියෙන කෙනාට. ලෝක යේ පටිච්ච සමුප්පාදය කියද්දී තියෙන ලෝකික හැදිච්ච විදිහක් ගැන මේ කියන්නේ. බුදුපියාණන් වහන්සේ කවදාවත් ඕවා කියලා කියන්නේ නෑ. බුදුපියාණන් වහන්සේ කවදාවත් මේ තියෙන දේවල් හැදුනේ කොහොමද කියලා කියන්නේ නෑ. උන්වහන්සේ කියන්නේ මේක වෙන්න බැරි අර්ථයටයි පෙන්නන්නේ. එහෙනම් මෙතන වෙන්න ඕනේ ලෝක යේ පටිච්ච සමුප්පාදයද ලෝකය කියන්නේ පටිච්ච සමුප්පාදයද
ඒකයි බුදුරජාණන්සේගේ පටිච්චසමුපාදය තේරුම් ගත්තොත් මහණි දහම දකින්නවා කියලා. අද මේ යන විදිහට පටිච්චසමුපාදය තේරුම් ගත්තොත් ඒ මනුස්සයා තේරෙනවා අක්කව හැදෙන්නේ කොහොමද? බල්ලෙක් හැදෙන්නේ කොහොමද? ඕක තේරෙනවා යාට. එතකොට පොළොවට ලෝකය තියෙනවා. පොළොව විතර ලෝකේ පවත්වලයි ගන්න ඕක. දෝසයි. අතිශයින්ම දෝසයි නිවෙන්නේ. ඒකයි කෙනෙක් කියනනම් බල්ලෙක්ගේ පටිසමපදේ මේකයිල යාගෙන් දෙසරයක් කල්පනා කරලා අහන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. ලෙහන්න බෑ. අන්නේ වචන කිව්ව එකත් හොඳයි. මෙන්න මේක ගන්න. බිස්කට් එක සමානයි පංචස්කන්ධය නැත්තම් අටලොස් ධාතුව පට වියපෝ තේජෝ ආය වාකාස විඥාන නැත්තම් ඔකට කියන හරිම ලස්සන නම මොකද්ද සියල් සබ්බං වික්කවේ කියලා පෙන්වන්න මෙතන අන්න හරි මොනව හරි කියන්නේ සියල්ලට නමක් මම දැන් නම් ටික සාධාරණයි අර්ථේ අර ඔක්කොන වල මේ සියලු දේ පිසින් දකින්න කියලා කිව්වේ සියලු දේ අහු වෙන්නේ එක වචනකින් මොනව හරි කියන දන්න සියලු දේ සමානයි පංචස්කන්ධය ඇස කන නාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම ඕන එක මම මේ කිව්වේ ආයි මම මේ කියන්නේ ලෝකයේ කැලලක් නෙමෙයි පංච උපාදානස්කන්ධය ලෝකයේ කැලලක් නෙමෙයි ඇහැ ලෝකය යනු ඇහැ පැහැදිලිද ලෝකය කියන්නේ ඇහැ ඒ කියන්නේ මේ ඇහැ කියන්නේම ලෝක ගෝලෙමයි පැහැදිලිද නැතුව ලෝකය තුල හැදිනවන නෙමෙයි ඔන්න ඕකමයි අපි වරද්දන්නේ පැහැදිලිද ඉතින් මෙතනින් අපි ඉස්සරහට ගියොත් ටිකක් මම දැන් කිව්වා වගේ ලෝකය නැත්තම් සියල්ල නැත්තම් ඇහැ නැත්තම් කන නැත්තම් නාසය නැත්තම් දිව මොන හරි මේ සියලු අනන්ත අපරිමාණ වචන වලින් කිව්වේ එකක් බැල මේ ඔක්කොම සමානයි ඕනනම් මම හරිද මේ මෙන්න මේ මේ සියල්ල අපිට තේරෙන්නේ ආකාර 11කින් අතීතය වර්තමානය අනාගතය හීන ප්‍රණීත අනිත් එක දුර අනිත් එක ළඟ අනිත් එක සියුම් අනිත් එක ඝන අනිත් එක තමයි අපිට හුගා කවුවෙන එක බාහිර අභ්‍යන්තර ඇත්තම මේක මම හැමදාම කියද්දි කියන කාරණාව මෙන්න මේ බාහිරත් මේ අභ්‍යන්තරත් මිනිස්සු ඉක්තාම ඉක්මනට ගන්නේ අපිට මේ කය ලැබිච්ච එක නිසා අපිව මේ කයෙන් සීමා කරන එළියත් එක්ක අන්න එකයි කය මම කරලා එළිය මගේ වෙලා තියෙන ඒ නිසයි මේ දෙපැත්ත හොඳට තේරෙන්නේ ඇත්තරම හිතපැත්ත විතරක් ගත්තත් හිතෙත් අභ්‍යන්තර බාහිර දෙකක් තියෙනවා සියුම්ම ගත්තාම හිත ඒක මොකක්ද නෙ නෙමෙයි මේ හිතට පවතින්න බෑ රූපණයක් නැතුව රූපයක් නැතුව හිත පවතින්නේ නෑනේ එතකොට අභ්‍යන්තර බාහිර දෙක බෙදෙනවා එතන තායි හොමයි දැන් ඔය යමක් ගැටල පහළුණා කියද්දී නෑ ගැටලුවක් නෙමෙයි ඒක කීක ගන්න එක වටිනවා අන්න එකයි අන්න එතනින් ආයෙ ලියන්න ඕන යමක් ගැටෙන්න එහෙනම් ඒක කොහොමද උරේ කියන එක පැහැද ඒක තෝරගත යුතු එකක් හොඳේ මොකද ඒක සරලව තෝරගත්ත හැකි යමක් ගැටුණා කියලා තේරෙන්නේ හිතරද නැද්ද ආ හිතරද තේරෙන්නේ පළයද නැද්ද අන්න එහෙම ලෙහෙන්න ඕනේ පැහැද හරිද මෙන්න මේ 11 ආකාරය හිතට යම් හිත කියන්නේම පළයක් නේ අන්න හරි අන්න හරි හිත යනු පළයමයි ඒ හිතට ආ එකක් කරන්න කියනකොට තවත් අපි පළයක් හදාගෙන තව පළයක් වෙනවා ඕ අර හිත ඇත්ත කරනවනේ ලස්සනට එව නෙමෙයි අන්න හරි ඒකමයි කිව්වේ පැනවෙන්න බෑ කියලා දකින්න දෙන විඤ්ඤාණ නිරෝධ වෙනවා අන්න හරි හිතමයි මම හිතේ මම ඉන්නෝ නෙමෙයි එතන තමයි පොදු කුලකය මංගෙන එකයි ඔය ඔක්කම මේ ඉන්ද්‍රිය කියන සොල්දාදු බය රජා මම නිසා මම කියන්නේ ඔය ඉන්ද්‍රිය කියන සොල්දාදුන්ට පගාව දීලා අහලා බලන්න ඌ රජා කවුද කියලා කවදාවත් කියන්නේ නැහැ මම කියලා උන් කියයි අපි දන්නේත් නැහැ නේ එහෙම කියනවා කියලා බලන්න ඔංගර පුද්ගල සංඥාව ආරෝපණය කරේ නිකන් අර්ථය වෙනන්න බලන්න ඒකයි අපි හිතන් ඉන්නේ මේ සොල්දාදු මම කියන එක යටතේ පාලනය වෙනවා කියලා නේ මිනිසුන්ගෙන් ගිල වුණා කිය අපි දන්නේ නැහැ එහෙම කියනවා කියලා ප්‍රධානියා ඇත්තට උතන අර්ථය ගත්තා නම් මෙහෙම හරි සොල්දාදුවක් දන්නේ නැති රජෙක් ඉන්නවා කියන ගැටලුවද නැද්ද පැහැද ඒකෝ දැන් අපි හිතන් ඉන්නවා මුං මේ වැඩ කරන්න රජේට කියලා ගිහිල්ලා වහම උන්ගේ කුපුරු ටික කොටාගෙන උන් ඉන්නවා
ඒක තමයි. ඒක තමයි. කණ්ඩ ගහලා යවනේ උඹ කාට දහන්න කියලා කියන්නේ. හිතත් හිතන්නේ හිතට අනිත් පැත්තට. ඊට වඩා ඔය ඉන්ද්‍රිය කවදාවත් හිතගෙන එක හම්බෙලාම නැහැ. ඒකයි අපි 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 පරිපතේ ගන්නේ අපි කරන්නේ හිත අපි මුලින්ම අල්ලගෙනන ඉන්ද්‍රිය වලට යන්නේ. එතකොට අර ඒකේ තියෙන තැවරීමත් එක්ක ඉන්ද්‍රියට යන්නේ. මම ඉස්සෙල්ලා කිව්වේ තෝකමයි. මම කිව්වේ ඉන්ද්‍රිය පැත්තෙන් හිත පැත්තට එන්න කියලා. කවදාවත් ඉන්ද්‍රිය කියන්නේ හිත තියනවා කියලා. පැහැදවතාව. පැහැද මං කිව්වේ. ඒ පොයින්ට් එක තමයි දරු. ඒ කෑල්ල තමයි අතන ලොකෝ හිතා ගන්න බැරි කාටවත්. මොකද එකනේ අර කිව්වේ අරක දැන් දැන් ලොකු හඳුර කිව්වේ දැන් මේ ඇහෙන් කවදාවත් ඇහුවොත් හිතක් තිබුණාද කියලා ඌ දන්නේ නැහැ. හැබැයි අපි අද දන්නෝනේ මට තේරෙනවා හැදිනවා කියලා. ඌ කියයි කණිනිකාව මේකයි බබා මෙහෙමයි ඉන්නේ ඔක්කොම කියනවා. මේකේ තේරෙන්නේ නැද්ද මිනිස්සු දන්නේ නැහැ මේ රජ කරන්නේ කවුද කියලා වගේ එක. හැබැයි රජවරයා ගාව ඩීඩීලුත් තිනව පුරනවනะ. මුන් දන්නේ නැහැ ඒකට මං ගාව විස්තරේ දිනවනේ. ඉතින් මෙතන ප්‍රශ්නේ මේකයි. සර්වජන ඡන්ද බලයෙන් පත් නොවිච්ච රජෙක් රජෙක් කියලා දරන්න ඕනේද? ඒ රජා පිස්සෙක් නේ තනියෙන් නේද රජලා තියෙන්නේ? රජෙක් කියන්නේ කිසිම හේතුවක් නැහැ. කවුරු කාටද රජකම් කරන්නේ? ඔය වගේ රජුරු ඉන්නේ කොහෙද කියලා මං අහන්නේ. අංගොඩ ඉන්නවා සෙට් එක. මම රජා කියලා කෑ ගහන මිනිස්සු ඉන්නවා. ඇහුවාම කියයි මම මේ ජාතිය අමතන ඔපේ නැද්ද? කෝට්ටක් තියන නමදන්නේ. හැබැයි යාට එතන මිනිස්සුත් ඉන්නවා රජෙකුත් මෙහි ඉන්නවා. ඔය පැනවීම අපිට මේ පැත්තේ මිනිසුරු කී තියාගෙන අපි කෑ ගහනවා නෑ ඔක තේරුවන අපි ඒකමයි ඔය තේරුවන ඉතාලම සරල තැනක් ඔතන ඔය කියනවා කියද්දි බුදු පියාණන්සයා මේ තියෙන දෙයක් නැහැ හෝ තියෙන දෙයක් පැනවෙන්න බෑ හෝ එකක් නෙමෙයි මේ කියන්නේ යමකින් යමක්ම ශුන්‍යයි ඒ කියන්නේ බිස්කට් එකෙන් බිස්කට් එක ශුන්‍යයි නා එහෙම කියන්නේ ඔතන පැහැද ඒක සෑහෙන ඩීටේල් එකක් ඔය කිව්වේ මම කියන එක මගෙන්ම ශුන්‍ය නා. එතකොට ඒ අර්ථයෙන් මම කියලා එකක් නැහැ කියන්නත් බෑ. මම ඉන්නෝ කියන්නත් බෑ. අන්න එකයි. මම ඉන්නෝ හෝ නැහැ කියන්න පිළිහිටීම මැද. ඒ කියන්නේ මැද අල්ලලානේ දෙපැත්ත බදන්නේ. ඒ කියන්නේ මෙතනින් මෙතන ශුන්‍යයි කියලා කියන්නේ. මෙතනින් මෙතන ශුන්‍යයි කියන්නේ අර්ථ දෙකක් එනවා. මෙතනින් කියද්දි ලෝකය අල්ලලා. මෙතනින් ශුන්‍යයි කියද්දි ලෝකෝත්තර තන. ඒ අර්ථය තමයි දෙන්නේ මෙතනින් මෙය මේයි ශුන්‍යයි කියලා කියන්නේ ඒකට. මොකද දැනට සාමාන්‍ය මනුස්සුන්ට කියොත් එහෙම මේ එකක්වත් පැනවෙන්න බෑ කියලා. ඒතර කෙලින්ම අහන්න මේ දෙන්නේ මොකක්ද? දරණම. ඒක තමයි කියන්නේ හිත හෙල්ලෙන්න ගන්නවා කියලා ඔය ධම්මචක්කයේදී. අර අච්චර දීර්ඝායුෂ බ්‍රහ්මතලවල කට්ටියට ඉන්න බැරි වුණා කියන්නේ ඒකට. එච්චර තීව්‍ර ප්‍රඥාවට අහු වෙනවා. පැහැද? ඒ වගේ තීක්ෂණ තනක් ඒක. ඉතින් මම කියන්නේ තීක්ෂණයි කියලා ආකාරණ එක නෙමෙයි. අපිට යම් දහමක් ඉගෙන ගන්න ඕන නම් ඉගෙනේ ඕක නිකම්ම ගන්නකො දැන් මට පුළුවන් ද කවදාවත් චීනට යන්න චීන භාෂාව දන්නේ නැතුව. ඒකනේ. මේ කම්පියුටර් එක වැඩ කරන්නේ චීන නැතුව. ඉතින් මම ගිහිල්ලා ගියොත් උඹලා මාර මිනිස්සුනි මම සිංහලෙන් ආපු එකෙන්. ඉතින් එහෙම හරිද? මට එකක් ඒ පිටර තට්ටුවක් දාලා ගියේ ඔයා යන්න එනවා කියලා. අපි මේ පාලි භාෂාව අද අවතක්සේරු කරලා ගන්න ඕම. අපි අද හිතන් ඉන්නවා පාලි කෙනෙක් අපි ඉගෙන ගන්න ඕනේ ගන්න මේ අපිට තේරෙනවා කියලා. මොකද එහෙම කියන්නේ? පාලි භාෂාව අපි දන්නගෙන අපේ දුර්වලකම. සාසනේ පෙලක් කියවන්න බැ පාලි දන්නේ නේද? අපේ තියෙන පාසල් පද්ධතියේ තියෙන පාලි අපසින් මේ පාලි වේදනාවයි සිංහල වේදනාවයි අතර වෙනස හඳුනලා දෙන්න කියන්නේ. ඒක තමයි නෑ මම කියන්නේ ඒක විවුත්තද නැද්ද මේ යන විදියට නෑ නෑ පාලි වේදනාවයි සිංහල වේදනාවයි හඳුනන දේ කියන්නේ මේ විවුත්ත ඒක නොහඳුන්වා දෙන එක විවුත්තක් දැන් ඇයි මේක හොඳ දෙනකොට මම අපි ඔය ඔක්කොම කියන්නේ මේ සාසනේ නගා සිටවන්න ඕනේ කියන මහා භක්ති ආදරේ කියන්නේ
ඒක වෙන්නේ නැහැ. මේ ඉස්කෝලවල තව ඉස්සරහට යනකොට ආගම කියන විෂයත් අයින් වෙන්න ඕන හරියට අංගියෝ. මේ යන විතර ගියාම. ඒක නෝනෝ පුදුමයි. වෙනවා. ඒකිනේ මම එකයි කිව්වේ. ඔය රට හදන ඕවා කරන්න බෑ. ඔය මඩියල කොහමද ලස්සන කතාවක් කියලා තිබා. මඩියල කොහමද කිව්වෙම මේ රටවල් නම් හදන්න හිතන්න එපා. හීනෙන්ව හදන්න බෑ. මිනිහා හැදුනොත් රට හැදෙයි. ඊට මෙහානම් හදන්න බෑ. හැබැයි හොඳට තේරුම් ගන්න ලෞකික සම්මාදිටවත් පත් නොවි මේක හැදෙන්නේ නැහැ. දස බල සේලප්පගවා නිබ්බාන මහා සමුද්ද පරියන්ත අට්ටංග මග්ග සලිලා ජින වචන නදී චිරං බහතු දස බලධාරී තථාගතයන් වහන්සේ නම් ශෛලමය පර්වතයෙන් පැන නැගියා නිර්වාණය නම් මහා සමුද්‍රයේ ඉම කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගේ නම් ශ්‍රී බුද්ධ වචන ගංගා සකල ලෝකවාසී සියලුම සත්‍යයන්ගේ මහා දුක්ඛඳ නිවාලමින් බොහෝ කාලයක් සුවසේ කලාබසිනාසේක්වා. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ